දරුවනි අපේ දරුවන් එකතු වෙලායින්නේ පවැඩුකේශන් ලංකායි විශාලත්තම ඔන්ල්ල පාසලේ අපේ දරුවන් වෙනුවෙන් පවත්වන අධ්‍යාපන පොදු සාතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගේයේ බුද්ධ ධර්මය විෂය සම්බන්ධ ප්‍රතිපෝෂණ වැඩ සටහන් දරුවනි අද අපි සූදානම් වෙනවා අපි සති ගණනාවත් තිස්සේ අපේ දරුවෝත් එක්ක අපේ දරුවන්ගේ විභාගයට අවශ්‍ය කරන ඒ පුහුණුව භාගයක් කියල කියන්නේ එය යම් කිසි පුහුණුවකින් කළ යුතු කාරයක් දැනුම තිබුණු පලියයට දරුවනි විභාගයක් සාර්ථකව ජයග්‍රහණය කළ ලැබෙන්නේ ෑ ඒකට ප්‍රායෝගික පුහුණුවක් උබට තිබෙන්නවා අන්නේ පුහුණුව අපි අනුමාන ප්‍රශ්නපත්‍ර සහ විභාගකෘති උබට විභාගයේදී පැතුනක කාලයක් තුළ ලැබෙන ඒ විභාගාකෘති ඊට ශරිලන පරිදි විභාග ප්‍රශ්නපත්‍ර ගණනාවක් මේ වෙන විට සාකච්ඡා කරලා තිබෙන් අපේ දරුවන්ට තැන් ආසන්න දිනගරනාවක් තමයි විභාගයට තිබෙන් එත අප හිතනද අපේ දරුව හොඳට සූදානම් වෙන ඇත්ති මේ වෙනකොළු විභාගයට බුදුධර්මී විෂයටත් අපේ දරුව විශේෂ උනන්දුවත් දක්වන්න මොකද අපේ දරුවන්ට ඒ නමේ සාමාර්ථයට විශාල පිටු හලා බුදධර් විශෂය ලබාගන්න පුළුව බු දාආගම විෂය සෑම දරුව එක්තු මනිවාර්ය විෂයක් එහිදී අපේ බෞද්ධ දරුවෝ ධරම ශෂය සඳහා ඒසා මාර්තථයක් අපේ දරුවන්ට අනිවාර්රම පහසුවෙන් ලඟා කරගන්න පුළුවන් හැබැයි අපිට ගියවර්ෂකීපේ විා පශ්න පත්ත පරික්ෂාවද පෙනේගේී කාරණයක් තමයි අපේ දරුවන් බුද්ධර්ම විෂයට පෙර වගේ නෙමේදැ ඒසාමාන්ත ලබා ගැනීමි උනතාව දකින්න ලැබුණ වෙන අවුරුදුදුවල ටිකක් ඒක ඒ සා මාර්තථ වැඩි පුරමගන්න විෂයක් බවට බුද්ධ ධර්මය විෂය පත් වෙලා තිබුණ ැබැ ටිෙන්ටි ඩුවෙන්න්න පටන් ගන්නඩ ඇත්තේ අප දරුවු බුදර විශයට විශේෂ අාවදහනයක් යොමු නොකොට කටයුතු කිරීම ඉනිසාබෙන්ඩ පුළුවන් එහෙම කරන්න ඇතුව ද බුද්ධරමී විශේයට විශේෂවධානයක් යොමු කරලා ඔබට පහසුවෙන් ඒ සාමාර්ථයක් ලබාගෙන නමේ ජයග්‍රහණයට කඩීම සාර්ථකව ජයග්‍රහණය කරලා තමඟ උසස්සත් දිහාපන ය ඉතා මහලි සිදුකරගන්න අපේ දරු සහ කරන්න ඕන් එහමන දරුවනී අදත් අපි එකතු වෙනවා විභාග ප්‍රශ්නපත්‍රයක් එක් ඒ භාග ප්‍රශ්නපත්‍රයේ අපි දන්නවා අද පළවෙෙන කොටසේ ප්‍රශ්ණත්යකල් ආරම්භ කරමු මෙතින් ඔබට ලැබෙන විභාග ප්‍රශ්නපත්‍රය දියපුති මේ විභාග ප්‍රශ්නපත්‍රයේ අපේ දරුවෝ දන්නවා පළවෙනි පත්‍රයයි දෙවැනි පත්‍රයයි තිබෙන. අනිත් විෂයන් වගේ නෙමේ බුදදුධර්මය විශේදී බට මේ පත්්‍ර දෙකම එකට ලබාදීන් ඉතිහාස විශේදී වගේ අපේ දරුවන්ට නද දෙවන කොටස වෙනමත් කොටස ෙනත් වගේ ලැබෙන් හැබ බද්ධරමවිශේදී ට පැතුනට ඒ ප්‍රශන පත්‍ර දෙකම එකට ලැබෙන්. ඇයි නිසා ඔබට පවනිම් මොනකොස්සද පිරිපිතුර ියන්න කියල තරගන්න පුළුවන් හැබැ අපි ගුරුවරු විදිහට ඔබට උප දෙෙ දෙන්නේ පලවිනිියම් ග පලවැනි පත්‍රයට පිළිතුරු සපයන්න මුකොද පලමු පත්‍රය හරි බැදග බුද්ධර්ම විශේදී. මොක නිත්වශන්ල ඔබට ලකුණු බෙදලා ලැබුන්ට පවැනි පත්‍රයට බුද්ධර්ම විශෂය වගේද. ඔබටඒ ලකුණු හත්තලිය ිකොටුස ප්‍ර්න හත්ත ිහක් තියෙන එක ප්‍රශ්නයටක ලකුණ බැගි ප්‍රශ්නහත්තලියයට ලුණ විදිදෙන ලැබෙනවා නිසා මේ ප්‍රශ්න හත්තලියෙන් ඔබ තිස්පහක්වත් නිවරදිව ලකුණ කර ඔබට ඒ සාමාර්තය නිසකව ලබාගන්න පුළ බ දෙවන කොටසක් සොට ලිව හෙනම් දරුවනේ අපි බලමු ඔබට මේ විභාග ප්‍රශ්න පත්ත්‍රයේ මිනිමේද ප්‍රශ්න ඔබට ලැබෙනවා හතලිය ඒ හතලිට ඔබ සාර්ථක පිතුරලියන්න දෙවන කොටසේ ඔබට ලැබෙනවා දරුවනේ පලවෙනි ප්‍රශ්නය ඇතුළුව ප්‍රශ්න හතාක් ඒ ප්‍රශ්න හත්තෙන් පළවෙනි පත්‍රය පවෙ ප්‍රශ්න අනිවාර්යයි ඔබ නිවාරයෙන් පිළිතුරුලියන්න න පලවැනි ප්‍රශ්නයට එක අනිවාර්ය ප්‍රශ්නය මේ පනි අනුකොටස් දහයක්ත් ය නවා ඒ අනුකොටස් දහයට ලකුණු දෙක බැගගේ එකට ලකුණු දෙක වැගන්න ඔබට ලැබෙන ලකුණු දෙ ැගින් දාහයක් ැන්න ලකුණු විශක් ලබෙනව ඒ පත්ත්‍රේට්කොටසට එතුරමික අනිවාරය මිකෙටි පිළිත්‍රොලියන ප්‍රශ්න දහයක් ලැබෙන් ඊළඟට ඔබට නිසැ සිතැන්ගි පරිදි දෙක තුන හතර පාහය හත කියන ප්‍රශ්න වලින් ප්‍රශ්න හතරා එතුරස් ඔක්කෝව සමස්ත ප්‍රශ්න පහයි ප්‍රශ්න පහගටඋ පිතුරොලියන්න ඕවට ප්‍රශ්න අනිවාරෙන් බට බන ෙට සටහන් ලියන්න ඒක සාමාන්‍ය ඔබට වාසියක් තිබෙනවා කෙටි සටහන් ලවීමේ ප්‍රශ්නය කෙටි සටහන් දෙක හොඳයි දරුවනේ අපි බලමු අපිට හිමිවන පළවෙනි ප්‍රශ්නය එක පළවෙනි ප්‍රශ්න බල. බුදුරජාණන් වහන්සේගේ දකුණුවක්කු දාතුව තැන්පත් කොට තූපාරාමය දා ගැබ ගොඩනැගූ වේ බුදු හාමුදුරුවෝ ගේ දකුණු වකු ධාතු මේ ප්‍රශිත පැහැදිලි ප්‍රශ්නයක් අපේ දරුවන්ට සරලව මේක උත්තරේ අපේ දරුව දන්න ප්‍රශ්නයක් හැබැයි කලබල වනොත් මේ ප්‍රශ්නයට පිළිතුර අපේ දරුව පොඩ්ඩක් නේද මේ වරද්ධ ගන්න පුළුවන් දැම පසුුවන් බලන්න මේ ප්‍රශ්නය අකු දහතු දැන් දන්න අපේ බුදු හාමුදුරුව පිරනුවම් පැමෙන් පස්සේ බුදු හාමුදුරුවන්ගේ ධාතුන් වහන්සේලා බෙදෙනවන් ඒවා බදෙනවා ප්‍රධාන වශයෙන් අභ පියලි මුම් පියලි ආදී ප්‍රමාණවලටිව විසිරේෙනෝ අල්පාශ්ක බුදුරජාණන් වහන්සේලාගේ දාතු විසිරේනවා දීර්ගාශෂ්ක බදුජාණන් වහන්සේලගේ දාතු ඒක ගනව පවත්තිනවා දෙ මහා කාශ බුදුරජාණන් වහන්සේ කාශ බදුරජාණන් වහන්සේගේ දාතු ඒක ගනව පැවතුුණ එතවට දරුවන අපිසා ගෞසම් බුදුරජාණන් වහන්සේ අල් පාශ්ක උනනිසා උන්වහන්සගේ දධාතු විසිරුණා ඒ අතරින් ස්‍රදළදා වහන්සේ අකුධාතු දෙනම ඒත් වගෙන ලලාට ධාතුන් වහන්සේ සද් දත් මේ සත් ධාතුන් වහස දතුක හත් නම නොවේ සිරී පැවතුුණ ඒ අතරින් මිතු හාමුදුරන්ගේ ලංකා ගමනයත් එක්ක අපේ දරුව දන්නවා දේවානම්පියතිසි රත්තුමා ගිල්ලීමක් පරිදි බුදුරජාණන් වහන්සේගේ සර්වක්ඥ දහතු දැකීමේ අරමුණෙන් නේද සුමනසාමනීරයන් වහන්සේු සුමන සාමනයර හාමුදුරුව ාවන භාරත පාටලී පුත්‍ර නගරයටඒ පාටලී පුත්‍ර නගරේ අශෝක අධරාජාගෙන් පාත්‍රදහතුවත් දකුණු අකු දාාතුවන් දකුණු අකුධාතුව කෙන මෙන්න මේ දාතුූන් වහන්සේලා දෙනමත් තව සර්වාඥ ධාතුන් වහන්සේලා ලංකාවට වැඩම කරවන ඒ වැඩම කරවලා ලංකාවේ ස්තූපයක් ඉදි කරන තමයි තූපාරාමෙන් බලනි තූපාරාම තූාරාම එතට දරුවනේ තූප කියන්නේමකදද පාලී චයිත්‍යය කිය තූප කියන කුමක්ද චෛත්‍ය ස්තූප කියන සංස්කෘත පදය තමයි ද පුතේ තූප වෙලාතිෙන් ස්තූ ූප එ තූාරාමය ආරාම කක දන්න නිසධිපද ආරාම ආරාමිකනනි පන්සල නේද. එතකොට චෛත්‍යයක් හිදූ පළවෙනි පන්සල පළවෙනි ආරාමය තමයි තූපා රාමයකන මහින්දාගමනින් පස්සේ රාජනුග්‍රහයින් ජුක්ත ඉදිවන පළමු තූපය තමයි තූපාරාමයන් ඉදිවෙන්නේ මිහිඳදු හාමුදුරුවන්ගේ ලංකාගමනයක් සමඟ. ඇතකොට දුවේ පුතේ මිහිදු හාමුදුරුව ලංකාවට වඩිනකොට කෞද රජරුව අප රටේ දුටු ගැමුුණ රත්තුමාද දෙවන පෑතිස් රත්තුමාද සද්දා තිස්ස රත්තුමාද වලගම්බා රත්තුමාන් මේ රජවරු හතර දෙනාම සම්බුද්ධ ශාස්සනයට විශාල දායකත්වය දක්කොපු රජවරු හතර දෙනේ දුට කෙමරජුර අපි කොමත් දන්නවන දුකම රජුරදිි කර දාගම දරුවුණේ රුවන්වැලිම හාසෑනේද රුවන් ඇලි හාසෑයි මිරිස වැටි දහ ගැමල් නිරුවන්ලිසේ වැඩිවර කරන්න බැරිවේ නනි තුට මරජරුවන්ට එටට ඒ ගඉවර කරන්න කව් සද්ධාතිස් රජර නේද දුටිගම රජරුවන්ගේ සොහෝ යුරා. සහෝදරයක් සද්ධාතිස් මහරජතුමා. ඉතුරු දුවේ පුතයේ වලගම්බා රජ්ජුරුන්ග අපි දන්නවා. බැමිනිිතියා සාගතයේ කාලෙ නේද පුලස්ත බාහිය, පණයමාර, පිළේමාර ධාටියකි පංචද්‍රවිඩ ආක්‍රමණය හමුවේ එතුමා අවුරුදු දාහතරකුත් මාස හතකුත් වන වැදිලා ඉදිලා. නැවත ධාටිය කියන ද්‍රවිඩ පාලක රජ්ජුරුව පලවා හැරලා විදේශී රජ්ජුරු පලවහර ලංකාව නැවත ඒ අච්චත්‍ර කරනු. මේ දෙක්සේසත් කරනවා. අන්නේ රජුරෝත වලගම්ාරච් ඔහුහදනවා අභය ගිරි විහාරණය විශාල දා ගැබා. එතකොට දුව පුතේ දැන් මතුූපාරාම දාගම හදුවේ කවු්. අපේ දරුව දන්නවා මිහිදු හාමුදුරුව වඩිනකොට අපේ රට පාලනි කරන කවුද දේවානම් පියති සරජුරු යාගේ නම තිස්ස එයාට දෙනවා අභිධානයක් භාරතයේ අශෝක අධිරාජ්‍යාගෙන් ලැබෙනෝන විරුධනාමය දෙවන පැතිස් කියන්නේ දේවා නම් පිය ඒ සිංහල යට ආරෝපණය වුණහම එක දෙවන පැතිස් එතකොට ද එක්්පුතේ කද රජ්ජුරුවෝ බුදුරජාණන් වහන්සේගේ දකුණුවකු දාතුව තැන්පත්කොට තූපාරාමය ද ගැබ ගොඩනැගුවේ දෙවන පැතිස් රජ්ජුරෝ ඔන්න එක හොඳට මතකතියාග අපැපේ දරුවන්ගේ විභාගටම මේ ප්‍රශ්න ඉන්න පුළුවන් බුදුරජාණන් වහන්සේගේ දකුණුවකු ධාතුව තැන්පත්කොට තූපාරාම දාගැබ ගොඩ නැගුවේ කෞද රජ්ජුරෝ දෙවන පැතිස් රජතුමා. හොදර මතක තියාගන්න අප දූල පුතාලා දෙවන පැතිස් රජතුමා. හොඳයි දුව පුතේ අපි අමු දැම් බලන්න එහෙන දෙවන ප්‍රශ්නයට. චරිත කතාවක් කාශවයෙන් තිය. මේ චරිත අපේ දරුව දන්නවාන්නේ හොට අනගාරික ධර්මපාලතුමා. ගියෙකු වශයෙන් එ දාන්නමසේ තිස් එක වර්ෂයේ, පනස් හත්වන වයේදීී අවසාන දේශනය කළේ මේ හලතින ප්‍රශ්න හොදට දුව පුතේ තෙරුම් ගන්න මෙ හලතිනි කුමක් ද ගිහියකු වයෙන් අවසාන දේශනය කළේ එක හොඳට තේරුම්ගන්න මිතියන නි නැත අපේ දුවල පුතාලිතු අනගාරික ධර්මපාලව තුමාගේ අවසාන දේශනය තුමා කරපුදගිය ඉතුර අප දරමක පට ලගන්න එක වෙනයි මේ හලතියෙන අනගාරික ධර්මපාලතුමා ගිහියකු වශයෙන් ුදදිලතින දන තිසේක වර්ශයේ පනස් හත්වන වයේදී පනස් හත අවුරුද්දු සී අවසාන දේශනය කළේ එතුමා පස්සෙන් පැවිදිවෙනනේ නද සිරි දේවමිත්ත ධම්මාල නේද එතකට අපේ ධම්ම පාල හා මුදුරුව මුලින්ම අනගාරික ධර්ම පාලතුමාන එත ධම්මපාලතුමා අවසාන ගී දේශනය සිද්ධ කරේ විද්‍යෝධය පිරිවෙනේදී බරණැස මුලගන්ධ කොටි විහාරයේ දී විද්‍යාලංකාර පිරිවෙනිීදී ලන්ඩන් බෞද්ධ විහාරයේ දී අපේ ගොඩත් දරුව මේ ප්‍රශ්නීදී උත්තරේ දියට මේක තේරුම් ගත්තේ නැත්තා මොකදද ගිහියකු වශ්‍යයෙන් කියන කැල්ල තේරුන්ගතය නැත්තන් පිළිතුර ොකද තෝරන්නේ බරනැස මූලගන්ධ කොටි විහාරය මකොද දෙතුමා ඉන්දහාාවේ තමයි අවසානයේ හුස මෙහලන් නේ දයන අපේ සිදිදදිව මිත ධම්ම පාල හාමුදුරු එතකට ඒ ප්‍ර්යේදී ඔබ ඒ පිළිතුර බරද්ධගන්න පුළුවන්. එනිසා දුවපුතේ නිතරම ප්‍රශ්නය හොඳට තේරුම්ගන්න ඕන එතවට අනගාරෙක ධර්මපාලතුමා ගියකු වර්ශයෙන්. එදදා නම ශ්‍රිෂ්්‍යක වර්ෂයේදී වර්ෂයේ පනසත්වන වයේදී සවසාන දේශනය කළේ. කොහෙද දුවේපුතේ විද්‍යෝධය පිරිවේ දේ තු අවසා නැවුණන ගිනි විද්‍යෝධි පිණ දශය කරලා. විද්‍යෝධය පිරිවෙන. හ අනගාරික ධදරමපාලතුමාගේ ජීවිතයේ ඉතාම වැදගත් තැනක් තමයි විද්‍යෝධය පිරිවෙන නේද. ඒ විද්‍යෝධය පිරිවෙන තමයි එතුමාගේ නිවසාසන්නේය තිබුණු පිරිවෙන. නිවස ඉදිරියේ නේද හික්කඩුවේ ශ්‍රී සුමංගල සාර භහමික පනිිවරයාණන් වහන්සේ වැඩහිටපු සුපිම්බිම. උන්වහන්සේගෙන් තමයි පාලියාදී භාෂා ශාස්ත්‍ර උද්‍රාණය කරන්නේේද. එකොට විද්‍යෝධයක්ත් එක ධර්මපාලතුමාගේ තියෙන්නේ. අත්‍යන්ත බැඳීම. ගහට පොත්ත වගේ අත්‍යන්ත බැඳීම. අපි දර්මපලතුමා ගෙන ඉදිරි සාකච්ඡා කරනමයක පශ්න පත්‍රයේ උබට කෙටිසටහලියන් අද තිබෙනවා ධර්මපාලතුමා සම්බන්ධව අපි හෙදී තවටිකක් වැඩි දුරට ධර්මපලතුමාගෙන ඉගෙන ගමු. එහන් දුුවේ පුතේ දෙවෙනි ප්‍රශ්නය අනගාරික ධර්මපාලතුමා ගියෙකු වශයෙන්. එදදා නමුසි තිස්සක වර්ශයේ පන සත්වන වයේදී. අවසාන දේශනය කළේ විද්‍යහෝධය පිරිවෙෙනීදීය කොහෙදද විද්‍යහෝධය පිරිවෙෙනීදී එෙන අපි තුන්වෙනි ප්‍රශ්නයට ය මෙන්න දරුවනේ තුන්වන ප්‍රශ්නය අපේ දරුවන්ට ලැබෙන ජනතාවගේ සදාචාර සංවර්ධනයට මග පෙන්වන ශ්‍රමාණ බ්‍රහක්්මන පිරිස්වලට ධාර්මිකව රැකවනනය සලසන්න යනුවෙන් සඳහන් වන්නේ ජනතාවගේ සදාචාර සංවර්ධනයට මඟ පෙන්වන්න. ශ්‍රමාණ බ්‍රාහ්මණ පිරිස්වලට ධර්මිකව රැකවරණය සලස සසන්න යනුවෙන් සඳහන් වන්නේ එක දසරාජ ධර්මයේ දෙක සප්ත අපරිහානය ධර්මයේ තුන දස පු්ඥක්‍රියාවලය හතර දස ක්වි තිබත්පලය කුමකට දරුවනය තියෙන්න්නේ දසරාජ ධර්මවල තිබෙනවාද දසරාජ ධර්මවල කහමතියන්නේ දානම් සීලම් පරිච්චාගං අජ්ජවං මජ්ජවන්තපා අක්කෝද හවි න්සාචකන්ති චාවි පරෝධතා ඔය දායනීද සප්තා පරිහානය ධර්මත් නමි දසපුුණඥ ක්‍රියා මොනවද අපි දුවල පුතාල දන්න මනක් දසපුුණඥා ක්‍රියා ධන සීල භාවනා පත්තිධාන පත්තියනු මෝදනා වෙයියාාවච්ච අපචායනා ධම්ම දේශනා ධම්ම සවන දිට්ටිචුකම් ඔය දාය එතකොට මේක සඳහන් එෙන්නේ දස සක්විතිවත්වල නිද දස සක්විතිවත් චක්‍රවර්ති සංකල්පය සක්විති කියන්නේැ චක්‍රවර්තිය ච ර් චක්‍රවර්තී සංකල්පය සඳහන් වෙන සූත්‍රය ම කද දුවපුතේ අප දරු දැන් දන්නවේ සූත්‍රය නම මොකදද දීගනිකායේ දීගනිකා එනේද දීගනිකායේ චක්කවත්තිසිහනාද සූත්‍රය චක්කවත්ති සිහනාද සූ එතකොට චක්කවත් සිහනාද සුක්ත එතකොට දස සක්විති වත් දස සවිත් දස සක්විති වත්වල තමයි ය අන්තර්ගත වෙන්න මොකද ඇතුළත් වෙන්න දුවපුති ජනතාවගේ සදාචාර සංවර්ධනයට මිනිස්සුන්ගේ නේද සදාචාරය යහපත්ව කටයුතු කරන විදිහ මඟ පෙන්වන ශ්‍රමණ බ්‍රහ්මණ පිරිස්වලට ශ්‍රමණ බ්‍රාහ්මණ කල ැනෙ එක ආගමික නාය කිෝනේද මේක ශ්‍රමණ බ්‍රහ්මණක කොටස් දෙකක් මේක තිය නොදුවේ පුතේ භාරතයේ ප්‍රධාන ආගමික සම්ප්‍රදායන් දෙක පැරණිම එක බ්‍රාහ්මණ සම්ප්‍රදාය එක තමයි පළවෙනිමික දෙවනිීම ගොඩ නැග එක තමයි දුව පුතේ ශ්‍රමණ සම්ප්‍රදාය සමන බ්‍රහක්්මණ කියැනයි දුව පොතේ ්‍රහ්ණ ස්‍රදාායේ ප්‍රධාන සම්ප්‍රදාය බමුණෝ ඒගොල්ලො වේදේ පදනම් කරගෙන ජැන්ු අප දරෝ දන්නවාන රි්ජජෝර්සාමා තරුව දන වේදක් ග්‍රන්ථ මුල් කරගෙන සමන සම්ප්‍රදායිට පරිබාහිරව. ඒ යාගය ්‍රාහ්මණ සම්ප්‍රදායි න දර්ශවමේද පුරුෂමේදා දී සත්ව ඝාතනය කරමින් කරපු යාග ප්‍රතික්ෂයප කරමින් ඉශ්වර නිර්මාණවාදය බ්‍රහක්්මනාගමී තිබන ප්‍රහ්ම නිර්මාණවාදය ප්‍රතික්ෂප කරමින් ගොඩ නැගෙන සම්ප්‍රදාය සමන සම්ප්‍රදාය. ඒක තමයි අයිති වුණේ සාක්‍යපුත්‍රිය සමන සම්ප්‍රදාය ජෛන සම්ප්‍රදාය අචේලක ආදී සම්ප්‍රදාය එතකට ඒ සමම බසමන බ්‍රහ්මණ දෙපැත්තමයට ධර්මිකව රැකවරණය සැලසි ආරක්ෂාව රජුරුවන්ගේ කාර්ය භාරය වෙනවා කාගෙද චක්‍රවර්තී පාලකයාගේ එට ඔහු පිළිබන්ධය ස්කාරණය ඇතුළත් වෙන්නේ දස සක්මති වත් දස සක්විති වත්වල් යනන්දුවේපුතේ ප්‍රශ්නය පැහැදිලි අපිට එනම් අපි ළඟ ප්‍රශ්නයට ප්‍රවේශව හතරනි ප්‍රශ්නය බලන් දුවපති පුද්ගලයාගේ පිරිහීමට හේතු කවරේ දැයි එක්තරා දෙවියෙක් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කළ සූත්‍රය වන්නේ. ඔන්න ප්‍රශ්නය. පුද්ගලයාගේ පිරිහීමට හේතු කවරේ දැයි. එක්තරා දෙවියෙක් ඇසූ ප්‍රශ්නයට පිළිතුරක් ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කළ සූත්‍රයවන්. චුල්ලකම්ම විභංග සූත්‍රයයි. මංගල සූත්‍රයයි, පාභාව සූත්‍රයයි ව්‍යග්ග පජසූත්‍රය. මේ සූත්‍ර හතරින්. උමන සූත්‍රයේ දුවේපුතේ පිහීමට හේතු ගැනැහේ මෙතැන සූත්‍රවලින් දුවපුතේ දෙවියන්ට දේශනාාකරම සූත්‍ර දෙකක් තියෙන. දෙකක් මනුෂ්‍ය ඉන්ට්‍රදේශනා කර. අපි දන්නා චුල්ලකම්ම විිභංග සූත්‍රය මනුෂ්‍යයෙක්ට නේද කරමය සම්බන්ධ කාරණය. ව්‍යාග පපජ්්‍ය සූත්‍රය දීගජානු කෝලිය සිතු පුත්‍රයට නේද. ඒක එතක පනුෂ්‍ය දෙදනට ඒක දෙවි අන් දේශනා කරේ න්නෑ නේ දුවේපුතේ . සූත්‍ර දෙකක් තියනවා අපි න්නන මංගල සූත්‍ර දේශනා කරිකර්ද නද සාදේවතා එ තරා දෙවියෙක්ට සාදේවතා නීද ඒ වගේම පරාබව සූත්‍ර දෙවියෙක්ට තම ඒවන් මේ සුතන් ඒකන් සමයන් ඉවිදික පටන්ගන්න නීද එ දුව පුතේ මංගල සූත්‍ර අපි දන්නවා දිට්ට මංගල මුත මංගල සුත මංගල ඇහට දකින හොඳ දේවල්ද මංගල කියලා කියන්නේ. නේද කනට ඇහෙන හොඳ දේවල්ද මංගල කියලා කියන්නේ. ශරීරයට ඉස්පර්ශවන යහපත් දේවල්ද මංගල කියලා කියා. කර මේ ගැටලුව ආබා. එක මිනිස්සු අතර උද්ගත වන ගැටලුවා වාද විවාදයක් දක්වා ගිය. ඒ පස්ස දෙවියන් අතරට පවා ගියා. දෙවියන්ටවත් මේ ප්‍රශ්ට උත්තරයක් තිබුණේ නෑ. දෙවියන්ගේ රජරුව සක් දේද්‍රය. සක්‍රදේවයෙන් රැක් ර දෙවියෙක් බුදු හාමුදුරෝ ගාවටය වන මේ ප්‍රශ්නයට උත්තරය දැනගෙන බුදු හාමුදුරුවෝ මේ කාරණ අහ එක මංගල කාරණය මංගල කන ොකල්දග මංලකරු තිස් අටක් නේද මංගල කරුණු තිස් අට දේශනා කළ මගලකරු තිස් අට එතකොට ඒ දේශනාව සිද්ධ කරා බුදු හාමුදුර දෙවියෙක් හැබැයි මංගල කරු තියෙන මොනවදුවේ පපුති ීමට හේතුවනය වද අසේවනාච බාලානම් පණ්ඩිතානංච සේවනා පූජාච පූජනී යානන් තම් මංගල මුත්තුවා. ඒ මංගල කන දියුණුුව න්නේේද පුද්ගලයාග මෙල්ලොව පරලොව දියුණුවට. මේ ලෝකයේ දියුණුවටත් පරලොව දියුණුවට උබය දියුණුවනේද උභහාාර්ථ සාධනක ලිියකට කියනවා උබහාාර්ථ සාධනය ඉතරි උභ්‍යාර්ථ සාධනයට අදාළ කරුණු තමයි තිබුණේ මොකේද මංගල සූත්‍රයේ හනම් පිරිහීමට කාරණා තියෙන්නේ පරාභාව නේද පිරිීමරික පාභාවකෙන නාට්‍යයකුත් තිබුණන පරාභව පිරිීමට හේතුව පරිහානියට හේතුව නද එත දුවේ පුතේ පුද්ගලයාගේ පිරිහීමට හේතු කවරේ දැයි එක්තරා දෙවිය කැසූ ප්‍රශ්නයට පිළි තුරක් ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කළ සූත්‍රය වන්නේ කුමක්ද පරාභව සූත්‍රය. පරාභව සූත්‍රයයි හොඳයි. ඉරට පස්වෙනි ප්‍රශ්නෝ. තන්හාවන් මානයින් හා මිත්‍යාදෘෂ්ටියයෙන් තොරව. කරුණාවෙන් හා ප්‍රඥාවෙන් ඉවසීම ප්‍රගුණ කිරීම සන්හාාවෙන් මානයෙන් හා මිත්‍යා දෘෂ්ටියෙන් තොරව කරුණාවෙන් හා ප්‍රඥාවෙන් ඉවසීම ප්‍රවණ කිරි. අපි ගව නැතිම ගුණයයක් ෙදුවේ පුත ඉවසීම හදාගන්න හරිම අපහසේ හදාගත යුතුම ගුණේ ඉවසීම නද ඉවසීමට පාලිය වචන කීපයක් තියෙන නේද ඉවසම්ප්‍ර වචන කීපයක් පාලත සිංහල ඉවසීම කන්තී කියල අපි කිය සංස්කෘතිය ශමා කියලා තියන තකට ඉවසීම හරි බැදග ගුණය. දෙ අපේ ප්‍රතිෂතගේ තියෙනවා දුව පුතේ අකරෝධ මාරෝග ජත ඉන්ද්‍රිය අත්වන් දයක් ශමාසර්ව ජනප්‍රියත්ව නිර්ලෝ විධාතා භයිෂෝක මුක්තිර ඥාන ප්‍රබේදද සලක්ෂනානි. එහි සඳහන් වෙනවාන නේද. අකරෝධ මාරෝග ජතේන්ද්‍රිය අත්වන් දයක් ශමහා සර්වජනප්‍රියත්ව. ශම ශමා කියල කියනමොකක්දේ ශමා. ශමා කියයන්නේ ඉවසීම කාගෙද අක්‍රෝධ මාරෝග ිතන්ද්‍රයඇත්තු දයක්ක්ෂමා සරව නප්‍රියත් නිර්ලෝබවිධතා භයිෂක මක් තිර යාප ප ේදස ක්ෂණ ානයේ ප්‍රබේදයක් ඥානය ප්‍රබේදය ඥානය ලක්ෂණයත් තමයි ඥානන්තයාගනේද ශමා ස හරි බැදගත් ගුණයක් එතකොට ඉවසීම කියෙ එතු ඉවසීම කිය පාලියෙන් අපි කියනවා නිමනවද කන්තී කියලා කියන ශාන්ති පාරමිත නෙක්කම්ම පාරමි ප්‍රඥා පාරමිතා උපෙක්කා පාරමිතා නෙක්කාම කියන මොකක් දුවපුතේ නයිශ්කර්මය කිය එක නිද. අත හැරය ප්‍රඥාව දන්නුව උපෙක්කත් දන්න. එතකට ඉවසීමට මොකද දුවේ පති අපි කියන්නේ ශාන්ති එතකට තන්හාාවෙන් මානයෙන් මිත්‍යා දෘෂ්්‍රියන් තොරව ප්‍රඥාව ඉවස ප්‍රගුණ කිරීම ශාන්ති පාරමිත.. රහසත් පවු නොකොට කෙලෙසර යුණුදුරු කොට මෙම කවයෙන් කියවෙන්නේ බුදුරජාණන් වහන්සේගේ, අරහන් බුදුගුණයයි සුගත බුදුගුණයයි ලෝක විදු බුදුගුණයයි බගවා බුදුගුණයයි. ඔන්න දුවපති. බුදුගුණ ආස්විත ප්‍රශ්නය. බුදුගුණවලින් ඔබෙන් ප්‍රශ්න අනිබාරයම අහනවා. එහිදී අපේ දරුවෝ දන්න කවික් තියෙන්නේ. මේ කවියකො හෙද්දුවපතේ තියෙන්නේ. බුදු ගුණා අලංකාරය කියෙන පොතනේද. බුද්දු ගුණ, අලකා කෙන පොත්තේ මේ බුදු ලංකාරය කියන පොත ලියන කවුද කෝට්ටේ සාහිත්‍ය යුගයේ කෝට්ටේ යුගයවිීධාගම මෛත්‍රයේ මහිමපාණන් වහන්සේ මෛත්‍රය මහිපාණන් වහන්සේ පද්්‍ය පන්සය කොළහක් පමණ තිබෙන තාම රමණීය බුදුගුණ ඇතුළත් කොතා මේකට වස්තු විෂය වෙන්නේ එදා විශාලා මහනුවරට ඇති වෙනනි තුම්බියයක් මොනදපුතේ තුන්බිය රෝගබිය දුර්භික්‍ෂබිය, රෝගබිය, අමනුෂ්‍යබී කෙනෙමී බියත්තුුණ පලවාහරන්න බුදුහාමුදුර සූත්‍රයයක් දේශනා කරනවානි. තුන් සූත්‍රේ තියන ඒ සූත්‍රයේ. මොකක් දෙකට අපි කියන්නේ. රතන සූත්‍රනේද අන්න.ඒ රතන සූත්‍ර දේශනාව බුදුහාමුදුරෝ සිද්ධ කරන්නේ. ලිචවී රජ දරුවන්ගේ රාජ්‍ය විශාලාවට. අන්නේ අවස්ථාව දීඒ බුදුගලංකාරේ ග්‍රන්තයේ ලිච්චවිරාජ සභාවිටපු ඇමතිවරේ බුදුගුණ වර්ණාවක්කර. අන්නේ වර්ණාවී තියෙන කවි තමයි මේ තිබෙන්. රහසත් පවනොකොට කෙලෙසිරු කෙරෙන් දුරුකොට නිසි වූයෙන් පුදට අරහා යැයි නම කියති මුනිදුට, පෙදර කටපාඩගහි කවිය පෙදරු දන්වා ගඩක් අය නේද රහසත් පවුනොකොට කෙලෙසුරු කෙරෙන් දුරු කොට නිසි වූයෙන් පුදට අරහා ය ඒ නම කියති මුණ දුට එතකොට මොනගුණේද අරහම් බුදුගුණය බුදුහා මුදුරුවන්ගේ අරහම් බුදුගුණය. අරහම් බුදුගුණේ පදනම් කරගෙන තමයි ලියවෙන්නේ මෙන්න මේ කවිය. හම් ුදුගුණ රි වතැන කි බදගත් වුනා මක අපේ දරුවන්ට සාහිත්‍ය පාඩමේදී බුද්ධරමී සාහිත්‍ය පාඩම තියෙනවනි නේද ඒකද මතක දරහම් බුදුගුණින් පොතක් ලිය වෙනවා. දමදනියු ගේක ලිය වෙන්නේ. මොකදදේ පොත පූජාව ලිය නේද මයුරපාද පරිවේ ධීපති බුද්ධ පුත්‍ර හාමුදුරුවෝ ලියන පූජාවලිය පූජාවලිය ඒ මොකදද. රහසත් පව් ොකොට කෙලෙසරු කරින් දුරකුට සි වුවයෙන් පුදර කියන කෑලතම ලියන් නිිසිවූයෙන් පුදට කියන කොල්තකසට අරහන් බුදුගුණ එක ලක්ෂණයම් නිසිවූයෙන් පුදට පූජාවලිය නේද අන්න පූජාවලිය පොත අරහම් බුදුගුණය පදනම් කරගෙන ලියවෙලා තිබේ. හෙරන්දරුවනේ මේ කවිය අප දරුවෝ මතක තියාගන්න ඕන එක විශේෂයෙන් අපි දරුව හොට පාඩම් කරගන්න හොඳයි. ත්නි පශ්න ලන දුව පුතේ පංචනීවරණ ධර්මනේද එයාශ්‍රෙන් හලතියන්නේ. සිතෙහි අලස බව හා අකාර්මණ්‍ය භව එක්ව කුසල ධර්මයන් ආවරණය කරයි. පංචනීවරණ ධර්මයන්ට අනුව මෙම ස්වභාවය එක කාමච්චන්දය දෙක ව්‍යාපාදය තුනතිී නමිද්ද හතර උද්දච්ච කුක්කුච්ච. ඔන්න කාරණ හත සිතෙහි අලස බව හා අකර්ම්‍ය බව එක්ව කුසල ධර්මයන් ආවරණය කරනවා නිවර ආවරණය කර නිසා පෙරගෙන නීවරණ නිවන ආවරණය කරන පංච නීවරණය කාමච්ඡන්ද ව්‍යාපාද තින මිද උද්දච්චකුච චිච්චා කරණ පහයි. මේ පහ යටපත් කරන්නේ මොන භාවනාවෙන් දුව පපුතේ අප දරු දාන ැී සාකච්ඡා කර අමකක්ේ සමත්ත නයද සම සමතභ සමත භාවනාව මේ කාරණ පහ යට පත් කරනු. යටටපත් කරන නේද. තර සමතය වැදග. එතර දුවපුතේ සමත භාවනාව කාමච්ඡන්ද ව්‍යාපාද තියනමිද්ද උද්දච්ච කුක්කුච්චගෙන පහ. විචි කිච්චා එකත් එන්නේ පැ එතට පහ කාරණා පහ. එතර ඒ කාරණා පහින් මෙතර දැන් අහලා තියෙන්නේ. අලස් බව හා අකර්මන්නේ බව ඇති කරන්නේ මකෙන්ද තිීන මිද්ධය මොක දෙ ඇතිරන්නේ තිීන මිද්ද කියන කාරණ මද එක ඇති කරන්නේ තිීන මිද්ද හොඳ ඒ මතක තබාගන්න සිතේ හා කයි අලස බව ඇතිරවා තිීන මිද්ද කියෙන කාරය සිත අස හොඳ. එ නමිද්‍ය අප දරුවන්ට මේ දස්වරන හොඳම නෑ විබාවිට පාඩක් කන දවස් නිසා තින මද්‍යෙන දුර කරගන්න ඕන අපේ දරුවට එන තිනමිද්ද. තේ තීන මිද යටපත් කරලා මේ පංචනීවර්ණ යටපත් කරලා එක නොට පොඩිභාවනාාවයි පුහුණු කරන්න කෙලා කියැන ගෙදරද. නේද මෛත්‍රී භාවනාවත් අපේ දරුවටිකක් පුහුණුවෙන්න්නවවා හරි පහසුයිනේ අප දරු පාසේ දහ මේ හොඳට පුහුණු නානේ මෛත්‍ර භාවනය ඔබට තිබෙන බදුුණ භාවනනා පොත කරන විදි යෙන භාවන පාඩමනිද එක කොඩ පුහුණුවෙන් පුහුණ වෙනකොට දරුවුණනේ ඔබට මේ පංචනීවනයට පත් කරලා ඔබට හොඳින් මතක ශක්තිය ධාරණ ශක්තිය දියුණු වෙලා ඔබට හොන්දට පිළිතුරලයන්න ගොඩි බාගේ හොඳින් සාර්ථක ජයකරණ ජීවිතයයක් මේ ඔොබට ඉවසීම වගේ ගුණ ඇතිකරගෙන හොඳ සතුටින් ජීවත්යෙන පුළන් පරිසරයක් හැදෙනඉනිසා දරුවන භාවනාවත් අපේ දරු ජීවිතයට එකතු කරගන්න ඕන හොදැයි දුවපුුතේ අපි අම අටවෙනි ප්‍රශ්නට රාගය දේශය මෝහය රාගදේශ මෝහ ආදී කෙලෙස් යටපත් කිරීමට උපකාරවන සමත භාවනාව හඳුන්න තවත් නම ඔ නිගත් භාවනා ප්‍රශ්නය ලැබි සම්මත කියන වචනගැන කතා කරන්න භාවනාව කොටස් කියීද දුවපුත කොටස් දෙකයි නේද ඒ කොටස් දෙක සමත භාවනා සහ විදර්ශනා භාවනාව වි පස්සනා කරන්න එකට කියන නේද විදර් විදර්න විපස්සනා නේද තිලක්ෂණය දැකීම නිර් අනිත්‍ය දුකානාත්මාදී ්‍රලක්ෂණය එතු දුගේ පුතේ සමත භාවනාවත් නමක් අහන්න. දෙ මෙතන තිී නම් ික බැලුවත් විදර්ශනා භාවනාටගේ නමුත් තියෙනවා. සමතියගේ නමුකුත් තියෙන ෙන් කරගන්න කොන් බල විදර්ශනා භාවනාවදන්න එක සමත නිමේනි ප්‍රඥා භාවනා කළ කැනෙ ප්‍රඥාව ඇති කරන්නේ කුමකින් ද සීල සමාධී ප්‍රඥාණයේ ත්‍රශික්ෂාව නද ත්‍රශික්ෂාපටත් ලෝගන්නේ පාති ලක්ෂණත් එක්ක සීල සමාධී ප්‍රඥා ික්ෂකෙන් හික්මෙනයෝ කාරන නනි අරක ලක්ෂණ තුට ත්‍රශික්ෂාවල සීල සමාධී ඇතිවනි සමතියෙන් ප්‍රඥාව ලැබෙන්නේ විදර්ශනාව. එතුට විදර්ශනා භාවනාව ප්‍රඥාව භාවනා කියෙන තිය මේකම තම තිලකුණු භාවන තිලකුණු කැනමකක්ද ්‍රිලක්ෂණ කියන එක සිංහලයට ගත්තාම ති තිලකු අනිත්්‍ය දුක්ක අනාත්ම කියන ලක්ෂනත්ත්‍රය ලක්ෂණ තුන නේද එතුට ඒකක්ද. එතුොට සමත භාවනාවටගේ තව නමස් සමයි මොකද සමාධි භාවනාව ඇයිහෙම කියන්නේ හිතේ සමාධී ඇති කරන්නේ සමතයෙන්නේද. හිතේ සමාධී ඇති කරන්නේ සමතයේ සමතයට අපි කියවා සමාධී භාවනාව සමාධී භන හන්දුව පතිය බොහොට මතක බාගන්න රාගය දේශය මුහොයාදී කෙලෙස් යට පත් කිරීමට උපකාරවන සමත භාවනාව හඳ උන්වන අවත් නමක් නම් ඒ සමාධී භාවනාවත් කුමක්ද සමාධී භාවන සමාධ භාවන හරි. එමන දුවපුතේ අපේ දැම් ප්‍රවේශවෙමෝ නවවන ප්‍රශ්නයට. නවැනි ප්‍රශ්න බලන්න දුව පුතේ ධර්මය ජීවිතය කොටගෙන සුපේශල ශික්ෂාකාමී දිවිපෙවතක් ගෙවා අපවත්වීමට පෙර සොකීය ආධහනය සිදු කළ යුතු ආකාරය ලියා තැබූ වී. ධර්මය ජීවිතය කොටගෙන සුපේශල ශික්ෂාකාමී දිවි පෙවතක් ගෙවා අපවත්වීමට පෙර සොකී ආධානය සිදු කළ යුතු ආකාරය ලියා තැබූයේ කෞුද කියලා අයාන්න සිරිධෙවමිත ධම්මපාල හිමියන් ලිවිට සරනංකර සංගරාජය මහිමියන් බලංගොඩ ආනන්ද මෛත්‍රයේ මහිමියන් රේරුකාණී චන්දවිමල හිමියන්. දරනී මේ හාමුදුරුවරු හතර නමම සබුද්ධ ශාස්සනය බලුුවන්න එහි දීප්තියට විශාලදායකත්වයක් දක්කපු සුපේශල ශික්ෂාකාමී ධර්මදර විනයදර ධර්මානු ධර්ම පටිපන්න මහාතරුන් වහන්සේලා. මේ හාමුදරුවරු හතර නමමඉතාම් බැත හැබැ දුවේ පුතේ ඔබට මේ චරිත කතාාවලින් කීපයක් ඔබට නිර්ධිෂ්ට වෙලා තිබෙන අද්‍යනය කරා ඔබ සිරි දෙවමිත්ත ධම්මපාල හාමුදුරන්ගේ චරිතය අනගහරික ධර්මපාල නමින් ඔබේගෙන ගන්නවා බැලිවිට සරණකර සංගරාජ මහිමියන් වහන්සේගේ චරිතය ඔබගෙන ගන්නවා ඔබට බලංගොඩානන්ද මෛත්‍රයේ මහිමියන්ගේ චරිතය නගෙනරගන්ඩ අවස්ථාව විශෂ නිර්දේශයන ලැබුණ අපේ දරුවෝ විශේෂෙන්ම බලංගොඩ හාමුදුරුව කියලා යහන් කියන්නේ බලංගොඩ ආනන්ද හාමුදුරුවෝ ආනන්ද මෛත්‍රය මහනා එකක හාමුදුරුවෝ ගැනොබ දන්නවා. ක්‍රේරුකාණයේ චන්දවිමල මහනායක හාමුදුරුවොත් අපේ දරුවට නිර්දිෂ්ට වෙලා තිබෙනවා පොතේ. ඉතුර දරුවනේ ආදාහනය සිදුකළ යුතු ආකාරය තමන්ගේ අපවත්වීමට පෙර ලියල තිබුණ. උන්වහන්සේ තමයි රේරුකාණයේ චන්ද විමල මහනායක එක ඉතාම සරලව උන්වහන්සේ ජනමාධ්‍යයට දැනුම් නොදී බොද මහනායක හාමුදුරු නමක් නිකම් මහනායක හාමුදු්‍රමක් නමේ ලංකාවේ ග්‍රන්ථ කතරූවරය විදියට ධර්මදර විනිද විශෂ අභිධර්මය සම්පාත් චිර ප්‍රසිද්ූ චරප ප්‍රසිද්ධූ මහතරුන් වහන්සේ නමක් ක්‍රේලු කානේ චන්දවිම හාමුතුරු. උන්වහන්සේගේ අපවත්වන්ම ජනමාද්‍යර දැනුන් දුන්නේෙත් ආධාන අසසා ුණනැන් පස්සේ. උන්හසේය අවසන් ඉල්ලියීම ඒ වගේම ඒ චිත්තක ගොඩ නගල ඒ ආකර සිද්ධ කරේනෑ බෞද්ධ කොඩි කීපය හාමුරුව කීපනමක් මුද මහනායක හාමුදුරමක් අපත්තුහාම අපි දරු සමහරය දැකළ ඇති විශාල රාජජනුග්‍රහයි විශාල ආධහනපු ජෝවයා දින ගණනාවක් මුළුල්ලේ විශේෂ ස්ථානයක හාමුදුරුවරු දහස්සකට අධික ප්‍රමාණයක් වැඩම කරලා විශාල පාන්සකූල කටයුත්තකින් තමයි ය සිද්ධ කරා හැබැයි රකා හාමුදුරුවෝ තුන්නිිකායෙන් හාමුදුරුව තුන්නම කීපනමක් වඩම්මලයි පහස්සකූල කරන්න කෙලායි තිබුණ එතවට හාමුරුව ඉතාම සුල්ප අතය ගිලිගාන්ටත් අඩු ප්‍රමාණයක් වැඩම කරලා ඉතාම සරලව ආදාානය සිත කළලා දේ ආදාානය කරන්න වෙලාව තිරුණේ දරස සෑ ඉදිකල් ඉරවෙන්නේ යම් වෙලාව කළ ඒ වෙෙලාව උන්වහන්සේ දේ දාධානය කළ ුතුයිකිළුන් වහන්සේ සඳහන්කයි ඒ වගේ මහා පරමා දර්ශි භිෂ චරිතයක් තමයි රේරුකාණී චන්දවිමල අප මහනායික හාමුදුරුව. උන්වහන්සේ චරිත අපේ දරු කියවන්න එ පැවිදි චරිත තුළිනොත් අපේ ගිහි දරුවන්ට විශාල ආදර්ශය ලබාගන්න පුළුවන්කම තිබෙනෝ. එහන් දරුවනි අපි දහාවෙන ප්‍රශ්නයටය. මනාසිහිනුවනින් යුතුව සිය ධනයද රැකගෙන සාමකාමීව නිරෝගීව ලැජ්ජාබය ඇතිව ජීවත්වීමට උපකාරවන්නේ පචසීලයහි දෙවන සිල්පදයයි තෙවන සිල්පදයයි සිව්වන සිල්පදයයි පස්සන සිල්පදය මනා සිහිනුවනින් යුතුව ධනය රැකගේ ධනයද රැකගෙන සාමකාමීව නිරෝගීවල ජාබා ඇතිව ජීවක්තිමු උපකාරවන්නේ පංචසීලේ දෙවන සිල්පදය තවන සිල්පදය සිවවන සිල්පදය පස්සොන සිල් දැන් අපිත බෞද්ධරුවෝ කොඩ පන්සසිල් කටපාය ඇැති කිය ද පාසලේද පන්සුල් සමාධම් වෙන දහම් පාසලේදී පන්සල් සමාධම් වෙන ගෙදර තනියම බුදුන් වදින වකලා පිහිතන අපේ දරු උදේහවානේද බුදුන් වදිනකොට පන්සිල් ගන්නවා නමස්කාරයේ කියලා තිසරනී සමාධම් වෙලා පලවිනි ශික්ෂාපදමකක්දුව එපුතේ පානාාති පාතා වේරමණී සික්ඥාපදන් සමාදිය දෙවනි ශික්ෂාපදය අධිනාදානා වේරමණී සික්ඥාපදන් සමාදිය උ එක කාමේ සු මිචාචාරා බේරමණ සික්කාාපද සමාධිය හතර මුසාවාදා බේරමණ සික්කාාපදන් සමාධියන් පහ සුරාමීරය මජ්‍ය පමා දට්ටානා බේරමණේ සික්පදන් සමාධිය මෙන්න මේ ශික්ෂාපද පා එතුරු දුව පුතේ මේ ශික්ෂාපද පහෙන් මනා සිහිනුවනින් යුතුව ඔන්න හොඳ සිහික් තියෙන්ට ඕන සතිමත් බවක් ධනයත් රැකෙන්ඩ ඕන නිරෝගී වඩත් ඕන සාමකාමී වැඩත් ඕන ලැජ්ජාාවය ඇතිවෙන්න්ත් ෝ කාරණම් මොකේද සම්පූර්ණ වෙන්නේ කිීවෙන කෙන්ද මොන ශික්ෂාපදේද ඕ රහමරපානින් වැලැකීම නේද සුරාමීරය මජ්‍ය පමා දත්්හා නාවේරමණී සිකාපදන් සමාධයාමිකන ශික්ෂාපදනය සුරාපානයේ ආදීනව උදන් දශනා කලති නේ මොන සූත්‍ර දෙේක තියෙන සුරාපානය ආදීනව අපි දුරපුතාල දන්නවා දපු සිංගාල සූත්‍රය නේද සිංගාල සුත් දිගනිකායේ සූත්‍රයක් සි සිංාල වවාද සූත්‍රය ලපෙ දරුවෝකන් අන්නේ සූත්‍රය එතුට දපුතේ සිංගාල සූත්‍රයේ තියනවා නේද බෝග විනා සමුකාතර එකක්තම රහමර පානය එහි ආදීනවතියන ආධමතරය තමනිවතියන සිහිනුවන් ඇතු යනවා ධනය ආනාරක්ෂිත වෙනවා මකොද එයා සිහ විකල් වුණහමනේ ධනය බලාගරන කරන සාන්ද්‍රෂ්ඨික ධනය විනාශවෙලා යනවා ඇස් පනාාපිට ධනී විනාස්වෙලා යනම් නිරෝගී බවනැතුව යනවා රෝගියෙක් වෙනවා ලෙඩෙක් වෙනවා රෝගෝලට ආයතන වෙන බෝනවන්න රෝගවල බෝවෙන තැනම් මේද බෝනුව රෝගවල ඔහුගේ ශරීරේ බෝන රෝගලට ගොදුර වෙනවා ලැජාාවයනතුව යනවා මොකෙද සුරාමිය සුරාමිරකින් කිමිශෂපදේද එක පානාතිපාතා වේරමාණ සික්කාපදව සමාධියන් දෙකා දින්නාදාන තුන කාමය සුනිිච්චාචාරා හතර මුසාවාදා පහ සුරාමියරේ මජ්‍ය පමමා දට්ටා එතවට දුුවපුුතේ පස්වන සිල්පාදය. අංක හතර පිළිතුළ. පස්වන සල්පාදයයි. මනා සිහිනුවනින් යුතුව සිය ධනයද රැකගෙන. සාමකාමීව නිරෝගීව ලැජ්ජාබය ඇතිව. ජීවත්වීමට උපකාරවන්නේ පංචශීලයේ පස්වන සිල්පදය. කිව සිල්පදේ ද පස්වෙනි සිල්පදය. එනම් දරුවන කොළොස්වන ප්‍රශ්නය. වචීකම්මහෙවත් වචනින් සිදුවන වැරදි අතර අනුන්රැවටීම වතනය සිදුවන වැරදි අතර අනුන් රැවටී එතකොට දරුවනේ වචීකම් හෙවත් වතනින් සිදුවන වැරදි අතර අනුන්රැමටී වච්චෙන් කරම කොටස් තුළත් තියනෙන දුවපුපතේ නද දස අකුසල් තියෙන මොනවද දසුස එත දස කුසලුත් තියෙනවා න එ කුසල් කියල කියාන ේද කුසලේ යහපතනේර එතකොට දුවපුතේ දස අකුසල් ධර්ම ඒ කොටස් තුනකට බෙදෙන කායික කයින් වෙනවා අකුසල් කයි වචචනය සිට තිදොරි න්නේද සින් එතට දපුතේ කයින් වචනය සිටන්ගෙන තිදොර අකුසල් සිද්ධ වෙන. එ දස අකුසල්. එතට දරුවන මේ දස අකුසල් වල සිදුවන වැරදිවලින කායිම් කායකම් මනැ වතනින් සිදුවන වැරදි වචීකම් සිටිං වෙන වචන නි චයිසික ධර්මනින් චයිසිකම්ැනමින් නද එතකොට කායකම වයකම මනෝකම් පි සි වෙන මනෝකම්ම මනෝකම් මනෝකම් යි එතකොට වචීකම්වත් වතනින් සිදුන වැරදියා අත්තර අනුන් රැවටේ වචනින් සිදුවන වැදිකී යත්තිනවාද හතරයි වචන සිදුන වැරදි කියයද වචයකම්ම හතරයි. මොනවද හතර බොරුකීම කේලාම්කීම පරුස වචනය කීම හිස් වචන වාක් දුෂ්චරිතය කකිලබීම වාක් දුස්්චරිතය එක හොඳ පැත්තත් තියෙනවා වාක් සුචරිතය නේද බොරුකීම් වෙනුවට සත්‍ය කතා කර කේලාංකිීනව වෙනුවට අනුන් සමී කරවන්න කතා කර ච වැඩගරදව ක පරුවාචනග හදයන්ගම හනිත හිද ඇද ගන්න වචන කතානේද ප්‍රමානාපදේව අන්නේ වගතගොට දුවපුතයේ මසාවාදාකුසලයකි පිසනාවාචාකුසලයකි පරුසාවාාචාකුසලයකි සම්පපලපාකුසලේ අනුන් රැවටීම මොකක්ද ප්‍රවට්ටාන මොකෙන්ද දුවපුුතේ බොරුවෙන් මේද බොරුව කියන මොකක්ද මුසාවාදාුසල වා අකුසල එතකොට වචීකම් හෙවත් වචනින් සිදුවන වැරදි අතර අනුන් රැවටීම කුමක් කියල හඳුන් වන්නේ මුසාවාදා මුසාවාද අකුසල අනුන් රැවටීම මුසාවාද අකුසලයක් හො එ ඊළඟ ප්‍රශ්න යමමුදුයිපුතේ දොලොස් වනි ප්‍රශ්නි බලන් ආහාර ගත් පසු ඇඳුම් ඇඳ ගැනීමට බැරි තරමට ඇඳුම් ගැනවත් නොසලකා ආහාර ගන්නා තැනැත්තා බුදු දහමේ හඳුන්වා ඇත්තේ ආහාරහත්තක යනුවනි තත්ත් වට්ටක යනුවනි අලම් සාටක යනුවනි කාක මාසක ය කවුද ආහාරගත් පසු ඇඳ ඇඳ ගැනීමටවත් බැරි තරමට ඇඳුම් ගැනවත් නොසලකා ආහාර ගන්නා තැනැත්තා බුදු දහමේ හඳුම තමන් කෑමගත්ත පස ැඳුම් ඇඳගන්නවත් බැරු එකන්නේ නීද විශාල ආහාරගන්න කියෙනක ලොකු කර්තාවයක් විදිර කරලා නීද පුස්ම ගන්නව ැරිවෙන්න කෑමමතම ත්තේ උදාවේෙන්. එතකට දුව පුතය ය ආහාරහත්තකද තත්තවට්ටකද අලන් සාටකද කාක මහස්සකද මේ වචනය ඇතුළේ පුතේ ඇඳුම් කියෙනෙ එක තියෙනවා පොඩ හොත හොඳවට බලන්න මේ උත්තර ටික ඇඳුම්වලට කියනෝ ඕනේ නේද සාටක කියනෙ එක තියනවා නේද එතකොට අලන් සාටක අලන් සාටක තොට බුදු හාමුදුරුව දේශනා කරන්නේ නේද භික්‍ෂූන් වහන්සේලා විදිහයට අපිට ගිහිය ඇත්තේ පුරද්ධ ිෂන්වාහසෙන් ලැබිලා තියෙනවා බෞද්ධ සිරිත්විරිත්වලද ආහාර ගන්න ඕන පමණ දැන ආහරේ මත්තයුතා මේ ආරේ පමණ දැන ගැනීම නද එක තා වැදගත් පසරොස් චර්ණවල එක ආහරේ මත්තුතා ආහරේ පමණ දැන ගැනීම බුදුහගු රංකල තිනෙන තමන්ගේ කුසපිරන්න හාර පිඩු තුරහතරක් ගන්න ඉඩතියල තමයි පැම්පානය ක්‍රමති පැන්වල දන්න තිය ඒතු කය සැහැල්ල වෙන නේද කය අපහසු නෑ නිරෝගේයකම ඇති වෙන කායික පීඩ අඩුවෙන හරි වැද ගත්ත ආහරගන්නකොට අප දරුවනත් ආහාරගන්න කොට මේ දසල විභාගයට පාඩාන් කරන්න තියෙන නිසා ඒ ප්‍රතිපදාව හොඳයි නැත අපේ දරුව වැඩිපුරහෙම ආහාර අරගෙන දවලට නිදාගන්න පෙළබෙන්න්න පුළුව මේ වෙලාවෙනකොට එනිසායි අලසකම දුරලා නේද මේ විභාග ජයග්‍රහණය ලබන්න නං ඔබ යම් කැපකිරීමක් කරන්නඕන් කැපකිරීම කළ යුතුයි කැප කිරීම නැතුව ජයග්‍රහණයක් ලබාගන්න බෑ ඕනම කෙනෙටහෙමයි ද්ධාර්ථ බෝසතාාණන් වහන්සේ නේද සය වසක් කැපකිරීමක් කරන ඕන දුස්කර ක්‍රියාව නද තාම වෙහස කර කටයුත්තක නිරත වෙලා තමයි අවසානයේ දී සමා සබුද්ධ රාජයට පත්වෙන් සබුද්ධ තදවිය නද සම්බුද්ධත්වය අවබෝධය ප්‍රඥාව ලබාගන්නේ අවශ්‍ය වැඩපිළල යොදනවා නිකන්නමේ අවුදු හයක් එක දිගට නේද ඒ වෙන කැපවෙනවා තමඟ අරමුණ අප දරුවට හරි දර්ශ සිද්ධාර්ථ බෝසත් චරිතය ඒ චරිතය ඔබ ආදර්ශයට ගණ්ඩෝන එතුර දුව පුතේ ආහාරගත් පසු ඇඳුම් ඇඳ ගැනීමටවත් බැරි තරම ඇඳුම් ගැනවත් නොසලකා හාරගන්නා තැනැත්තා බුදුදහමේ හඳුන්වා ඇත්තේ කවුරු කියලද අලන්සාටසා එ අපේ දරුවෝ ඒ ප්‍රශ්නයට තුරුල යන්න ඕන විශෂයම හාර ගැනීම සම්බන්ධ කාරණ ඒ විශේෂම අපේ දරුවු මතක තා ග්ඩෝන කාරණ වෙනු දහතුගනි ප්‍රශ්නය රාජ්‍යපාලනයට අදාළ ප්‍රශ්නය වන බලන්න දපුතේ දැහැමි රාජ්‍යපාලනයකට අවශ්‍ය රාජ්‍යපාලන ප්‍රතිපත්ති මාලාවන් ගණනාව බුද් දේශනාවේ ඇතුළත් වේ බුද්ධකාලීන භරතයේ වජ්ජීන්ගේ පාලන ප්‍රතිපත්ති මාලා වූයේ. දැහැමි රාජ්‍යපාලනයකට අවශ්‍ය රාජ්‍යපාලන ප්‍රතිපත්ති මාලාවන් ගණනාව බුද දේශනාව තිබෙනවා. ඒ අතර බුදධකාලන භාරතයේ වජ්ජීන්ගේ පාලන ප්‍රතිපත්ති මාලා වූයේ ඔන්න. වද්ජීන්ගේ පාලන ප්‍රතිපත්ති ගෙන එය වජ්ජි පාලන ක්‍රමෙන්. දැන් අපි දන්නවා දැහැමි රාජ්‍ය පාලනයකට මනාරාජ්‍ය පාලනයකට අවශ්‍ය ප්‍රතිපත්ති බුද දේශන ාවති. නේද පුදේශ තිබ පංචසීල ප්‍රතිපදාව සතර බ්‍රහ්ම විහරණ දසරාජ ධර්ම දස සක්විතිවත් නේද ඔයාදී විදිහට තිබෙනු.මන්න මේ දේවල් වලින් වජ්ජී රාජ්‍ය ප්‍රතිපත්තිමමාලා වනේම කක්ද බුද්ධකාලේ එක මහාපණ භාන සූත්‍රය මේ කාලනය අන්තර්ගතයනො දීගනිකායේ මහා වගගයේ මහාපරණීර්භාන සූත්‍රය ද පතිමකැ තුළත් වෙනවා සර සග්‍රහවස්තුව සයව බම්ඹ විහිරණ සප්තා පරිහාණය ධර්ම සතර අගතියන් තුරභී සතර සංග්‍රවස්තුමන වද ධනය ප්‍රියවර්චනය අත්්‍යතරයා සමානත්මතා එකත් රජාන ප්‍රතිපත්තියන් සවබබවිියර මහා ප්‍රක්්මයයට තින ගුණාතර මාතාපි අම්මට තාතර තියන ගුණාතරනේද මනද මෙිත්තා කරුණා මුදිතා උපෙක්හා සප්තා අපරිහානය ධර්ම ස සතරගති චන්දා දෝෂ බයාමෝහා චන්දයි දෝෂය බයමෝහේ මෙන්න මේ කාරණ හතර ඒ හතරෙන් අගතියට යන්න බෑ. ඒතුට වජ්්‍යීන්ට දේශරනා කරේ මොකක්ද වජිරාජතය සප්ත, අපරිහාය ධර්ම මොනවද තිබුණේ සප්ති අපරිහානීය ධර්ම පිරිහීමට හේතුවන කාරණම් රාජ්‍යයක් පාලනය කරනකොටේ පාලකයා මනා ශික්ෂණයක් තිේෙන්ටුව ඔහු තුළ නේද ඒ පංජසීල ප්‍රතිපදාවෙන් ව පෝෂණය වෙන්ඩුව ප්‍රාණගාතය මනුෂ්‍ය ගාතනය පාලකෙක් කරොත් ඔහු ධර්මක පාලකෙක් වෙන්න ඉන්න. ප්‍රාණගාතයෙන් පාලකයා වංවීම හරිම බැදග මනුෂ්‍යන්ට හිරිනිසා කිරීම හිරිහැර කිරීම පොදු මහදන මතයට ඇහුකම් නො දෙන පාලකයා පිරිහෙන බව බදුහාදුරෝ දක්ොල තිබහෝ. එක පැහදිව තියන බුදදු දේශනාවේ බුදුහා දශනා කගර බද ධරමය එක සාම්ද්‍රෘෂ්ටිකයි නේද මෙලෝවන් විපාක ලැබෙන ධර්මය එතකොට ඒ ධර්මීද අනු අපිට පෙන්වල තිබෙනවා පාලකයා අදැහැමි වුුණොත් ඒදැහැමි ප්‍රතිපත්තිය අනුගනය නොකරොත් ඒ පාලනය පිරිහෙනවා. ඒ පාලනය පිරිහීමේ ප්‍රධානම දෙයක් තමයි ප්‍රාණගාතයේ ප්‍රා ගාතය කළලා න්නේ සත්ව ඝාතනය පමණ මනුෂ්‍ය ගාතය මනුෂන්ට ඉරිහැ කිරීම එතකොට මනුෂ්‍යයන් පීඩාවට පත් කිරීම මනුෂ්‍යයන් වෙහෙස කර තත්වයට පත් කිරීම. ඒ මනුෂ්‍ය චිත්ත සන්තානය තුළ පාලකයා අප්‍රසන්නතාවයට පත්කරොත් ඒ පාලකයක් පිරිහෙනවා. ඊළඟට අධින්නාදාානා ශික්ෂාපාදේ හර පාලකයා හොරකම් කරනවන පාලන තන්ත්‍රය හොරකම් කරන නං ඒ පාලනය බිඳ ඇකනෝ. අදිින්නාධනා ශික්ෂාපද. කාමී සුිච්ාචාරා ශික්ෂපාදේ කාමී වරද ඇස්ුරනෝ නං ගැන පංචකාමවස්තුූනු ප්‍රීණණය කරමින් පාලයක ඉතාම සපෝග්්‍ය බෝගයේ ජීවිත ගත කරම මිනිස්සු දුක්කිත ජීවිත ගත කරන නම් ඒරටේ පාලනය පිරිහෙනෝ. පාලකයා පිරිහෙන, පාලන තන්ත්‍රය පිරිහෙන. ඒ ජනතාව ඒ තුළින් මහ පීඩාවකට පත්වෙනවා. එතකොට පාලකයෝ සුපෝගි බෝගි ජීවිතගත කරමි කටයුතු කරන වනම් එක පිරිහිෙන්ඩි හේතුයු. එත් එක්කම පාලකෝ බොරු කියනවන මුසාවාදශිෂා පදිනේද බොරු කියනවනන්ගේ පාලනය බිඳ වැටෙනු. බොරුවෙන් පාලකයා කවදාව ජෑග්‍රහණයක් ලබන්නේ නෑ පාලකයාට බොරු කියන්න පුළුවන් වෙන්නේ යම් කිසීමි අවස්ථාවක් පපණ. අස්ථතාවෙන් පස රට වැසිෝ දනගන්න මේ පාලකයා බොරු කියන කියෙනෙ. බොරු බොරුකාරෙක් නද. තොරේ පාලනය තුළ විශවාසය ගොඩනගින් නෑ මිනිශේ පාලනය ප්‍රතික්ෂේප කරන. බොරුවෙන් පාලකයාට පලනය ගෙන අන්න පුුවන්කමක් ලැබෙන්නේ නෑ. වාක් සුචරිීතය. වචනයේ යහ පත් බව පාලකෙක්ගෙ තියෙන්ඩෝට. නිවැරදි රජු දෘෂ්ඨයක් පාලකෙග තියෙන්. එක දසරාදධරම දශ කර බදු හදුර නේ අප දපතාල් දන්න නේද. දානන්සීලාම් පරිචාග අජවවා මජවන්ත පන් අකෝදවා විහිංසාචය කන්තී ශවිරෝධතා. එහිදී රිජුබව මුෘදු බවපාලකඇති රජු තීරණ ගන්නවඕන් රජු තීරණ ජනතාවගේ යහපත වෙනුවේ ජනතාවගේ සුබසිද්ධි වුවෙන් ගන්න තීරණ නැතුවඒ තීරණ ජනතාව පීඩයට පත් කරන පෙලන තීරණ වඩ බෑ.ඒ ජනතාවගේ යහපත සෞභාග්‍ය උදෙසාගතයුතු තීදු තියරණ වන්නවා. එහනම් පාලකයා ජනතාව වෙනුවෙන් හිතන ජනතාව තමන්ගේ දරුවන් යැයි සිත. ඒක තමයි අශෝක චක්‍රවර්ති ආකල්පය චක්‍රවත්ති බෞද්ධ සංකල්පය අශෝකධිරාජ්‍ය නෙද රටබැසිෝ තමන්ගේ දරුවන් යයි සිතුවා. එකට බුදු හාමු දුගන්නවා අපිට මෛත්‍රී සංකල්පේ පාලකේක්තුව සිව බඹ විහිරණ තියෙන්නව මෙත්තා කරුණා මුදිිතා උපෙක්වා ගුණ. එතනි මෛත්‍රී ගුණය එන්නේ කොහොමද අපිට මෙත්ත සූත්‍රය උගන්නන්. කොය ආකාර දෙක තියෙන සූත්‍රය දරුවනි. මතා යතානියම් පුත්තන් ආවිසායක පුත්තමනක දරුවක්කින් අම්ම කෙනෙ එකේ දරුවාට කොයි තරම් සෙනිහස්සක් ආදරයක් දක්වනු. අන්නේ වගේ රාජ්‍ය පාලකයා තමගේ රටවැසියන් සලකන්න වවා. අන්නේ වගේ මෛත්‍රේග සාගත සිතුවිල්ලක් ඇතිකරගන්න පාලකයා තමයි රටවැසියන් සමුෘධිමත් කරන්න. රට දියුණු කර. එතකොට බොරුව කියන්න බෑ ඒත් එක්ම හොරකම කරන්න බෑ සත්ව හිංසනය මානවහිංසනය කරන්න බෑ අ එහෙම පාලනයක් තමයි ධාර්මික පාලනයක් වෙන් එනීද? එතොට පාලකයා තුළ මේ ගුණධර්ම. එකින් එක සංවර්ධනය කරගැනීම ඉතාම වෙතගත්වෙනවා ඒ යහපත් පාලනයකට එතකොට දැහැමි රාජ්‍යපාලනයට අවශ්‍ය රාජ්‍යපාලන ප්‍රතිපත්ති මාලාවන් ගණනාවක් බුදු හාමුදුර අපිට දේශනා කරලා තිබෙන ඒ දේශනානව බුද්ධකාාලන භාරතයේ වජ්ජින්ගේ පාලන ප්‍රතිපත්ති මාලා වනේ සප්ත අපරිහානීය දර්. ඒ අපරිහානය ධර්ම රැකපු. ච්ච රාජ්‍යය කිසි දවසක තවත් කිසි ම රාජ්‍යයකට යටත් කරගන්න පුළුවන්කමක් ලැබුණේ නෑ ඒ කාරණ පිරිහුණු තැන තමයි ඒ රාජ්‍ය තවත් රාජ්‍යයන්ගේ යටත්වීමට නැත්තම් ඒ රාජ්‍යයන්ගේහතකොළුවන් බවට පත්වේ එතකොට මෙන්න මේ කාරණය අපේ දරුව හොඳින් මතක තබාගන්න එහෙමනා අපි ඊළඟ ප්‍රශ්නයටයම් දා හතරවැනි ප්‍රශ්නය ධර්ම සංගායනා ආශ්‍රයෙන් අහලාතියෙන ප්‍රශ්නයක් මේක හලා තියෙනෙ මොකෙන්ද ධර්ම සංගායනාබලි. සූත්‍රවිනය අභිධර්ම යන පිටක ත්‍රිපිටකය නේද. විභාෂ්‍යානම් සර්වස්ථවාදී අටුවා ග්‍රන්ථ සම්පාදනය වූයේ දෙවන ධර්ම සංගායනාවේදී තෙවන ධර්ම සංගායනාවේදී කනිෂ්ක ධර්ම සංගායනාවේ දය අල්ලූ විහාල ධර්ම සංගායනාවදී. දෙ ධර්ම සංගායනගෙන පෙ දරු දන්න. පලවිනි ධර්ම සංගායනාව බුදු හාමුදුරෝ පිරුවම් පාල මාස තුනයි සංගායන පවත් මහාකාශ්‍ය මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වේ උපාලී මහරතන් වහන්සේ ආනන්ද මහරහතන් වහන්සේ ආදී මහරහතන් වහන්සේලාගේ සභාවී දෙමනි සංගායනාව දස වස්තුව ල්කරග බුදු හාමුදුදුව පිරනුවම් පලවෞුද සියයක බුද්ධවර්ෂ සයේද කාලාශෝක අධ රාජාගේ කාලයේදී පවත්තුරු තුන් එනි සංගායනාව ධර්මාශෝක මහා දිරාජ්‍යාගේ පාලන කාලයේදී පවත්වන අමුගලි පොතති සමරහතාන් වහන්සේගේ ප්‍රධානත්වේමින මේ වගේ සංගායනා ඉතිහාසීදුව පොතේ මේ සංගායන හරි වැදගත්ම සර්වාස්තවාදය සර්වාස්තවාදකොහම අපි දරට කලබල ව්ඩෝ නෑ සරවාස්තවාද කියලා කියන දුහෙපුතේ තේරවාද දෙවිනි ධර්ම සංගායනාවේදී දෙවි ධර්ම සංගායනාව දන්නවාන දෙවිනි ධර්ම සංගායන වෙද දසවස්තුවක් ඉදිරිපත් කරනවා වජ්‍යපුත්තක භික්‍ෂූ ඇ දසවස්තුවට එරහිව එහි විනේ විරෝධී භාවය පෙන්වමින් නි සබ්භකාමී යසරේවතාදී මහතරුන් වහන්සේලා සංගායනාවක් කරන එකර සහස්සික්මය එකරෙන සශප්්‍ර සතිිකා කලෙ සංක. විරුද්ධව මහා සංගිති කියලා තවස් සඟ පිරි දාදාහක පොඩි පිරිසක් නෙමින් අරගොල්ලු හස්සීයි මේකුු දාදාහක පිරිස එකතු වෙලා වෙනම සංගායනාවක් කරන මහා සංගිති ඒ අය හඳුන්ුව මහා සංගික ය දෙවුණ ධර්ම සංගායනාව නිකාය බෙහෙදය ආරම්භ වෙන්නේ නිකාය බේදය නිකාල් බේදය ආරම්භවෙ දෙවිනි ධර්ම සංගායන වෙදි එතවරු දුුවපුතේ දෙවිනි ධර්ම සංගායනාවේ ඇතිවූ නිකායබේද කොටස් දෙකයි ප්‍රධාන වශශයෙන් තේරවාද හා මහා සංගික තේරවාද පාර්ෂවත් කොටස් වලට පස කාල බෙදෙනන කායව අතර එකක් තමයි තෙරවාද කොටසේ සර්වාස්තිවාද කියනි සර්වාස්තිම්පදා සර්වාස්තුවාද සම්ප්‍රදාායේ විභාශාක්‍යනය අතුව අපෙත් තියෙන අතුවා අට්ට කතාගෙන පලපෝටග නේද. අටටතා එක ත්‍රිපිටකේ එලි පෙහෙලි කරන ත්‍රිපිටකේ විවරණය කරන නේද. කත්පොත්ොදටතා විභාෂාව. එ විභාෂාව ලිය වුණේ සංස්ෘත භාෂාවෙන් වඩගෙන බෞද්ධ සස්ෘපය එකලා ුඩිස්ටයි බ්‍රරිි සංස්ක්‍රිට් කන භාෂාව එහින් දිය වෙන්නේ.ඒ අට කතා සම්පාධනය කළේ සංගායනාව සිද්ධ කරන්න කශ්මීරයේ කුන්ඩලවන විහාරයේ දී. රජුරුවන්ගේ දායකත්වයේ නිසාපයකට කිය කනිෂ්ක ධරම සංගායනාව කනිෂ්ක ධර්ම සංගායනාව කනිෂ්ක රජුගේ ප්‍රධානත්වයෙන් පළත්වන නිසා ඒකට කියනවා කනිෂ්ක ධර්ම සංගායනාව කිය එකේ දරම ම කනි්ක ධරම සංගායනාව විශේෂයම අපේ දුවල පුතාල මතක තියා ගන්න ම ධර්ම සංගායනපාටම හරි වැදග ම අප දුවල පුතාලට කිව්වනි ධර්ම සංගායන හොඳින් මතක තබා ගන්න ඒ ධර්ම සංගායන ඔබ හොඳින් මතක තබාගැනීම තුළින් ඔබට පුළුවන් ජීවිතයේ නේද විභාගයේ කඩීම ජයගන් යතුරධර්ම සංගායන හරි වැදගත්වන තැන හොඳයි එහෙනම් අපි අමුදුව පුතේ පාලස්සනි ප්‍රශ්නයට දැඩි චේතනාවක් නොමැතිය නොමැතිව සිදුවන අසම්පූර්ණ කුසලා කුසල කරම හඳුන්වන්නේ. දැඩි චේතනාවක් නැතුව සිද අ සම්පූර්ණය වැය සම්පූර්ණයව නමි සම්පූර්ණ න්නම් ගොම දෙේකෙන්නේ. චේතනාහම් භික්කවේ කම්මන් වදාමි චේත ඉත්වාකම්මන්කරෝති කායනවාචය මනස. චේතනාව මුල් වෙලා කරන්්ඩෝන දැඩි චේතනාවක් එකට බලපාන. දැඩි චේතනාවකින් තොරව වෙන කර්මල්ට නාද කියන දපති කටත්හා මොනවකලද කියන්නේ කටත්තා. කරමය සම්බන්ධ පාඩම හරි වැදගත් ඒ දරු හොඳ අද්‍යනය කරන්න ඔබ පෙළපොතේ ඒ කර්මය සම්බන්ධ පාඩම හොඳින් කියවා ගනිින් කියරලා බලාපොත්තු වෙනවා හොද කරර්ම ආස්්‍රීත ඔබට ප්‍රශ්ණ කරනාව ලැබෙන නිසා. නිසා කරමය කියන එක ඔබ දන්නවා කරමය කාලයනුව අනු පිළිවෙලානුව අධි විජරතියනවානි අන්නේ දේවල් ඔබ වෙනවෙනම පොඩ්ඩක් පාඩන් කරගන්න අපි මෙම සාකච්චා කර ඩ දෙ ගල නාවකදීීම අපිඉදිරියට තවසාගච්ඡා කරනකොට අප දරුවට ගැටලු තෑ විසඳාගෙන පිළිතුරු සපයන්න පුළුවන් බේ හොදයි දාස්ුවනි ප්‍රශ්නටයම් තමන් උපයන ධනය පරිහරණය කිරීමේදී අයවැය ගැන විශේෂයෙන් සැලකිිමත් වී යුතුයි එය අනු අය ඉක්මවා වැෑනො කිරීම ඔන්න තියෙනවා කාරණ හතර පු්ාන සම්පදා ආරක්ක සම්පදා කල්යාන මිත්තතා සමජීවි කතා මේ කාට දේශනා කරන්නේ ව්‍යග්ග පජ්්‍ය සූත්‍රයේදී පුදහන් දෙශනා කාටද දීග ජානු කෝලිය පුත්‍රයාට දීගජානු කෝලිය පුත්‍රයාට. දිගජානු කෝලියට දේශනා කර දේශනා. මෙලොව පරලව උබහාර්ථයේම ජයග්‍රහණය කරන්නේ කොමද කෙනෙක මස්සූත්‍රයේ තිබෙන් නිදුව පුතේ. එහිදී. උට්ටාන සම්පදා නද උට්ටාන වීරතයෙන්ට පැ මොනද අත්ති ොත් වැදත් රෝ දුට්ා සම්පදාව නැතුව ජග්‍රහණය දියුණුව ජවිත ලබන්න පුළඳ බෑ දැ විභාගලියන්න්නන් අපේ දුවල පුතාලට උට්ටාන සම්පදාව නැතිවුණොත් විභාග ජග්‍රහණය කරන්න බෑ නේද අපේ ගොඩත් දරුවන්ට විභාගට පාඩන් කරන්න කම් මැවි විභාග පාඩන් කරන්න හිතෙන්න්නේ පොතක් ගත්තම නිදිමත්තයෙන එඒ ෙමක් විනි සිතේේ උට්ටාන සම්පදාව න අපි උගන්නවා ධරමයේ නේද ආරම්භධාතු නිකම දහතු පරක්කමදව යමක් ඇරඹීමේ පීරතියෙන්ට.ඒ පවත්වාගෙන අවස කිරමි බීරීම අන වගේ තියනෙන වීර ඇති කර ගණ්ඩු යමක් කරගෙන යනකොට කරන්න හිතෙෙන දැකනක් පටන් ගන්න තෙනවා පටන් ගන්න අපටන්ගතර වැඩ අවසං කරන්නේ නෑ ඇයිඒ පවත්වාගෙනයා මේ වීරයක් තියෙන අවසංකිරීමේ වීරයක් තිය. විතුර වැැඩක් ආරම්භී සිට අවසානයේ දක්බ හොඳ වීරයක් හොද ශක්තියා ඇති කරගන්නක උට්ටාන සම්පදා ආරක්ක සම්පදා උපේන දේවල් සොරන්ගෙන් සතුරන්ගෙන් නේද ආරක්ෂා කරගණ්ඩෝ ද එතට සොර සතුරන්ගෙන් ජලයෙන් ගිෙන් ආදීවශයෙන් වවා නි වාරක්ෂා කරගැනී හරි වැදග නද අපි සිංහල සූත්‍රයේ තිීන ඒකේන බෝග බංජේ දදිවිකමන් පයෝජයේ තතුත්තච නිදාපයේ තුන්ගවෙනි කොටස නිදහන් කරන්න කියලා නේද. එඒම කනද අපදසෝ බවිස අපදව පෝජනයට ගන්න. ඉතුට ආරක්ක සම්පදා කලයානමිත්ත හරි වැදගත් කලයාන මිත්‍ර සම්පත්තිය නේද අප දුවල පුතාලට හරි වැදග නිර්වාණගාමී ප්‍රතිපදාවට බුදු හාදුරු බණය කියනකොට ඒක ද පලවෙනි වැදගත් කනත කලයාානමිත සම්පත්තිය. එක නංග සූත්‍ර මුලට බුදු හන්දේශනා කර අසේ වනාච, බාලානම් පණ්ිතානච සේීම කපත්ති ප්ඩි කි කලයාන මිත්‍රන්ට පණඩිතාශය එත් එක්කම සිංහල සූත්‍රයේද කලයාාන මිත්‍රයන්න පාපමිත්‍රයගේ කොටස් දෙක් හඳුවාද නොනේ නීද එතර බදහන්දේශරක කලයාා මිත්‍රය වැද ගත්වවෙන්නේ පුද්ගලයාගේ මෙලෝපරලො දෙලෝදනට නද එතුර වචී පරමලා තක්කාලා නු පියභහල ඇති කරලා නද. හොඳ කලයාන මිත්‍ර ඇතිකරගට හොයා ගන්නඩුව. මිතෙක් නැත්තම් දහ දුරහොම දශන කගල තිඉන්නේ ඒක චරිියන් දල්ලංකයිරහ නත්ති බාලය සහත. තනිමින්න්න එක හොඳයි ඔක්කොමත් එක ඉන්නවට වඩා කියලා නේද. කවුරුත් නැත්තන් තමන්ගේ ගුණයට වඩා ඉහල කෙනෙක් ඉසරු කරන්න. සීලමය ගුණියට වඩා සමන්හා සමාන කෙනෙ එහෙමත් නැත්ත තනිමින් එක සුදුසු කියල බදුහාමුදුරුව අපිට දේශනා කරලා තියෙන කල්ලාන මිත්‍රතම්. සමජීවි කතා කියලා කියන්නේ සමන් උපයන ධනය පරිහරණය කිරීමේදී අයවැෑගෙන විශේෂයෙන් සැලකිරීමත් යුතුේ ඒ අනුවේ ඇ අය ඉත්මවා බෑයි රො කිරීම සමජීවි කතා. සම්මව ඒක පවත්වාගෙන යන්න ඕන සමව පවත්වා ගැනීම එක හරි වැදග. හොඳ ඇදුවපුතේ අපිහේ නම් ප්‍රවේශ්විමෝ ද හත්වෙනි ප්‍රශ්නය. සම්බුද්ධ සසුන බේරා ගැනීමට තවත් විසි පස් වසරක් මේ ධම්බදි විපදේවා. යන පැත්තුමෙන් යුතු සි දේව මිත්ත ධම්මපාල හිමියන් සිහිනුවනින් යුතු අපවත් වී බදාලි. දේව මිත්ත ධම්මපාල හාමුදුරු අපවත්තුගේ කවත්ත කෙනයන්. ධර්මපාලතුමා දොන් දේවිද හේවා විතාර නමින් ඉප දෙන්නත් දනසි හැට හතරයේ සැත්තැම්බර් දා හතර. ධර්මපාල දිනය සමරන්න මේ දවසට සැත්තැම් ධහතර ධර්මපාල දිනය අපි සමරණ දරම්පාලතුමා පැවිදි වෙලා භාරතයේදී උන්වහන්සේ අපවත් වෙනවා සිහි නුවනින් ජුතුව සිදවමිත්ව දහම පාල හාමුතුරුවෝ එදද නමසය තිස්තුුණේ එදද නමසයත් තිස්තුනේ අපේල් විසිනාව වෙනි ද අපේල් විසිනාමයෝ නේදේ සිනම්ේල් විසිනම් එදකොට එක හරි වැදග අපේල් විසිනාව වෙනි දිනේ. අපේල් විසිනාව වෙනි දින ඒ මතක තබා ගන්න දහ අට වෙනි ප්‍රශ්නය සද්ධර්මයේ නැමති මිනිකැට ඇමුණු මාලය යන අර්ථයේ දැක්වෙන දඹදින යුගගේ රචිත කෘති සද්ධර්මය නැමති මිනිැට දමදින යුගගේ පොත පතමනව අදුව එපුතේ දැ මෙතැරින් බලන දමදින යුගේ පොත්මනුවත් පන්සේ පනස් ජාතක පොත සද්ධර්ම රත්නාවලිය සිංහල බෝධිවන්සේ තූපවන්සේ එතකොට ජාතක පොත ලියවෙනි කොයුගේ ද කුරු නෑගල යුග ෑගල යුග පන්සේ පනස් ජාතක පොත ලියවෙේ ඉදර පන්සේ පනස් ජාතක පොත කුරුණෑගල යුග ලියන්නේ බහු කත්තුරුක කෘතියා ඒක කත්රුක නෑ හතරවෙනි පරක්ක්‍රම් බහ පන්ිත පරාක්‍රම් බහ රජරුව තමයනු ගහය දක්වන්නේ එතවර කුරුණෑඇගල සාහිත්‍ය යුග පාලි ජාතකටුාව සිංහලට පරිවත්වයෙනවා පන්සේ පනස් ජාතක පොත විදිහ එක අපේ දන්න දරුව සාහිත්‍ය තිහාසේදී ඒගෙන ගෙන තිබෙනවා ජාත කතාකතින පන්සේ හතලස් හතා නේදසත හ ඊදපුොතේ සිංහ බෝධින්සේලිය වෙන්නෙත්ම කුරුණෑයගල යුගමයි බිල්ගම්මල සංගරාජ හාමුදරුව තමයි විසිංහල බෝධිවන්සේ ියනවි පාලි ෝධවන්සය කියල පොතක් තිබුණා පොළොන්නර යුගයේ හි සිංහල අනවාදය පරිවර්තනය තමයි සිංහල බෝධිවන්සේ ඉුවපුොතේ තුූපවන්සේ එක සිංහල තුූපවාන්සය එහෙමයි එකල් කරුණෑගල යුගගේ බංස කතා සාහිත්‍යයක් කරුණ ගුලුගේ ලියවෙනවා සිංහලවන්සතා සිංහල බෝධිවංස තුපවන් සාධී වංස කතා එදුදුඒ පුතේ දමදින යුග ලිවිච එක පොතයි මෙතන තියෙන් ඒ තමයි සද්ධර්ම රත්නාවලිය කවුදලියන්නේ ධර්ම සේන හාමුරුව අපි කර අපේ ගමය හාමුදුරුවෝ කියලා ඇ ගමී රීතිය තමයි පාවිච්චි කරන්න ධර්ම සේන හාමුරුව අපේ දරුවන්ට සාමාන්‍යපෙළ විභාගේ සිංහල සාහිත්‍යයට මිසදධර්ම රත්නාවලි කතාවස්තු තියනවත් එත අපේ දරුව දන්නව කතාවස්තු වල තියෙන සුගම බව ගැමි වහර උපමා උපමයේ භාවිතය අපේ ගමේ ගොඩේ භාෂාව එතකොට සධර්ම රත්නාවලි ලියන්නේ පාලි දම්ම පදට්ට කතා කියන පොත මුූලාාත්‍රකරගෙන් අටුවා බුද් ගෝ සටතුවාචාරීන් වහන්සේ කිස්තු වර්ෂ පසරසී වස ලියන පාලි දම පදට්ට කතාව මූලාශ්‍ර කරගැෙන කතාවස්තුකතු කරලා තමයි ලියන්නේ සධර්ම රත්නාවල යකිනකොත් ඒ අර්ථය බල සද්ධර්ම සදහම් නැමති රත්න ගැන ෑණක් මිනිකැට නේද වලි කෙන ඇම නුමාලේ සද්ධර්ම රත්නාවලින නමේ අර්ථ සද්ධර්ම නැමති මිනිකට ඇම නුමාලේ මොකදද සද්ධර්ම රත්නාවලී අපතත් තින සද්ධර්මා ලංකාරයේ මොනයුගේද ගම්පොල සාහිත්‍ය ගෙන සද්ධර්මා ලංකාරයේ ර ධර්ම කීර්ති හාමුදුරුලියන් ඒ ලස්සර බණන කතා පොත. සද්ධර්ම රත්නාවලියත් බන කතාපොතා නේද බණමවාඩු ඉඳද හන්ඩ පුළුවන් ගැියන්ට රස මිනිඉන්න පුළුව රස්වබත් පොතා සද්ධර්ම රත්නාවලිය කියලා කියන් ඉ සද්ධර්ම රත්නාවලිය තමයි සදධර්මය නැමති මිනි කැටෑමුණු මා හොඳ. දහ නවෙනි ප්‍රශ්නයටම් දහනවෙෙන ප්‍රශ්නය තරුණ අවදයේදී අර්ථවත්ව ජීවත් නෝනොහො වයස්ගත වූ පසු තැවීමට සිදුවේ මේ අදහසකේවෙන දම්ම පද ගාතාව ආරම්භවන් ඕන දම්ම පදය හරි වැදගත්න අපේ දුවල පුතාලට මම කලින් පාඩන්වලදී සඳහන් කළා මේ ධම්ම පදය කොතරම් වැදගත් වි මොකද ධම්ම පදය ඔබට අනිවාරයෙන් ප්‍රශ්න හන පාඩම දමපදය පාඩන ඒ ගාතාවලින් ඔබට මදැන් සති ගනාවට පෙර අප දුවල පුතාටඩුව පඩංකර ගන්න කියලා ගා ටික පාඩං කරන විදිහත් කියල් දුන්නා මංහිතර ද අප දුවල පුතාල පාඩං කර තියන්නේෙ නෙද අපි දුරපද පාඩන් කල තියනෙ තවත් කල්තියන පඩන් කරන න ප පාඩක් ොකරපුදුුවපු එෙක්ට එ පාඩන්කර ගන්න එනන් දුව පුතේ මේ ධම්ම පදයේ ගාතා ආස්ත්‍රෙන් ඔබ දිවිනිකොටසේ ප්‍රශ්නයක් අහනවා නිවාරයෙන්ම සෑම අවුරුද්ධකමින් අනිවාරයෙන් අහනවා එහෙම නන් දරුවනේ තරුණාවදයේදී අර්ථවත්ව ජීවත් නොුනොහොත් වයස්ගත වූ පසු තැවීමට සිදුවේ තැවීමට සිද්ධ වෙන වයස්ගත උනාම මේ අදහස කියවෙන දම්මපද ගාතාව. මොකද්‍ය උ්ටානවතෝ සතිමතෝ සුචිකම් මස්ස නිසම්ම කාරීනෝ සතස්ස දම්ම ජීවින අප මත්තාසය සෝබි වඩ්ඩති යසත සූකරාණය සදූම අචරිත්වා බ්‍රක්්ම චරියන් අලත්දා යඔබ් නේදන චීනකෝඥංම ජායන්තකකිනමච පල්ල් අක්කොච්චි මං අවදමං අජිනි මං හසමි ද ඉරමී ගාතා හතරෙ ොකක්ද මොකද තරුණ වී ජීවත් න මොකදවෙන් අචරිත්වා බ්‍රහ්මචරයා අන්න අචරිත්වා බ්‍රක්්මචරයාම් ්‍රක්මචරයාව හැසිුරෙන්වෝ ්‍රක්ම චරියාව කියල කියන්නේ ්‍රක්්මණ සමාජිත ගරණ පුතේ ජීවිතය කොඩස් හතර කඩ බෙදල බ්‍රක්්මචාරී ගෘහස්ත වාන ප්‍රස්ථ සංඥාස්ක චතුරු ආශ්‍රව ධර්මහත බ්‍රක්්මචාරී ගෘහස් වාන ප්‍රස සංඥාසිී දර පළවෙනීම අවු දාසය දක්වා ප්‍රක්්මචාරී අවතිඒ බ්‍රහ්මචාරී අවදී ශිල්ප ඉගනිමින් තමන්ගේ ජීවිතයට අවශ්‍ය කරන දැනුමුක්වා ගැනිමින් භහ් සච්චාච සිප්න් ෞස්ෘත භාවයක් ශිල්පත්දකම එකතු කර ගනිමින් ජීවිතය හරි වටි නවා අද වෙලාතින්නේ ශිල්ප විතරයි ශාස්්‍රණයන් එහෙම නොවී. භාහ් සච්චාංච සිප්පන්ච. ශිල්පත් ශාස්ත්‍රත් කියය දෙකම ජීවිතයට එකතු කරගන්නටුව. ප්‍රායෝගික භාවිතයක් දැනුමි ශිල්ප කියල කියන්න නේද. ඉතුයි ඒ දෙකම ගැ ගනිමින් ඉන්න කාය අච ලිත්වා බ්‍රහම රයේේ තමයි වඇස ගත උුණනන් පසේ ඇැවීම සිදුව. වෙන හැමුණේ නැත්තා නේද එට ඒ අදහස තියෙන ගාථාව තමයි අචරීත්වා බ්‍රාහ්ම චරියන් අලද්හා යොබ්බ නේද. විස්ස විසිවෙනි ප්‍රශ්නය. පටි සමුපාදය පාඩමින් තයි ඒ ඔබට යොමු කරලා තිබෙන්නේ. නිර්මාණවාදහා, ආත්මවාදය බිඳ වැටෙන පට සම්පපාද බෞද්ධි ගැන්වීමට අනු සංකාර හේතු කොටගේ ඔන පටි සම්පාදය කනක පොඩි හැඳින් වීමක් දීරතිය නිර්මාණවාදය ආත්මවාදය බිඳ වැටෙන. හොද බුදු හාමුදුරුවෝ පහළවෙන කිස්තුපූරුව හයවන සියවස දුගකුතේ කුව හයවන සියවස පිස්තුපූරුව හයවන සේවස දුවේ පුතේ භාරතයේ අගමික සම්ප්‍රදාායරණ විශේෂ ප්‍රහ්මනාආගමි නිර්මාණවාදය තිබුණ එත් එකම ආත්මවාදය තිබුණ ලෝකය දෙවයාගේ නිර්මාණයක් ඒ ගොඩක් දේවවාද ආගම් වලතින අදහස ලෝකය මැව්වි දෙවියෝ ලෝකය විතරක් නමි මනුෂ්‍ය ගහ කොළ සතාශපෝ සියලමාණ දෙවිය. දෙවියන්ගේ කැමැත්තර. ඒ දේවනිර්මාණවාද ඊශව නිර්මාණවාද බ්‍රහ්මණ නිර්මාණවාද විදරමලිම කඳුන්වන. ලෝකයේ මැවේ දවියෝකෙන අතහස. එහෙම ලෝකයේ දෙවියෝ මැව්ුවනම්. දෙවියන සරෝ බලධාරී දෙවියන්ගේ කැත්තරන ලෝකයේ සිද්ුවනි මිනිසාගේ බලයට වැඩක් නෑ මිනිස්සාර සිය සිද වෙනස්රන්න බෑ හැවයි බුදු දහම ීට වෙනස් බුද්ගහම පෙන්වන්නේ මෙම දෙවියෝ කෙරකෙන ලෝක ව නෑ. ලෝකය හේතු පල සම්බන්ධයන ගොඩ්නැවුණු දෙක පටිස් සහෝපාද නයාය මතයි ගොඩ්නැවුණට ෝකේ. නිර්මාණවාදයක් මත නොවේ බ්‍රහ්ණී ගැන්වුවේ දෙවියාන් විසින් ්‍රහ්මනශ්‍යමක මාසිත් භෞරජනක්ක තක් රුත්දසසියක් දශනය හා බ්‍රහ්මාගේ ශරීරයේ ස්ථානලින් කුල මොනිසු බිහුණා ඉහලින්ම මකයෙන් බ්‍රහ්මණය දෙබාහුවේ ශස්ත්‍රීය කලවවලින් ශු මේ වශ්‍ය ිතුින් ුද්‍රය ඔය විදිහට කුලක්‍රමයක් හැදව සමාජ ස්තරායනයක් කර ය බුද්ධා ප්‍රතික්ෂේප කර පුද්ගලයාගේ බිහිවීම වෙන්නේ පරිිසව පාදනයායන් අපිට අගඥ සූත්‍ර දේශනා නද දීගනිකායේ මොකද සූත්‍රය අගග් අගගඥ සූත්‍රය දීගනි කායේ පාටික වග්ගයේ හතරමින් සූත්‍රය අගඥ සූත්‍රයේ ග් ූත්‍රයේද බදු හාමුදුරුව අපිට දේශනා කරලා දෙනවා පෙන්වනවා මේ ලෝකයේ හේතු පල සම්බන්ධය අනුව පටි සමපාදනයායට අනුව කොහොමද ලෝකය කියන ඇතිෙන් ලෝක බිහිවීම සිද්ධ වෙන්නේ කොහොමද කියන එක අපිට බුදු හාමුදුරුව පෙන්වලදීලා තියෙන. එහෙනම් ඒ පටිස් සමපාදන අය ආත්ථවාදයක් ප්‍රතික්ෂයපළවා. ආත්මය පිළිවත් අදහස්. පුද්ගලයාට වෙනස් නොවන ආත්මය පරිනාමයට ලක් නොවන ආත්මයක් එක බුද්ධහ ප්‍රතිශ්ේප කර එහනම් පුද්ගලයා යනු පටි සමුපන්නම ගොට නැගුණු දෙයක් ඉතුර පටි සම්පාදය අපි දන්න දවාදසංග පටි සම්පාදය අංග දොළහායි දවාදසංකැනග දොළහායි අංග දොළහාකින් යුත් පටි සම්පාදයක් බුදුහාමුදුර දේශනා කරද අගදුොහමන වද. අවි්‍යාපච්චයා සංකාර සංකාර පච්චා විඥාන විඥාන පච්චා නමරූපන් නාමරූ පච්චා සලාහිතන සලාතන පච්චා පස්සෝ පස පච්චා වේදනා වේදන පච්චා තන්නා තන්නා පච්චා උපාධන උපාධන පච්චා බහෝ හපච්චා ජාති ජාති පච්චා ජරාමරන සෝක පරිදදිෙව දුකදෝමන සපයා සම්භක්. හො දුක ඇතිවන විදිය. ඕක නතිවෙන පැත්තුගන්න නිරෝධේ අවි්‍යත්වේ වසේ සවිරාග නිරෝධෝ. සංකාර නිරෝධ සංකාර නිරෝධ විඥා නිරෝධ වි ඥා නිරෝධ නමරෝප නිරෝධෝ නමරප ප රෝද සලායාඇත නිරෝධ සලාඇත නිරෝධ පස්ස නිරෝධ පස නිරෝධ නද වේදාන නිරෝද ේද නිරෝධ නන්න රෝධ රෝදධ උපා නිරෝද පා නිරෝද බ නිරෝද ා නිරෝධ ජාති රෝධජා රෝධ ජා මර සෝ පරි දේ දක්දමන ුපායාස නිරුද්ජන්ති උන්න දොලා ඇතිබීම නැතිබීම එතකොට සංකාර හේතුවය මොනාදඇතිවෙන සංකාර පච්චයා වි්ඥාන මොක ඇතින්නේ වි්ඥාන සංකාර කියල කියන පු්ඥාබි සංකාරය අප්ඥාබි සංක පින් පවු රැස්ර ්ඥ කියන්නේ පින් කියන පවු් පින් පව් රැස් කරන ඒ සංකාර ඒ සංස්කාර නිසා ඇතිෙන වි්ඥානය විඤ්ඥාන පච්චා නාමරූපයි නාම රූපධර්ම නේද රපධර්ම ති නාම ධර්ම තින සත්වය ප්‍රධාන්කටස් දෙකයි. නාම ධර්ම රූපධරම්. ඉලන් නාම රූපච්චා සලායතන සලාතන පච්චා පස් පස්ස පච්චා වේදනා, වේදනාපච්චා තන්නනා තන්නාපච්චා උපාධන, උපාධන පච්චා බවබ. එතකොට නිර්මාණවාද හා ආත්මාදය බිඳ වැටෙන පඩි සමුපාද බෞද්ධ ඉගැන්වීමට අනුව, සංකාර හේතු කොටගෙන් මොනවද ඇතිවෙන්නේ වි්ඥානය මේ දෝධ සංපට සපාද කටපාඩන් කරගන්න අංග දුලා මේ විදිේ ප්‍රශ්න කුබට අනිවාරයෙන් බවන ප්‍රශ්යට නු. සංකාර නිසා මොනවද ඇති වේ විං්ඥාන් නිසාමොකද ඇතිවෙන්නේ සලා ඇතර නිසා මොකක්ද ඇතිවෙන්නේ අ සලා ඇත ඇති වෙන්නේ කුමක් නිසා සලා ඇතන ඇති විබීම කුබද නතිවෙන්නේ සලාඇතර නිරෝධ න මේ නැති න්න මඒ ප්‍රශ්නය හන ඔබට අනිමාරය ද පපුතේ එනිසා අප දරුවමේ අංග දුොලා පිළිවෙට පිළිවෙලට අංග දුලා කට පඩා කරගන්න ඕනහනම් දරුවනේ අපි අමුුවෝ විසි එක්වෙනි ප්‍රශ්නයට ආර්ථිකය පැත්තිෙන් හලති පංච බලි නම් වූ යුතුකම් පහක් පිළිබඳව පත්තකම්ම සූත්‍රයේ ගැන්වේ අත්තිබලී යනුවෙන් දක්වා ඇත්ත. පංච බලිතිී නෝනි ද බලි පවත්වන්න ඕන අපි දන්නවා නේද පුද්ගලෙක්ට ධනය තිබීම සැපයක් කිය බුද්ධහම දක්වන සුකය ධනය තිබීම සැපය අත්තිසුක භෝග සුක අනනසුක අනවද්‍යසුක අත්තිසුක කියරගෙන ධර්මික උපයකපු ධනයක් තියෙන ධම්මිකේන දම්ම ලදදේන ධාර්මිකව නේද දහරිය වගුරුවා කායික මානුසක ශ්‍රමය කැප කරලා ධාර්මික නොකළ ුතු ලාදම් පහි වැලකිලා පෙදරුදන්නු සත්්‍ය වළදාම, අවියෞද්ධ වෙළදාම, මස් මාංස වෙළදාම, වස විස වෙළදාම නිද ආදී රහමිර වෙළදාම් ඒවයි වෙෙන් වෙලා. තුලාකූට මානකූට,කන්සකූට, හොර තරාදී හොර පඩිපාවිච්චි කරන්න නැතුව, හොරට කියරන්න නැතුව. හොරටමයි නැතුව නද බහන්ඩවල බාලදේවල් හොඳ දේවල් විදියට විකුණන් නැතුව. අන්න හිදේවල් කරන්න ඇතු ධර්මිකව උපයන ධනය ඇති බව සතුට ඒ ධන තිබිල විතරක් බෑ. මහා සිටුවරුට යන මචරය කෝසී වගේ සිටුවරු නේද ධනය තිබුණ ඇති තරම් ධනය තිබනට ඒ භුක්තිවිදිඉන්න බැරිවුණ. භෝගසුක කියනෙ එන ඒ ධනය කොහම භුක්තිවිදි තමනුත් ඒ ධනය සතුට පත්වෙෙන්්ඩ පරිභෝජනය කරලා. නාස්තියනෙමින් මන්ගේ අවශ්‍යතා අනුව අවශ්‍යතාට වියදන් කරලා තම අමු දරුවන් පෝෂණය කරන ඇගේ අවශ්‍යතා බලන්නුව තම දිමව්පියන්ට සලකණ්ඩුව ඥාති මිත්‍රාධිමිර් එ අනෝ තියෙනවා පත්තකම්ම සූත්‍රයේ අගුත්‍රණ කායේ අත්තිබලි රාජබලි දේවතා බලි පුබ්බ පේත බලි නේද අතිතිබලි ආධිබිතියට එතකොට මෙත රහලා තියෙනෙ දුවේ පුේ අත්ති බල ැනමොක් ියගේ ඥාතීන්ට පිම් පෙද්දීමට ගැනමු කක්ද පුබ්බ පේත බලි ගබ්බ පේත බල මේගේ නාතින්ට පින් පෙත් අනු ෝදන් කිරීමල කියෙන පුබ්බ පේත බලි කියලා පැදි ඊළඟට ඥාතීන්ට යුතුකම් මටු කිරීම ම ඥාති බලි එල කියැන ඥාති බලි ඥාති බලි රජේයට යුතුකම් ඉටු කිරීමටික රාජ බලි අය බදු පැක්ස් කියනෙ අය බදු ගෙවන්්ඩෝ නිසි පරිදි රජජුරුවට. ආගන්තුක සත්කාරීට තමයි අපි කියන්නේ ආත්ති බල ආගන්තුක සත්කාරය මේ පහා බල මතක තබාගන්න විතර කාන හතරයිතියෙන්නේ පුබ්බ පේත බලි ඥාති බලි රාජබලි අත්ති බලි නද ඒ දේවතා බලි කර ජාතියක් . දෙවි දේවතාවන තියෙනෝ තාබ දෙ දේවත එතු මෙන්න මේ විදිහට යුතුකම් ඉටු කරනනා කාර පහක් පතකම් සූත්‍රයේ බුදු හා මුදුරෝ දේශනා කළ සූත්‍රයේ අම්මතක තියාගන්න ඒකත් ප්‍රශ්නක් ඉදිර හඩ පුුවන්. නේද සූත්‍රයේ පත්තකම්ම සූත්‍රය. විශේෂ අප දරු ත බ ගත යුතු වෙන එළන් දරුවන අපිමු විසි දෙවන ප්‍රශ්නයට අටුවාග්‍රන්ථවල සම්මාදිිට්ටි ආකාර පහකින් දක්වා ඇත එහි තමන් කරන ක්‍රියාවහි විපාක තමන් කරා පැමිණෙන බව දැනීම හඳුව අටුවාග්‍රන්ථවල තියෙන සම්මාදිිට්ටි ආකාර පහක් එ තමන් කරන ක්‍රියාවේ විපාක තමන් කරා පැමිණිණ බව හඳුනා ගන්න හඳුන්ව මේ කාරය අපි ග පෙරසතිය පාඩමි කතාරපා මේ පශ් පපත සාකච්චයි මතක දරුවන්ට මේ අටුාවල තියනු සම්මාධිචා කරපහ එතකට මේක හානවා තමන් කරන ක්‍රියාව විපාක තමන් කරා පැමිණිණන බව ක්‍රියාව මොකොද්ද කියන්නේ කම්ම කියලන පාලි හන උත්තරවාගරන විදි ක්‍රියාවට පාලීින් කියැන්නේ ක්‍රියා කියෙනෙක මද කිය කම් මනේද කර්ම කියන සංස්කෘත පදය පාලියට එන්නේ දුවේ පුතේ කම්ම නි සිංහල එන එක කම් කියලායන්නේ කම් සැප කියලප එක කම් ද සංස්කෘත කර්ම පාලිකම් සිංහලකම් එතකට දුවේ පුතේ මේ කරම කෙ පාලින් දීවි ලස්ස වඩ උත්තුර ගන පුලාකම්මස්ස කතා සම්මාධි මොකක්ද අටවාග්‍රන්ථවල සම්මාදිිට්ටියාකාර පහකින් දක්වා ඇත එහි තමන් කරන ක්‍රියාවේ විපාක තමන් කරා පැමිණිණ බව දැනී මහඳුන්වන්නේ කම්මසකතා සම්මාදිීටියන් කුමක්ද කම්මස්සකතා සම්මා දිටි හොඳේ විසි තුන්ගනි ප්‍රශ්නයටයමු සිංාලෝවාද සූත්‍රයට අනුව, ප්‍රියවචන කතාකිරීම, සමානාත්ම තාවය දැක්වීම නොරැවටීම් යන යුතුකම් ඉටු කළ යුත්තේ සිංාලෝවාද සූත්‍රයට අනුව, ප්‍රියවචන කතාකිරීම, සමානාත්ම තාවය දැක්වීම නොවරටීම යන යුතුකම් මටු කළ යුත්තේ. අපි දන්න සිංහාල සූත්‍රය, ද සිංාලෝවාද සූත්‍රය එක ප්‍රිපිටකේ තියෙන්නේ සිංගාල සූත්‍රය කියන නමින් සිංගාල සුත්ත කියල පාලිංකයන්. දිගනිකාය සූත්‍ර මි නම් අතක තියාගනික දරපුතා නිතර් මතක් කරනවා. මේ සිංගාල සූත්‍රයේ දුවේ පුතේ තිබෙනවා. සදිසා න ද මතා පිතා අදිසා පුබ්බා චරයා දක්කින අදිසා පුත්ත ධාර ධදිසා පච්චා මිතතා මචේ උත්තරා දසකම්ම කර හිේටා උද්ධනිසාමන ප්‍රහමණ අදිනිසාන් මස යාලමත් එෙකුලෙකි. මෙින මේ කාරණ සදිසා බල එක පැත්තක් තමයි ඉමොකක්ද මිතුරන් මිතුරෝ නේද මිත මච්චය උත්තර උතුරු දිසාන මිතුරන්න කොයි පැතර දුව පුතේ උතුර උතුර. තුු පැත්න නද මාතාපිතා දිසාපපු භාචරීය දක්කින නිසා පුත්ත ධදාරා දිසාපච්චා මිත්තා මච්චය ුත්. එතකොට උතුර එතු උතුරදිසාවේ මිත්‍රයන්ට සිංහාලවද සූත්‍රයේදී දක්වනවා මිතුරා විසින් යුතු කරන්න යුතුකක්. එතකොට ඒ මිතුරන් යුතු කරන කාරයන් වොදී එකක්තමයි මිතුරාගේ ධනි ආරක්ෂා කරන මිතුර රක්ෂා කරනවා මිතුරගේ පවුල ආරක්ෂා කර ගන්නවා නීද. විශේෂ කාරය භාරය ගණනාව ඒ මිතුරාසි මිතුරාටි ෂ්ට කරනවා එදර දුව පුතේ මෙතන ද හාලා තියෙන්නේ සිංහාලවාද සත්‍රේට අනුව ප්‍රිය වචන කතාකිව යහපත් වචීකර්මය සමානත්මතාව දැක්වීම නොවරටවීම යන යුතුකම් ඉටු කළ යුත්තේ කවුද මිතුරාවිසින් මිතුරන්ට මිතුරාවිසින් මිතුරන්ට මේ හොඳර මග තියා ගනම යුතුකා. සිංහාල සූත්‍රය අනිමාරයෙන් අපිට ප්‍රශ්නයක්යෙනවා දරුවනේ එ සිංහාල සත්‍රය කරුණටකොබ ොඳ මගතබා ගන්නු සදිසා පිළිබඳවය සදිසා වලට අදාළ කරුණු එකන එකට අනෝ්‍ය කරුණු මතක තබාගන්න එහෙනම් ඒ පාඩමත් හරි මතක් කරගන්න අපි කෙටි විරාමයක් අරගෙන නැවතත් අපේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවත් සමඟ දරුවනය අපි එකතු වෙමු. න්න දරුවනේ මම අන්තර්ජාලයෙන් ඉදිරිපත් කරනවා ත්‍රිමාණී කරණයට ලක්කරපු රූපයක් හරිව පැහැදි ලිමේ රූපය මෙන පිටත පටලය ඇතුනත පටලේ ඒ දෙක අතර අර අන්තර් පට අවකාශය ඔබට මේ පේන්නේ තයිලකොයිඩ රාශීියක් එකමත් එක පෙළගැහිල නිර්මාණය වන පංචර කනිිකාහෙවත් මොනවද ග්‍රන පංජර කනිිකාහෙවත් ග්‍රනා පන්චර පංචරය කියැනේ තයිල කොයිඩවලට පිටති තියෙන තරලේ තමයි පංචරය මෙන්න තයිලකොයිඩ බලන තැටිය ආකාර වියහයක්න පැතලි තැටි ආකාර නැත මඩි ආකාර වියහයක් තයිලකොයිඩ ගිය තයිලකොඩ රාශියක් මතක පෙළගැහිල තමයි මේ පංචර කනිිකාාව නිර්මාණය වෙලා තිනෙමි එකමතක පෙළගැහිලා ඒවගේ මේ තිීන්නේ තයිලකොඩ තයිලකොඩ නැත්ත පංචර කනිකා අන්තර් සම්බන්ධිත වෙලා තියෙන අන්තර් පන්චර කනික සූස්තර තතින් අන්තර්ක කියන වචනෙත එකතු වෙන්නන අන්තර් පංජර ගනිකා සෝස්තර් මේ අන්තර් පට අවකාශි මේ තයිලකොයිඩෙක් ඇතුළද ස්වභාවේ මේ තයිල්ලකොයිඩ පඩල මත තමයි ප්‍රභා සංශලේෂී, වර්ණකනු පෙළගැහිලා ප ්‍රාද්ධති විදිරතිීන් ඒවගේ ලස්සන රුපස්රහණක් තමයි මේ ඔබට මම ඉදිරිපත් කරන්න. දෙදහස් විසේක සාමාන්‍ය පෙළ ඉලක්ක කරගනිමින් සාමාණ්ඩ පෙළට සූදානම්බන ඔබ වෙනුවෙන්ම දිවයිනේ ප්‍රවීනතම ගුරුමඩුල්ලක් සමගඟ DPඩියකේශන් හරහා නොමිලේම ගෙනේන? විභාග අනුමාන ප්‍රශ්නසාකච්ඡාව දැන් සෑම සතියේ දිනකම රාත්‍රී අටේ සිට දහයදක්වා. ඉරිදා ගනිතය ඉශාරම අදුෂාන් සඳුදා සිංහල ප්‍රධී ප්‍රණතුංගාරච්චේ. අඟහරුවාදා ඉතිහාසය සුජිත්ගමගේ... බදාතා ව්‍යාපාර සහ ගිනුම් කරනත් දෙනය චතුරංගරානසිංහ. බ්‍රහස්පතින්දා තොරතුරු හා සංනිවේදන තාක්ෂණය තාරක දුෂාන්, සිකුරාතා ඉංගලිශ් සුමින්ද දොඩන්ගොඩ සෙනසුරාදා විද්‍යාව, අරෝෂ සමරතුංග, සතියේ දින හතට විෂයන් හතක් සෑම දිනකම රාත්‍රී අට යු ලව තාක්ෂණය ඔස්සේ DP එඩියුකේශන් ගනිතය නාලිකාවෙන්. ඩුකේෂන් YouTubeු වෙත පිවිසීමෙන් හෝ පලේස්ටෝ ඇප්ස්ටෝ හෝ හවාවි ඇ්ගලරි වෙත පිවිස ඩි එඩියුකේෂන් ඇ් එක අදම ඩවන්්ලෝඩ් කරගෙන ලයිව් ලාස සම්ග සම්බන්ධවන්න සාමාන්‍ය පෙළ වානිජහා ව්‍යාපාර අධ්‍යනය විෂයට ඒසා මාර්ථයක් වෙනුවෙන් අත්වැලක් හෙට රාත්‍රේ අටේ සිට දහය දක්වා චතුරන් දරනසිහ කතුරතුමාන්ට. ඩිේෂන් ගනිතය යුබ නාලිකාවෙන් හෝ, පලස්ටෝ ඇප්ස්ටෝ හෝ පවාවි ඇප් කලරිවෙත පවිස Dපි එකේන් ඇප් එක අදම ඩවන්ලෝඩ් කරගෙන යු ලාසස් සමග නොමිලේ සම්බන්ධවන්න. සමගාමී සජීවී විකාශය හරිතටීවී ඔස්සේ සතියේ සෑමදිනකම පසරු අටි සිට දහය දක්වා. හ දර අප එකතුලයි ඩුන් අපි අප සසාමාන්‍ය පෙළ විභාගගේ බුදු ධර්මය විශයේ ප්‍රතිපෝෂණ වැඩසටහනේ දරුවනි අපි දැන් විසි තුංගනි ප්‍රශ්නය දක්වා සාකච්ඡා කළා අපිට කොයි විදි ආකාරය ප්‍රශ්නද විභාගට ලැබෙන්ණ කන එක සම්බන්ධ එහෙමනම් දරුවන අපි දැන් යොමුුවම විසි හතරවන ප්‍රශ්නයට බලඳ දන විසි හතරනි ප්‍රශ්නය මේ කහලා තියනෙ කලාශවිල් ප පැත්ති ලාශිල් පාස්ශරයෙන් අපේ දරුවුන්ගේ ප්‍රශ්න කීපයක් අහනවා විශෂ බුදු පිල්ම කලාව චිත්‍ර කලාව එත් එක්කම චෛත්‍ය කලාව එත් එක්කම ඊට ආනුසංගික බලපාන විවිධ විශේෂ වාස්ත විද්‍යාත්මක නිර්මාණ එ අතර මේ ප්‍රශ්නය අහලතියන්නේ කුරුණෑල්ගල නීලක්ගම වඩාත් ප්‍රසිද්ධ වන්නේ මොන වටද කිය කලාාත්මක සඳකට පහන හමුුවීම නිසායි. කලාත්මක බෝධිගරය හමුුවීම නිසායි. කලාත්මක බුදු පිල්මයක් හමුුවීම නිසාය පැරණිතම සෙල්ලිපියක් හමුුවීම නිසායි. දැන් දරුවන කලාශිල්ප පැත්තේ ගත්තු විශේෂම සඳකට පහන ගැන පාඩම කලාත්මක සඳකට පහන අපි දන්නවා අපිට හම්බෙන්නේ බිසෝමාලිගා. අරාධපුර යුගයේ කලාත්මක සඳකට පා. බුදු පිල්මයක් ගත්තවො සමාධි බුද්ධ ප්‍රතිමාාව කන බුද්ධ ප්‍රතිමාාව ගල් විහාර බුද්ධ පතිමමාාව වගේ ඒ ස්ථාන එවට ප්‍රසිද්ධ වෙනවා. නේද විශේෂයෙන්ම මුරගල ගත්ව කලාත්ම මුරගල්න්ර්රාධ පොරයෝගාපිට හම්බවෙන්නේ රත්න ප්‍රාසාධ දොරටතුු. අන් ඒවාගේ විශේෂ ප්‍රසිද්ධ තැනක් තියෙන. ම මෙහල තියන කුරුණෑ ගල දිස්්‍රික්කයේ නීලක්ගම. ලගම් ප සිද්ුව කොටද බෝධිගරවලට නේද බෝධිගර කලාත්මක බෝධි රය හමුව බෝධිගර කියයන්නේ මොනවත් දුව පුතේ බෝධිගරකයන් බෝධිකයන්නේ බෝධියයටන කොහොමක් නේද අපි දන්නවා ත්‍රිවිත බෝධි තියෙන අශාරේරික පාරි බෝගි ුද්දෝ යද්දේසික පරි බෝගි බෝධිකරන බෝධිය අයිති වෙන එයි නොත් ගර කියන වච්චනය පාලි වචචනය ගර ගර කියන පාලි වචනය අදහස ගෘහයකය ගේය කියන අදහස මේක සිංහලයට ගත්ොත් බෝධි හර කියන වචචනය නේද මේ බෝධි ගරන බෝධි ගර කියන වචන ගත්ව සිංහලයට ගන්න කොම බෝගය බෝගය කියගන්න එතකොට පටිමා ගර කියලා තියෙනවා. පිගේ පටිමාග පිළිමගේ තූපගර කියලා තියෙනවා. චෛත්‍ය ගුහය කියන චේතිය ගර කියලා අපි කියනවා. චෛත්‍ය ගර තූපගර එතකොට දරුවනි ගර කියෙන අදහස ගේ කියෙන අදහස්ස. එතකොට අපේ රටේ කලාත්මක වශයෙන් බෝධිගරයක් අපිට හම්බවෙනි නිතාම අඩුවේ බෝධිගර හම්බෙන්නේ ඒ අතරනුත් ලාත්මක බෝධිගරය අපිට හම්බවෙන්නේ නීලක්ක බෝධිගරය මොකද බෝධිගරයක කාර් භාරය වනේ බෝධ ආරක්ෂාව වගේම වන්දනා කරන බැතිමතුන්න්නේ ආරක්ෂාව දැන් විශේෂම තූපකර නිර්මාණය වෙන චෛත්‍ය වදින බැතිමතුන් නේද ආරක්ෂාව සහිතම ඒ වන්දනාව සිද්ධ කර ගන්න බැස්සෙන් අවුවෙන් පීඩාවකින් තොරව චෛත්‍ය වන්දනාව සිද්කරග චෛත්‍ය වට ගෘහයක් වෙද දිය. මුනින්ම තූපකර ඉදිවෙන්නේ කුඩා චෛත්‍යවලට විශාල චෛත්‍යවලට තූපකර හැදවිනෑ. වි තූපාරාම බෝධගර මේ තූපාරාම චේතිය කරේ එත් එක්කම ලංකාරාම චේතිකරේ ඉළඟට මිින්තලේ ගත්වොත් අම්බස්තල චේතිකරේ නේ ඒ වගේ තියෙනවා. ඉලට වටදාගේත් ඒ අහ සමාන අකෘතියා. විශේෂය අපිකත් මැදේගිරිටදාගේ පොළොන්නරු වටදාගේ නේද. ඒ පූජනීය වස්තුව පූජනී ස්මාරකය වදනා කරන බැතිමතුන්ට කරදරයකින් පීඩාවකින් තෝරව ඒ වන්දනාව සිද්ධ කරන්න අවශ්‍ය කරන ඒ ශක්තිය සපයන්නේ මකෙන්ද ගෘුවයකි අන්නේ ගුවය ඉදිකිරීමට අපි කෙන ගර කියල එතොර කලාත්මක බෝධිගරයක් අපිට හම්බෙෙන කොහිෙද නීලක්ග ඒ අපේ දරුවෝ මතක තබා ගන්න ඕන දේ පුතේ හොඳ. එන දරුවනි අපි යමු විසි පස්වෙනි ප්‍රශ්නයට ඔන්න බලන්න දරුව විසි පස්ෙන ප්‍රශ්න කොසොල් රට කේසපුත්ත නියංගමට වැඩම කළ බුදුරජාණන් වහන්සේ ඔවුන්ට යමක් නිවැරදිව පිළිගැනීමට උපකාරවන අගනාදේශනාවක් කළසේක් එම දේශනාව කුමක්ද එතකොට මේ අහන්නේ කේසපුත්ත නියංගමට ියංගම කියල වෙළඳ ගමක් නේද කේසපුත්ත ඒ හිටපු කාලාමයන්ට නේද කාලාමය හිටි එයට දේශනාර සූත්‍රය මොකක්ද කියලහන් කොසුල් රටේ ව්‍යග්ග පජ්්‍ය සූත්‍රය මංගල සූත්‍රය කාලාම සූත්‍රය පරාභව සූත්‍රය මේක ඉතිය ඔ පැදිලි කිරීමකුත් දීලා යමක් නිවැරදිව පිළිගැනීමට උපකාරවන දේශනා බුදුහාමුදු දේශනා කරනවා පිටක සම්පදාානී නි පරම්පරාවෙන් ආපු පලියට පොත පත ආපු පලියට නි ශෘතියෙන් ආපු පලියට තරකට අනුකූලවන්න පමේ ක්‍රමයට යමත් පිළිග්ඩපා. ඒ කුසලා කුසල විනිශ්යේ පිළිගණඩි කල බදුමන් දේශනා කරන්න නද එතකොට ඒ මක අධදේ දේශනාව කාලාම සූත්‍රයේ නේද කාලාම සූත්‍රයේ. එක ප දරම් මතක තියන අගුත්තර නිකායේ කාලාම සූත්‍රය නිකායක් මතක තියාගන්න අංගුත්තර නිකාය අංගුත්තර නිකාය කාලාම සූත්‍රයේ එක අපේ දරුව මතක තබා ග අංගුත්්‍ර නිකායේ කාලාම සූත්‍රේ. හොඳයි දුව පුතේ එන අපි යොමුුවේමෝ විසි හයවෙනි ප්‍රශ්නය. මේ තියෙන කර්මයාශ්‍රත ප්‍රශ්නය කර්මය පාඩන. සත්වයන්ගේ දක්නට ලැබෙන විධ විෂමතාවන්ට හේතුව කරමය බව බුදුරජාණන් වහන්සේ සුභමානවයකයාට දේශනා කොට ඇත. එම දේශනාවට අනුව නිතර දේශයෙන් හෙව. තරහෙන් ජීවත්වෙන පුද්ගලයා මරණින් මතු. අපි දන්නවා සුභමානවයකයාට බුදුහාමුදුරෝ දේශනා කරනවා, දුප්පත් වෙලා උපදින්න හේතුව. කෙනෙත් මහා භෝගයකට අධිපති උපදින්න හේතුව. කෙනෙක් කීර්තිය සහිත උපදින්න හේතුව කෙනෙක් අප කීර්තිය ලබන්න හේතුව කෙනෙක් නින්දාව ලබන්න හේතුව කෙනෙක් ප්‍රශංසා ලබන්න හේතුව එකට කර්මය බලපාන බව බුදුහමුදුර දක්ලති කම්මස්සකෝමි කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්දුු කම්ම පටිසරනෝ නේද කර්මය බන්දු කරග කර්මය පිළි සරණරග කර්මය හේතු කරගෙන අපි උපදීන බවතමයි ධරමී දක්වල තිබෙන් හැබැයි එතනින් කියවෙන් නෑ. සියල්ල කරමින් සිද්ධ වෙනවාෙනක බදධම අනමතක නොද නෑ. එ විශ්වාස කරන්න න. කර්මයයක් පුද්ගලයාට වෙනස් කරන්න පුළුවන් කියෙන දස බුද්හම දක්වාල්. අපි ලෝන සූත්‍රක අංගුත්්‍රණ එකයි ලස්සන සූත්‍රයක් තියවා දුවේ පුතේ ඒ සූත්‍රද බුදුහාමුදුරුවෝ පෙන්වනවා. නේද දැන්? බැවක් ගන්න වැවකයි ඔබ ජලබන්ඳු කුයි ගන්න ඒ ජලබඳුට බුදුහන්දරමි සූත උපමා කරනවා ලෝනක කියන්නේ ලුණුවලට ලනක කියෙන අදහසන එතකොට සමාන පරිමාණී ලුණු ප්‍රමාණ දෙකක් ග්‍රම්සිල්කි හිතා ලුණු ප්‍රමාණ දෙකක් කරන්න. අරගෙන එක ලුණු ප්‍රමාණයක් වැැවට දානු ගීව තව ලුණු ප්‍රමාණ ජලබන්ඳ වුණ කර දානකෝප්ෙට දා ඒ දෙක දාලා දී කරහම් වැඩීම ලුන්ු හදනන මොකේද සරලයි පිළිතුර බඳුුණ ේද. බැවක් කියන විශාල ජලධාරිතාවක් තියෙන ලුන්ුහ දැනෙන් නිීමමනෑ. ලුණු සමානයි අකුසලයට ජලය සමානය කුසලයට එතකට දුව පපුති කුසලේ තිබුණත් කුසලෙෙන් යටපත් කරන්න පුළුවන්. ඇයි බැවේ වතුරට ලුණු දැම්මට ලුන්ුහ දැනෙන්න. ඇ කුසලේ වැඩි එ කුසලේ මතු කරලා තමන්ගේ අකුසලේ යටපත් කරලා පුද්ගලයාගේ ජීවිතය ඔහුට පුළුවන් වෙනස් කරගන්න. කුසලේ තුළින් අකුසල යටපත් කරන්න ළ හැබ හැම ුල්ම නෙමේ හැම කුසලුත්ම නමේ යටපත් කරන්න පුළුවන්ඒ තියෙන පංචාණන්තරය හැර එතකොට අන්නේ වගේ අකුස්සලය කියන එක අපිට යටපත් කරලා මිනිසාගේ උත්සාහයම් වීර්රයේ න කැපවීමේ දෙයක් අත්පත් කරගන්න පුළුවන් කියන එක බුදු දහම දක්වන්න එතුට පුද්ගලයාට ස්වාමීත්වයක් තිය තමන්ගේ ජීවිතය තීරණය එක දෙවියන් විසින් ලකේම ඔවවාය කිය දහස බුද්හම පිළිගන්නන්නේ නෑ බුදුදහම උගන්නන්නේ කොහොමද හේතු පල සම්බන්ධයන පටි සමුප්පාද නියායට සිද්ධවින් හේතුවට අනු පලයක් ඇති වෙන අන්න වි පුද්ගලයාගේ දෛවේ කියෙ එක බද්ධහම් පිළිගන්න දෛව කලකක් තියෙන මේ දෛව කියලා කියන එක පිළිගන්නේ හේතුව ඇයි අපි කරන දේවල් සියල්ල අප පෙර නියමින් සිද්ධ වෙලා නෙවනි ව පුද් එකත හේතුවාදයට වැටනයි. පුද්්‍යකත හේතුවාදේ බුද්දහම පිළිගනක් නෙමි නේද. එතකොට පුද්ගලයාට පුළුවන් තමන්ගේ ස්වාධීන ශක්තිය තමන්ගේ හැකියාවක වෙනස් කරගන්න. ඒකෙන් උපතානුව පුද්ගලෙ කුසස් පහත්වෙන්නන්නේ එකට බුදුහම දක්කන්න නැන් හින්දියාවවෙතිු බ්‍රහ්මනා ගමානුව නේදුවේපුතේ ඉක්පදයන ගෙදර කුලය අනුව කුල ීරණ වුණ යා බ්‍රහ්මණද ශස්්‍රීයද වෛශ්‍යද ශුද්‍රද ලුලේ කෙද පහකුලේ කෙනෙදකෙන තිරනය කළ උද්හම කුලවාද ප්‍රතික්ෂේප කළ බදුහන්දුරු කොහමදු ගන්නේ එක නජජජා වසලෝ හෝත නජජජා හෝති බ්‍රහ්මනෝ කම්මනා වසලෝ හෝත කම්මනනාති බහ්ම හරි සරලි ගැන්වීම කෙනෙක් බ්‍රහක්්මණය උසස් කෙනෙක් හෝ වසලැ පහත් කෙනෙක් හෝ වෙන්නේ උපතින් නොවේ ක්‍රියාව මත් අයි. ඒතර කෙනෙක් ්‍රහක්මණයගේ ගෙදර ඉපදදුනත් එයාගේ ක්‍රියාව පහත්නම් යක් හැසිරීම පහත්නය බ්‍රහක්මණෙක් නෙමේ. එයා වසලී. කෙනෙක් වසලේ කියලා හඳුන්නො පහත් කලේ කෙන ෙර පුදුුණුවොත් හැබේ ගේ ක්‍රියාවඋ සසස්නයයා බ්‍රහ්ණය. විර පුද්ගලයාගේ ක්‍රියාව මතයි යාගේ තත්ත්වය තීරණයේ නි පුද්ගල ක්‍රියාවටයි බුදු දහම තැනක්්දී. එහෙම නැතුවන් උපතට නොවේ එහෙම නන් දරුවනේ කර්මය කියන්නේ ක්සාධකයක් විතරයි. කර්මයකැන සියලු සාදක නොවේ. එක දක්වල තින බුද්ගෝස්හන් ගටවාවෙනේද කොද උතුනියාම, බීජනයාම, කම්මනයාම, ධම්මනයාම නේද. කම්ම නයාමය යැන එකක් විතරයි. රිතු විපරයාස වලට අනු යමක් වඩ පුළුවන් දැ මහා ගම්වතුරක් ඇවිල්ල තමන්ගේ කෙත්වතු විනාශසලා යනවා. එතකොට ඒක කර්මම නමී එක උතුවිපරයාසය රතු රතු විපරයාසය සවස්සන් හිතුුවනි සනේද නියගේනවා නියගේ ස්වභාවධර්මය සංසිද්ධා අධික වැස්ස කියනන්නේ ස්භාධර්මය සංසිද්ධිය එතුට ඒ දෙවල් කරමීම වෙන දේවල් නෙමි බීජනයාමේ සමහර්ග බීජය වරූපයත් සමහර දේවල් දරුවන්ට ලැබෙනවා රෝග තත්ව අරවාමය ඒ ලැබෙනමකද ජාන පරම්පරාවන් තමන් ඉපදීමේ ස්වභාවේ මත එතුට ඒක බීජනියයාමය අම්ඹගහක්ක අඹගයේ ස්වරූපය අඹගහට අදල බීජය ස්රූපය අනුවඒ පරම්පරාව නේද තු බීජන යාමයක් අන්නේ වගේ තියෙන ලෝකයේ ක්‍රම කරමීමම සියල්ල වෙන්න කර්මිකන එක දෙයක් පමණ හරි එදුර මේ ප්‍රශ්නව බලමු කර්මයේ පාඩමට අදාළබ සත්වයන්ගේ දක්නට ලැබෙන විවිධ විෂමතාවන්ට හේතුව කර්මය බව බුදුරජාණන් වහන්සේ සුභමානම ැට දේශනාකොට ඇත එම දේශනාවට අනුව නිතර දේශයෙන් ඒවත් අරහාාවෙන් ජීවත්වන පුද්ගලයා මරණින් මතු මරණින් පස්සේ පහක්කුලවල උපදී අල්පේ සාක්‍ය උපදී අඩුවායසෙන් මියයහි විරූපිය උපදි. අඩු වයිසින් ගොඩක් මිය යන්නේ ප්‍රාණ ගහතා කුසලය නිසා. තු මෙතන හානි දේශවය තරහාාව නිසාමකොද වෙන්නේ. විරූපිය ූපදිනෝ ලස්සන වෙලා උපදින්න දැ මේ භවය කරෙක් ලස්සනට ප්‍රියමනාව උපදිල තිරන ගයා තර භව වැඩි දේශකරප කෙනෙක් නෙම දේශය කරන කෙනා එක අපට පෙර බයි සස්බයි වෙනකම් බලගින් දෝර්ණයන තරහා යන කිපෙන කෙනගේ මූන රත්තු වෙලානේ දව පැහැවෙලා නේද එක අපිට මිලෝන් පේනවනි වැඩි තරහගන්න කිසි ප්‍රියමනා භාවක් නෑ ප්‍රියමනා බා උපදින්න එ ප්‍රියමනාබා පුද්ගලයෙ උපදින්නන එයාගේ හිත තුළල තියෙන න මෛත්‍රිය නේද මෙත්තා කායකම් මෙත්තා වචීකම් මෙත්තා මනෝකම් එකන මෙත්තා නිසන් සූත්‍රය බුදහන් දේශනා කරන්න කොහොමද කාරණනා කොල්හක් අනිසංස නද ඒ තිනවා සුකන් සුපුර සක පටි ුජන පාපකම් සුපිනම් පසති මුස්සා නම්ි හෝති අමනුස්සානම්ිිය ොහෝති දේවතතා රක්කන්ති නාස අග්‍යිවා විසංවා සත්තන්වා කමති තුවටන් චිත්තන් සමාධීති මුකවන්නු විපසිතති. මූුණ පැහැපත් වෙන. න මූන ප්‍රියමනාප වෙන. දකින්න ප්‍රිය උපදනවා ඒ මෛත්‍රීසාහවෙත සිතත් තියන කෙනාගේ මෛත්‍රී කරන කෙනාගේ පෙනුම නද එය ප්‍රියමනාප වෙන දකින්න ප්‍රිය කැමැත් ඇති වෙන අ වගේ ස්වරූපය එතට තරහාගන්න දේවශයෙන් ඉන්න කිප්පෙන කෙනා දකින්න අප්‍රසන්න. එක ධර්මී තියෙන විග්‍රහයක් එතකොට දේශයෙන් ඒවත් තරහාාව ජීවත්වෙන පුද්ගලයා මරණින්මතු කොහෙදු පදින්නේ කොම දුපදින්නේ විරූපිය ූපදින විරපිය උපදින ඒක ප්‍රධාන කාරණය හොඳ ඇදුවේ පුතේ මේක චුල්ලකම්ම විභංග සූත්‍රයේ එක මතක තබාගන්න විසි හත්වනි ප්‍රශ්නටයක් තිබෙන්නේ සාහිත්‍යයට අදාල ඔබෙන් හාලතින ප්‍රශ්නී විසි හත්වෙන ප්‍රශ්නය බුදුරජාණන් වහන්සේගේ නවරහාදී බුදුගුණ වර්ණනා කරමින් විද්‍යාචක්‍රවර්තිී විසින් රතිත බුස්සරණ කෘතිය කෞුදලියන්නේ විද්‍යාචක්‍රවර්තිී බුස්වරණ ලියන බුදුරජාණන් වහන්සේගේ නවරහාදී බුදුගුණ වර්ණනා කරමින් ද්‍යාචක්‍රවර්තී විසින් ගතිත බුස්සරන් බුස්සරණ ලියවෙෙන මොන යුගයේද දුවපුති පොළොන්නරු යුගයේ විද්‍යාචක්‍රවර්තීමන්නේ පොළොන්නරු යුග පොළොන්නරු සාහිත්‍ය යුගය මේ ප්‍රශ්නය අනිස්පිදිට හන්නක් පුළුවන් ඔබේ නේද මේහන්න පුළුවන් බැමි යුගය සම්බධ මෙතන ප්‍රශ්න හලතියෙන්නේ ො හන්න පුලොන් මේ පොළොන්නරු යුගයේ විද්‍යාචක්‍රවර්තීන් විසින් රචනා කරනල ද ග්‍රන්ථය කුමා. එහ මේ ප්‍රශ්නය හන්ඩත් පුළුව එතකට හන්නේ බුස්සරණ කෘතිය මොන යුගයට දයිත. අනු්‍රාධපුරයටද පොළොන්නරුවටද ගම් පොල්ලටද කුරනෑගලටද. අපි දන්න අු්‍රාධපුරයෝගේ සාහිත්‍යය පොතපත මනවද අපිට ශේෂවෙලාතිය අද විද්‍යමාන සාහිත්‍යය මොනවදයපුතේ දම්පියයාටවා ගැටපදේ. ේද අටුවා ගැට පද ගැටපද පොත ගන්ටි පද දම්පයාටවා ගැටපාදය ඒත් එක්කම සිකවාලද නේද සිකවාලද සිකවාලද වීනිස ඊරඟට සිය බස්ලා කර බස්ල රොයි පොත් වන තමයි අපිට අුරාධපුර යුගයේ දකි දකිට ලැබේ පොළොන් අරයුගගේ තියෙනවා අපි දන්න අමාාවතුර ඒත් එක්කම බුස්සරණ ගීකාවය දෙකක් ලිය වෙනෝනි ජාත කතා පදනම්ර ජාතක කාව වෙනේද මොනවද මෝ දෙවුදාවත් මකාදේව ජාතකය පදනම් කර ගෙන ලිය වෙනවා සසඳාවත් සංසජාතකය පදනම් කරන්න ලිය වෙනවා අන්නේ වගේ ගන් ගා පොන්නර ුග තියන ගම්පල ගෙ පොත් ගොඩක් තියන විශෂම සදධරමා ලංකාරයේ නිකාය සංග්‍රාය වගේ පොත් නේද කුරුණ ඇගල යුග ජාතක පොත වැදගත්යෙනවා. ඒත්ත එකම සිංහල තූ පවාන්සේ සිංහල බෝධිවන්සේ වගේ පොත පත. එතළ දුවේ පුතේ පොළොන්නරු යුගයේ තමයි ලියවෙන්නේ විද්‍යාචක්‍රවර්තීන්ගේ බුස්සර බුස්සර නතින බුදු ගුණ නේද. හරි ලස්සන නාලාගිරී දමනහිම බුස්සරණය කතා පෙ හරි ලස්න ඇතකට ුදුගුණ. වරණා කරමින් ලි වෙන පොත බුද සරණ බුස්සරණ හොඳ එන විසි අටවිනි ප්‍රශ්නයටයම් උඩරට තුම්පනයේ වැලි විට ප්‍රදේශයේ එදදා සයිසියා සූ එදදා සයිසියානු අටේදී ජූනිමාසේ දහට වන දින උපාන් කුලතුංග බණ්ඩාර නම් කුමරා වයිසවුරු දාසේදී පැවිදිදිවයට ඇතුළත් අවුරු දාසයේ දී. අවරුදසයේදී පැවිදිදිවයට ඇතුළත් වනේ මහනුවර සුරිය ගොඩ විහාරයේදී මහනුවර දළදා මාලිගාවේදී මහනුවර මල්වතු මහා විහාරයේදී මහනුරස් ගිරි විහාරයේදී. අපි දන්නවා මේ කුලතුන්ග බණ්ඩාර ගැන කවුද කුලතුග බණ්ඩාර කැන ටද අසරණ සරණ සර නංකර සංගරාජ හාමතු. ැලිවිට අසරණ සරණ සරණංකර සංගරාජ ම වැැලිවිට සරණංකර හාමුදුරුව මේ හාමුදුරුව තමයි අපේ රටේ පරිහානියට ගිහිල්ල තිබුණු උපසම්පදාව පිහිටුව සරණංකර සංගරාජ හාමුදුුවන්ගේ චරිත කතාව අපේ දලපුතාල කියව ගණ්ඩුවන එක පෙළපොතය බට තිබෙන එතකොට දරුවනේ සරණංකර සංගරාජ හාමුදුරුවන්ගේ චරිතය ගත්තොත්ඒ චරිතය හරි ආදර්ශ සම්පන චරිතයක් නේදඒ චරිතය අපි දන්නවා සරණකර සංගරාජ හාමුදුරුව අවුරු දාසේදී පැවිදිවෙන කොටඒ කාලේ විශේෂම ලන්දේසි පාලනය තම ලංකා වෙතිබු ලන්දේසි පාලනේ මුූදුවල් පලාාත් ලන්දේසි පාලනය යටට තිමුුණ මේ ලන්දේසි පාලනය කාලෙ තුළ විශේෂ මුඩල රාජ්‍යධානය ඇතිවුණු අභ්‍යන්තර ආරවුල් ගැටලු එ උඩරාජ්‍ය විශාල ප්‍රශ්න රැසකට න දී තිබු මෙන්න මේ තත්ත්වත් එක්ක උඩර්රාජ්‍ය තුළ විශේෂයම ලංකාවම උපසම්පදාව තිබුණනෑ උපසම්පන්න භික්ෂුන් වහන්සේ හිටියන එක පාතිමෝක්ෂ සීලය රකින හාමුදුරු හිටියනෑ. මේ නිසා මොකද වනේ සාමනීර හාමුදුරමක් ඉදිර පැවිදි වෙලා හිටපු කුලතුග බණ්ඩාර දරුවා ඒ කාලේ රජවෙනවා කීතිසේ රාජසි රච්ච. හන් සාහරන්න ශේෂම ජ රාජසිංහ රජුුවන් කාන් උත්හ කරන විශේෂයම මේක ආරම්භවෙන්නේ ශ්‍රීීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජරුවන්ගේ කාලිඉදල. ඒ කාලිඳලම විදේශයන්ගේ උප සම්පදාවගෙන්වා විශේෂම බුරුම තායිලන්තේ වගේ තේරවාද වෙනත් රටවල් වලි උපසම්පදාවගෙන් න්න කටයුතු කරන හැබේවා ්‍යර්ථ වෙලා තුන් එනි අවස්ථාවදී සිරාජ සිංහ රජුවන්ගේ කාදි ලංකාවට උප සම්පදාව ගෙන ලන්දේසි. ජාතිකන්ගේ උදවල් අනනි කරරිවැද දශාර න්දේය උදව්ර දශන්ම නවපයන් නැව් දෙන්නෙමේ දූත ගමනට කායිලන්තයේ සියම් රජ්ජුරුවන්ගේෙන් උපසම්පදා හාමුදුරු තයිලන්තන්න ලංකාවට ගෙන්න්නලා ලංකාවේ මල්ලතු මහා විහාරයේද පළවැනි උපසම්පදාවිනය කරමය ඇති කරලා සියම් හානි කාය පිහිටෝ. එතනින්තමයි ලංකාවේ අද නූතන භික්ෂ වන්සේ උප සම්පදාව ආරම්භවෙන් තායිලන්ත උප සම්පදාව අප රට ලැබෙන තු අදතියනෙන තයිලන්ත උපසම්පදාව ඉන් පස්සේ විශේෂෙන් අමරපුර න බුරුම රටේ උප සම්පදාව ත්‍රමාණ්‍යයන බුරුමට උප සම්පදක්ක ද ස්ටයිලාන්තේනුත් බුරුමනුදෙනාව උප සම්පදදා භික්ෂ වන්සේ තමයි හදා පේ රටඉන්න හාමුදුරුන්ගේ වංශය එත ගොට ඒ මහා විහාර වංශය කියලාිහඳුරන් වන්නේ මහා විහාර ප සම්පදාාව ක්‍රමය තමයි බුරුණු වගේ රටවල තිබුන් එතකොට මහනුවර මල්වතු හා විහාරයේදී උප සම්පදාව ලබනු එතකොට සංගරජ හාමුරුව අප රටේ විය කී ගහිල්ල තිමු. කාශ්‍රීිය ප්‍රදීපයන අමත දල්වන. උන්වහන්සේ පාලි ාසා විගෙනගන්න ්‍රපිටක ධර්මී ඉගෙනගන්න ව්‍යාකරණී ඉගෙනගන්න. ධර්ම ගන්ත කරනවා. මෙද මුනිගුණනාලාං කාරය වගේ පොතපත ලියනු. හිතුර දරුවනි ඒ ප්‍රදීපය ඇති කරපු ඒ සූරිය ගොඩ විහාරයේදී තමයි කුලතුන්ග බණ්ඩාර දළුව අවුරු දාසේදී පැවිදිවෙෙන මහානුවර සූරිය ගොඩ විහාරය. ඉතා වැදගත් පදරො මතක තබාගන්න මහනුවර සූරිය ගොඩ විහාරය විසි නවවෙනි ප්‍රශ්ණය සැරියුත් මුගලන් මහතෙරුන් වහන්සේලා දෙනමට අගසෞ තනතුරු ප්‍රධානය කිරීම පිළිබඳ බුදුරජාණන් වහන්සේට විරුද්ධ විධ චෝදනා එල්ල කළින් සාරිපුත් මුගලන් මහරහතන් වහන්සේලාට තනතුරු දෙන අවස්ථාවද බුදුහාදුරු මූුණ බල්ලා තනතුරු දෙනවා කියලා චෝදනනා එල්ල කරු තුම ද අග්‍රස් ්‍රාවක තනතුර ගැන බදු හාමුදුරන්ගෙන් පසේ දෙවෙනි තනතුර නේද දකුණ ස්ශ්‍රාවක වාමස්ශ්‍රාවක විදිහටම අග්‍රස්්‍රාවක තනතුර බුදුහාමුදුරින් තනතුර දුන්නේ හෙම මූන බල්ලද නෑ බුදුහන්ස තන්තුර දුන්නේ එයගේ පෙර සංසාරයේ බලලේ තනතුර ප්‍රාර්ථනා කරලක නි දසූ මහාස්ශ්‍රාවකයන් වහන්සේලා ඔක්කෝම මේද මහරහතන් වහන්සේලා ඒ තමන්ට අදාල තනතුර සංසාරය ප්‍රාර්ථනා කරගෙන ඇවිල්ලතියෙන්. පටාචාරා මහරහත්තෙරණය ද විනදර භික්ෂණීන් අත අග්‍රස්ථන් ලබනොක ප්‍රාර්ථනා කළ උපලවන්නාතරණියත් එහෙමයි නි උපාලී මහරහතන් වහන්සේ ප්‍රාර්ථනා කරා පැතුවා ආනන්ද මහරතන් වහන්සේ පික පාර්ථනා කර සංසාරයකට අව්‍ය පින් කලා නද ඒ සංසාරී ඒ සාරිපුත්තමු ගල්ලාන දෙනමත් නදඒ මහස්්‍රාවකයන් වහන්සේලා ඒ අනතුර ප්‍රාර්ථනා කරා පාර්ථන වනුව තමයි යට සංසාරයක ලැබුණේ එතකොට බුදු හාමුදුරුවන්ට චෝදනා කළේ කවුද දේවදත්ත හාමුදුරු දවදත්ව භික්ෂුවයි චන්න භික්ෂුවයි නිගටනාත පුත්තයි සංජීව පරිබ්‍රාජයකය කවුද චන්න හාමුදුරු නේද ච හාර මොකද චන්න කියල කියකෙන දන්නවා සිද්ධාර්ථ කුමාරයා මහා පික්‍රමණය කර කොට අඟින් මහිටපු කිය. චන්න නේද චන්න ලගිම කුඩා ක හිට න් ත හි න්න ේ ුදහ ග සනතුර ය යාලුව නිසා ුදහන් හම දු න්නේ ො චන් හතලා හිටිය නෑ න්න විශවර පක්ස බදුහන් ිෙරුව පනම් චනරහත්තල හිට නෑ ඒන චන බ්‍රහ්ම දන්්ඩේ පනව බ්‍රක්්ම දණ්ඩය බුද් ශාසනය තිය දරුණුම දණ්ඩුවම බහ්ම දන්ඩය බ්‍රහ්ම දන්නේය පනවල? නැවත සීලය පිහිටවල ඒ තුළින් බ්‍රහත්තත්වයට පත්තිනවා චන්න භික්ෂුව ඒ බුදහම පිරුව පැමි පස්සේ එක වෙන්නේ එතකොට චන්න භික්‍ෂුව තමයි බුදු හාමුදුරන්ට විරුද්ධව චෝදනා එල්ල කරි. එත හරි වැදගත් කාරය එක මතගත බාග. තිස්වැනි ප්‍රශ්නි බලන් විදේශීය බලවේගයන්ගේෙන් රටදය සමය බේරා ගැනීමේ දුටු ගැමුණු කුමරුගේ අපේක්ෂාවට පියරජතුමා ඩ නොදුන් නිසා පියපුතු ආරවුලක් හටගත්තේය පියරජුගේ මෙම ක්‍රියාව නිවටකමක් ලෙස සිතූ කුමාරයා පියාගෙන් වෙන්ව වාසයක් කළේ මාර්ගම ප්‍රදේශයේ විතපුර ප්‍රදේශයේ කොත්මලයේ ප්‍රදේශය යාපහුවේ මේ ප්‍රශ්නි දුගැමූරත්තුමාගේ චරිතය චරිත කතාව ආශ්‍රයෙන් අපේ දරුවන්ගෙන් අහලතියෙන ප්‍රශ්නයක් විදේශීය බලවේගයන්ගින් රට දය සමය බේරා ගැනීමේ දුට ගැමුණු කුමරුගේ අපේක්ෂාට පිරත්තුමා හිට නොදු නිසා. හොද පිරත්තුමා ද්‍රවිඩයන් එක සක්නට යනකට ප්‍රතික්ෂේප කලා මොකද එතුළින් පුත්‍රයාට හානියක්වෙයි කියලා මොකද එලාරෝ ධම්මිකෝරාජා කරෙනට මහාවාසකෙන ධාර්මික රජෙක් කියලන එතුට ඒවාගේ කෙනෙක සරන්නයනක ලේසිකටය ුත්තා නෙමේ නේද. එතුට පියරජුගේ මෙම ක්‍රියාව නිවට කමක් ලෙස සිතපු කුමාරය පිාගෙන් වෙෙන් වෙලා වාසය කරනු අපපයාට ස්ව්‍රය දු හිම ඔව කියල කිය නවාන නේදවන්සථාව තියෙනවා එතකොට කොහෙට ගිල්ලද හිටිය මාගම මාගමගෙන තාත්තක රාජධානද තාත රාධන ඉඩ බෑන් මාගම් රාජධාන මාගම් රාජානතව කාවන්තති සමහරජුරෝ රාජ්‍ය කළේ විත්තපුර කියලා කියන්නේ ඒලා රාජුරුවත් දුටගමන කුමාරය අතර දුවන්ද සටන සිදධන විත්තපුර සංග්‍රම කත ප්‍රධානට නැන තැන කන්ුවාාදපුර විතපුරේ කුමාරය සැඟවිලා හිටියේ කොත්මලයේ ප්‍රදේශනයද කොත්මලේ ජනකතාවලේ දුටිගේ මොරත්තුමාගේ ඒ හැගල හිටපු කාලේ කතා තින ජනස්ෘතිය එවැන්නේ ජනස්ෘතිය ජනස්ෘතිය දන ක දුටිග මරත්තුම සම්බන්ධ කතා ලස්සන කතා. යා පහුවේ කලා කියන යාපෝ කියල කන්නේ රජධානයන්නේ සුභසන ම හිටි එක. පි තර දාළවෙන්න ඉන්නෑ. එතකොට කොත්මලයේ ප්‍රදේශශය විදේශය බලවේගයන්ගේ රටදැය සමය බේරාගැනීමේ දුඩ ගැමුණු කුමරුගේ අපේක්ෂාවට පියරජතුමා ඉඩ නොදුන් නිසා පියපුතු ආරවුල කටගත්තේ පියරජුගේ මෙම ක්‍රියාව නිවටකමක් ලෙස සිතූ කුමාරයා පියාගෙන් වෙන්ව කොහෙදවාසේ කළේ කෝත්මලයේද හදවාසේ කළේ කොත්මලි එ පුදරුවනි අපිියමුත් තිස් එක්වෙනි ප්‍රශ්නයට. මනාසිියෙන් යුතුව පමණ දැන ආහාර ගන්නා පුද්ගලයාගේ දුක්වේදනාවන් තුනිින්. ආහාර සෙමෙන් දිරවායි. ආයු්‍ය වැඩිවේ යනුවෙන් දෝන පාක සූත්‍රයේ සඳහන් වී. බුදුරජාණන් වහන්සේ මෙම සූත්‍රය දේශනා කළේ කොසොල් රජතුමාටය බිබිසාරය රජතුමාටය උදේනී රජතුමාටය අජාසත් රජතුමාටය. කාටදම සූත්‍රදේශනාව සිද්ධ කරේ කියන ප්‍රශ්නයයි මෙතනද යොමු කරලා තිබෙ. අපි මේ ගැන ටික කතා කරා මතක ඇති අපේ දුවල පුතාලට. මනාසීයෙන් ආර ගන්න එකේ වැදගත්වා බුදුහන් දශනා කරලා තියෙනවා කියලා නේද. පමණ දැනගැනීම ආහාරය මත්ත්‍යුතා පසලොස් චර්ණවල එකක්නය එක ආහාරයේ මත් අයුතා පමණ දැන වැලඳීම පමණ දැන ආහාර ගැනීම එත් එකම සිහය ඒක බුදහන් දෙසනකර ආර ගනු හොඳ සිහිියක් ීන් ෝනකල් අපිට භිෂුන් වහන්සේ ති න සේකයා ශික්ෂාපද සේකයා ශික්ෂාපද හැත්ත පහක් ඒකෙන් තිහයක්ම තිය ආහාර වලට අදස් තිහයක්වතියන ආහාර ගැනීමට අද ඒ එකක් තමයි පත්ත සං හාර භාජනි සිහියතියෙන්ටුව ආර බෙදන කොට ආහර පිළිගන්න කොට ආහර බලඳන කොට නේද සිහතියෙන්ට. හත්ත නිල්හේකම් බුංජිස්සාමීති සික්කා කරණීය පත්ත නිල්හේකම් බුංජිස්සාමිතිි සික්කා කරණීය ඔටට නිල්හේකම් බුංජිස්සාමිති සික්්කා කරණීය නද චෞචෞකාරගම් බංජිස්සාමිති සික්කා කරණීය එ සිහියෙන් ආහර ගැනීම. එ සෙමින්දිරවල්. ආවෂ්‍ය වැඩිවේ යනුවෙන් දෝන පාහ සත්‍රයේ බුදුරගන් දේශනා කළේ කාටද. කොසොල් රජතුමා බිම්බි සාරත්තුමා උදයෙන් රත්තුමා ජා සතරත්තුම බුදු හාමුදුරෝ නිතරම බලන්නාව කව්ද බුදුහන් වැඩි පුරොම්වාසයකරේ කොහෙද ජේතවනාරාමේ නේද ජේත කුමාරයාගේ වයන අනේ පි සිටිතුමා හදන ජේතවනා ජේතවනාරාමේ කොහෙති බුණ කොසල් රට කොසොල් රට නේද කොසොල් රටේ එතර කොසොල් වඩේ සැවැත්නුවරසා සැවත් නුවර කොසල් රට අග නුවර ැත් ව තම ත ම වැඩ කාල වැ හිටයොත්ත ස්ක ඩිපරන වැඩටිත කොසල් රජු නිතර බදු හාමුදුරුව බැකින්නාපු රජුරු. මොකද එකම වයසයි එකම රට්ටේ බ කොසොල් රාජයට තමයි ක පිලවස්තුව අයිතවත සිද්ධර්ත කුමාර උපදන්නේ පපිල වස්තුයි. හරි සමීපයි එකම වංශය බුදු හාමුදුරොත් එක නිතර සතුරු සාමීචිය දෙන්න කතා කරන්න නාව කෙනෙක් තමයි කොසොල් රජ්චරු. ඒ නිසානි දේ පුතේ කෝසල සංයුත්තයක්ම තියෙන් ද කෝසල සංයුත්තයක්ම තියන. කොසල් මහාරජ්ජුරුවෝ නියද. ඒ ධර්මය අහන්නැවිල්ල බණහාපු සූත්‍ර සංයුත්ත නිකායි කෝසල සංයුත්ය කල වෙනම සංයුත්තයක් තිය. එහි තියෙනවා කොසල් රජුතුමාන්ගේ ත කොසල් රජුරුවන්ට තමයි මේ දේශනාව කරන්න. කොසල් රජුරු බුදුහා මුදුරුවෝ බැදැකින්න එනකොට හොන්දට හොන්දට වලදලයි හොදට ම රු ව කලේ. කො බඩවත් උත්සගන්න ැ විශාල ඇඟක් තිබුණු කෙැ කොසු රජවරු ඒ හු අපහසුවෙන් පීඩාවෙන් ගෙනවා අදකරය බදු හාමුදුරුමේ දේශනාව කරන්න කොසෝ රජ්ජරුවන්ට එක හරි බැලගත් දේශනාව තිස් දෙවනි ප්‍රශ්නයට යමු දුවපුතේ බුදු දහමටානුව මිනිස් සිතෙහෙහි උපදින රාග දවේශමෝහ ඊර්ෂා. රෝධ මද මාන ආදී සියලු කෙලෙස් සඳුන්වා ඇත්තේ කායික රෝග යනුවේ මානසික රෝග යනුවේ සංසාරගත රෝග යනුවේ නිදන් ගත රෝග යන හරි පහසුීම ප්‍රශ්නි. බුදු දහාමී දුවේ පුතේ රෝගගෙන බදුහාමුදුරු ගන්නවා. එ කොටස් දෙකයි. පළවෙනික දුවපුතේ කායික රෝග. දෙවෙනක දුවේ පුතේ මානසි රග ිනිසුන්ට ඔන්න රෝග දෙක හැදෙනවා. කායික රෝගසාහ මානසික රෝග. යිකරෝග විධ විෙට හැදෙන්ඩ පුළුව. උනහෙමබෙේවාවින්ඳදල නේද අන්සාපිලකා බගන්දලා ආදී කරම රෝක දක්වා නේද. ඒක විධ විදියට ඇති පෙන්ඩ පුළුවන් නේද. කම්ම විපාකචා ආබාදා උතු පරිනාමජා ආබාදා ඕපක්කමිකා ආබාදා විසම පරිහාරජා ආබාධ නේද. විසම ආහාර ගැනීමෙන් අහර විසවෙලා නේ ආර ෝට ඩරගත්ම විස් පුෘතතාගැවිල්ල ඇට ෙන්ඩ පුළුවක්. නේද වැරදි ආහාර රටවල්ලින් විශසබෙන්ඩ පුළුවන්. එතුයි ආහාරබලු ලෙඩවෙඩපුුව. එත් එක්කම විසම පරිහාරජ විශමිස හැසිරී. පුටුවක හරියට වාඩිවෙන්න බැයිනා කොන් දෙආදිය ගැටලු ඇතිවෙන්නඩ පුළුව. ඇදේ නිදියනකොට සැත පෙනකොට හරිර සැප පෙන් නැත්තා ඒ ආබාද ඇති වෙනවා නේද ඇවිදිනකොට හරියට ඇවිද්‍යනැත්තම් ක්‍රමාාණුකුල ඒ ආාද ඇතිවෙන. නේද. ඒත් එක්කම ඕපක්කමිකා උපක්‍රමොලින් ආදරඇත්වෙන් ආබාධ ඇතිවෙන්නඩ පුුව.ෙනෙක් බොරුුවලක් පල්ල තිවල ැටිලා. වෙඩ පු පක්‍රමය නීද උගුලක් කටවලති ඒකට හෝවල තුවාල වෙෙන්ඩ පුුව උපක්‍රමයක් නේද යි සත්තුන්ට වැඩි බඳවන ගම්පලත්ව ඒ වෙඩිවැදිල තුවාල වෙලා බරෝගී වන්නඩ පුළුවන් නේද ඒක පැත්තා එත් එක්කම බිසුම පරිහාරජ ඕපක්කමිකා එත් එක්කම කම්ම විපාග කර්ම විපාකයන් ව අන්සාපිළකා භගන්දරා වගේ රෝග කරම විපාගනි සඇති වෙන්ඩ පුලුව එතකොට ඒත් එක්කම උතු පරිනාමජ රුතුයි පරයාසනත වැස්ව වැඩිකාලට සීතල වැඩිකාලට නේද සෙම්කෝපවෙලා රෝග ඇතිබෙන. උෂ්ණ වැඩිකාලට උෂ්ණය ඉක්ම වෙලා පිතකිපිලා රෝග ඇති වඩ පුළුවන් නේද අන්නේ වගේ වාපිත් සෙම්කෝපය ඉ කායිකරෝගයෙන බදුහන්දු දේශනා කළ තිය. කයි ඇතිවන්න ලෙඩ කායිකරෝක. හැමෝටමතිය ලෙඩත්ව මානසිකරහ බදුහන්දුගේ සබේ සත උම්මත්තකන සියුලු සති උම්මත්තකයි පිස්තෝ පිසකග ලෙන්ඩ. මානසික රෝගි. ඇයි අපි හැමෝම තුළ නිවන් දකිනක. උතුම් අරිහත්වයට එනකම් මෙන්න මේ මානසික රෝග තිය. මොනවත් රාගය, දේශය, මෝහය ඊර්ෂාව කරෝධය, මදමාන උද්දාචාද. අකුසුර චයිසි සියල්ල මානසික රෝග. අපි හැමෝ මානසික රෝගිින් පීඩාාව ඳනවා අරිහත්වයට පත්තරක මහ රහතන් වහන්සේලා තමයි කිසිම මානසික රෝගයක් ඇැබ කයිකරෝග හන්න හරතන්ස ඇදන ල බුදුහන්ග ත ලේ අති සාරය වගේ රෝග. ඉසරදේ කයිකරෝග තියෙන්න්න පුළුව ඇ මානසික රෝගන මානිකරෝග සපපුර ඇති කරන්න පුලුව හැ යිකරෝග නැතිර පුලන්ද බෑ මානසි රෝග නැති කරන්න පුලන් සහමමුනින්ම හැබ කයිකරෝග ම කරන්නට මමට කය තමට අදාල නැති නිසා. කය තමන්ගේ නොවන නිසා. කය වෙනස් වෙනවා. කය අපි ඕෝන දෙතියාගන්න පුලුවන්ද බෑනි කය වෙනස් වෙන. අ වගතකොට රාග දේශමෝහ ඊර්ෂා මද මාට්. ඉතුර ඒ මොනවද මානසික රෝග මාන රෝග මනසමුල් කරගෙන ඇති වෙන ලෙඩ. තු මානසික රෝග නැති කිරීම තමයි නිවන කියල කියන්න නේද මානසික රෝග නිසා අපැි පීඩාවට පත්වෙන් දුකට පත්වෙනවා තැවීමට පත්වෙනවා සන්තාපිට පත්වෙනවා අන්ඩනවා වැලපෙනවා නේද. යක මානසිකරෝග නි. එතකොට මාන්සිකරෝග ඇතිව වුණාවතව සතුට සම්තුෘට්ටි පමන්දනංකන එකද උත්තුංගම සතුට සතුට තිස්තුන්ගනි ප්‍රශ්නය බලන්න දරුවනි ස්ථානෝචිත ප්‍රඥාවෙන් හා උත්සහයෙන් කටයුතු කිරීමේ දී තමාට මුහුණ දීමට සිදුවන අකුසල කර්ම විපාක මගරවා ගැනීම ගචි සම්පත්තියයි උපදි සම්පත්තියයි කාල සම්පත්තියයි පයෝග සම්පත්තිය පයෝගෙන ප්‍රයෝග සම්පත්ති. එතකොට ස්ථානෝචිත ප්‍රඥාවෙන්න්න උස්සාහයිෙන් කටයුතු කිරීමි තමාට මු අකුසල කරම මංහරක අකුසල කර මගරගන්න පුුවන් කියල ද සියල් අකුසලෙන් වෙනවා කියලලා දෙ ැඳන බලහිට හරියන්න අකුසලයක් තමට වෙනස් කරගන්න පුළුව. තමන්ගේ උත්සය එක ක පයෝග සම්පත්ති මොගක් කියල දනුණේ කියන්නේ පයෝග සම්පත්ති ප්‍රයෝග, යොදලා මගැරවා ගන්න පුළුවන් නේද නැර අනතුරින් අන්තුරෝට පරිසවෙන් පාරයන්න්න පුළුවන්. අව බෝධයෙන් පාරයන්න පළයි වවිධ අනතුරු මගරවා ගන්න පුළුව ඒ උපක්‍රම යොදන්න පුළුවන් එෙන් පුළුවඒ කර්ම වෙනස් කර ගන්න තිස් හතරවිනි ප්‍රශ්න බලන් මව්පියන්ට උපස්ථාන කිරී දරුවන්ට සංග්‍රහ කිරීම. භාරයාවට සංග්‍රහ කිරීම ඥාතීන්ට සංග්‍රහ කිරීම යන මෙලොව දියුණුවට උපකාරවන මෙම දහම් කරුණු සඳහන් වන්න මවපියන්ටු පස්ථාන කිරීම දරුවන්ට සංග්‍රහ කිරීම භාරයාවට සංග්‍රහ කිරීම ඥාතීන්ට සංග්‍රහීම මෙලෝ දියුණුට උපකාරවනකක් මංගල සූත්‍රය කරණය මෙත්ත සූත්‍රය ප්‍රථන සූත්‍රය පරාභව සූත්‍ර මව්පියන්ටු පස්ථාන කරනවා මංගල කරුණක් නේද එක මාතාපිතු උපට්ටහානම් පුත්්තදාරස්ස සංගහෝ අනාකුලාච කම්මත්තා නේද ඒග මංගල කරුණු එතකොට මංගල සූත්‍රයේ තමයි ඒකාරණ ඇතුළවෙන්න කරනීමමත සූත්‍රීති මෙත් වඩන ආකාර මෙත් වඩනක ගුණ නියෙන් සුබරෝ ඒගේ ගුණ රතන සූත්‍රයේතිනි බුදු ගුණ. බද්ධම්ම සංගකන තිබදරාත්නය බලයග පරාබාව සූත්‍රතින් පිරිහීමට මේ අනීත් පැත්ත මංගල කියන්නේ දියුණුව පරාබව කැන පිරිහෙන පැත්. එතකොට මව්පිය උපස්ථනය කිරීම දරුවට සංග්‍රාකිරීින් භාරයාාවට සං්‍රහකිරීම ඥාතිනය සං්‍රාකරීීම මේවතින මංගල සූත්‍රේ තිස් පස්වැනි ප්‍රශ්නය බලන දුව පති භාවනා ඉරියව්ුවක්සේම කායික ව්‍යයාමයක් ලෙස සැකියය හැකි සක්මන් මළුව භිෂූන් වහන්සයාට අනු මත කරන ලෙස ුදුරජාණන් වහන්සේ ඉල්ලා සිටි. කොස්ෝල් රජතුමායි බිම්බිසාරත්තුමාය ජීවකවෛද්‍යවරයාය විශාකා ම මහෝ පාසිකාව. මේ ප්‍රශ්නය මේ විදිහයටම අපිට පෙර සතික පවිසාකච්චා කරපු පාඩම තිබුණු අපිතර මත ඇති. මංක එකම ප්‍රශ්නය ඔබට විභාහයේදී හමුවෙන්න පුළුව එනිලස මේ ප්‍රශ්න හරි බැදග භාවනාව එහෙම කයික වි්‍යායාමයක් සක්මන් මළුව කවු දැනු දැනව දෑරුවේ ජීව වෛද්‍යවර ජීවක කෝමාර බච්ච ජීවක කිය කිය බද හාම්දුරන්ග වදවරේ විර මෙ ිබිසර හරජුුවන්ග වෛදර ගදේ හොම වෛද්‍යවරයා මේ වෛද්‍යවරටද වද් පදේක් ිෂූන් වහන්සලාට දෙනවා බුදු හාමුදුරන් ඉල්ලීමමක් කරන සක්මන් මලුව ඇවිදිනික භාවනාවක් මෙන්ම කයික වි්‍යායාමයක් කායික ්‍යායාම භික්ෂවූ හන්සලගේ කායික සෞඛ්‍ය හොදට පවත්වාග ිශ අද වගේ කාලෙක එ මේ බෝනවන රෝගහරද පීඩනය ද අධ රුදුර පීඩනය දිය වැඩියාව පිළිකා ආදී බිබිධ අන්සභාගේ වගේ රෝගවල අවම කරගන්න පුද්ගලයාට ්‍යායාමය අත්‍යවශ්‍යයි. එක වෛදරු පවාද දක්වනටය ත ඒක ිස්තුපුර හය වනසේවාස බුදුවාන්දරු පහලන කොච්ච ුකාන දස් පන්සක කරන පෙල නේද ෘතපුරුව හයි. දේශනා කර එ බලන කොච්චර ුදුහන්දුුව ප්‍රායෝගික දර්ශනයක්ද අපි ටිදිරි පත් කර නිමී අනකක් මතක තබා ගන්න ජීවක වෛදර ඇතම එල්ලීම කර. ති සයවැනි ප්‍රශ්නය බලන් මහින්දාගමනය නොබෝදිනකින් ලක්තිව තේරවාද බෞද්ධ මුූලස්ථානය මහාමුණ උයනෙහි පිහිටුවීම සමග ලක්දිවපුරා වෙේර විහාර ඇතිවිය මෙම මූලස්ථානය වයේ මහින්දාගමනයක් එක මහාමේග වනේ මේ ආරම්භ කරන්නේ මුටසිව මහරජ්ජුරුවෝ එය භික්ෂු සංඝාට සංගසතුකොට පූජා කරනවා දේවානම් පියතිස්ව මහරජ්චුරෝ. ය දේවානම් පියතිස්ව මහරජ්ජුරුවෝ පූජා කරන මහාේග වනය මහමි වුණා උයන ඇතිවෙන පළවෙනි විහාරය තමයි අපිචයන්නෙන් මහා විහාරය විදු මහරහතන් වහන්සේ මහාවිහාර සීමාව ලකුණු කරා කියලා මහාවන්සේති. මංගල් හස්තියාගේ රන් අහුලකින් ගැටගහල් ඒ සීමාව ලකුණ කරලා සංසතුකොට ඒ පූජා කරනවා සද්ධමය දේවානම් පියතිස්ස මහ රජතුමා. ඉතුවර දරුවනී ඒ තුළ ආරම්භිෙන පළවෙනි විහාරය මහා විහාරය තමයි බෞද්ධ දර්ෂණන කේන්ද්‍රී බලපෑමෙල්ල කරනි මහා විහාරය. මහා විහාර භිෂු පරම්පරාව තමයි තේරවාද ත්‍රපිටක අට්ට කතාවාදිය බනපනපොත් කරමින් ආරක්ෂා කරන්න ඇවිල්ල ත්‍රිපිට ගන්තා රුඩකර අද නූතන ලෝකයේ බුරුමය කාම්බෝජය ලාවෝසය ආදී තේරවාද රටවල් වලට. ඒ ධර්ම අ්‍යාප්ති අවශ්‍යකරන තේරවාද සුද්ධූ ත්‍රපිට ධරමේ අරක්‍ෂා කර එතකොට මහා විහාරය අපි විශේෂෙන් ඇදගත් අපේ දුවල පුතල මතකතියාගන්න ට පස්සෙ තමයි අබේගිරි විහාරය ආරම්භ වෙන්නේ එක වල ගම්බා රාජ්‍ය සමින් ඉන් ජේතවන විහාරය මහසින් රාජ සමින් මහසන් රාජ සම මහින් තලය අන්ු්‍රාධපුර යුගගේ ආරාමයට මොද මිස්සක පව්ව නිීදු මහරහතන් වහන්සේ වඩින්නේ මින් තලයට ඒ හරහා අට සැට ෙන්න ආරම්බවෙලා මස්සක පවෝ දිර්ඝ කාලීන ශාසනීඉතිහාසය විශාල තෝතැන් අ බවට පත්වෙන. අන්න ඒ පත්්‍ර දරු විශේෂය මතක තබා ගන්න එහෙම නම්. මෙ මහින්දාගමනය නොබෝධිනකින් ලක්දිව තේරවාද බෞද්ධ මූලස්ථානයේ ම හාමිනා වූයනයේ පිටුවීම සමඟ ලක්දිව පුරා බේර විහාර ඇතිවිය මෙම මූ අස්ථානය වනේ හා විහාරයයි. තිස් හත තිස් අත්තනනි ප්‍රශන බලන් ශාසන ඉතිහාසේ තේරවාද ධර්ම සංගායනා කීපයක් පැවැත්වූ බව බෞද්ධ සාහිත්‍යය සඳහන් වේ. දෙවන ධර්ම සංගායනාවේ දායකත්වය අන කවදානු ග්‍රහය මොන සංගායනාවේද දෙවන සංගාය හොඳර ප්‍රශ්න බලඩෝන නැත්ත පලනිි සංගායනාවගේ කෙලිතර ඩක්ගාල තෝර ගණඩබල ජාසත් වගේ තිළතුවා අජාසත රජරුව කීවනි සංගායනයට දුවිපතය ග්‍රහය දක්වන්නේ පලවෙනි සංගායනාවට. කාලාශෝක රජ්ජරුව දෙවෙනි සගාය ධර්මාශෝක රජ්ජුරු තුන්වෙනි සංගායන, නිෂක රජුරු හතර වන සංායන හතර වන කියැන කනිශ්ක සංගාය මිට පිරිිවල්ට තියෙන රජකුටිය. භාරතිය සංගායනනා ඉතිහාස එක් දෙක තුන හතර දෙවන සංායන කවුදදායකත්වය දක්වන්නේ. කාලාශෝක රජ්චු. කාලාශෝක. ධර්මාශෝක, කාලාශෝකයි පටලෝගණ්ඩිපා කාලාෝ. කාලාශෝක රජ්ජුරුවන්ගේ කාලය තමයි දෙවෙනි ධර්ම සංගායනාව, පවත් වන්නේ එක අපේ දරුව හොඳින් මතක තබා ගත යුතුයි තිස් අටවෙනි ප්‍රශ්නය. මේ ප්‍රශ්නයටට අදාළ පසුමොිසව සාකච්ඡා කර අපි දන මතක ඇති අදචතුරුවිද සුකයන් අතර උට්ටාන වීරයෙන් දෑතේ මහන්සිේ දහඩිය වගුරවා ධාර්මික උපයාගත් ධනය පරිහරණය කිරීමෙන් ලබන සැපය හඳුන්මා ඇත්තේ. අත්තිසුකය යනුවනි බෝග සුකය යනුවනි අනනසුකේ යනුවනි අනවද්‍ය සුකේ. ඔන්න සැප හතර භෝගසුක අත්තිසුක අනසුක නවද්‍යසුක කාරණ හතර ය. එතුන දරුවනි චතුර්විද සුකයන් අතරින් උට්ටාන විගිරෙන් දෑතේ මහන්සේෙන් දහඩිය බගුුව ධනුපක ධනය තිෙනවා කෙන එකික්. එක එක සැපයක් මේ අපි කතා කරන්න මේකට කියන්න මුකාක්ද අත්තිසුක කියියද. ඒ ධනය පරිහරණය කරන එක අපි කියනවා බෝග සුක අනුසක නයි නැති බව නීද. ඔන්න එතකු උත්තරේීමකාක්ද බෝග පරිහරණය ධර්මික උපයපු ධනය තියන එක අත්තිසුක. එක පරිහරණය කිරීම බෝගසුකද කොටස් දෙක පැහැදිලිදඒ ධනය තිබිල විතරක් බෑ. එක පරිහරණය කරන්්ඩ ඕන එක පෝග ග තිස්නවැඩි ප්‍රශ්නය දුවපුතේ දමපද ගාතාවක් කාශ්‍රන්තාව මේ ප්‍රශ්නය දීලතිය අපේ දරුවෝ දන්න ගාතාව උට්ටානවත සති කතෝ සුචිකම් මස් නිසම් කාරිනෝ මෙහි සුචිකම්ම යනුවෙන් හැඳන්නේ කුසල් කිරීමයි කුසලයට පමාණොවීමයි හික් මීමයි එලඹි සිසියෙන් යුත්තුවියෙන් එලි සිටි න්න ගැමගත් සතිමත් බව උට්ටානවතව සති මතු සුචිකම් මස්ස නිසම්මකාරින සං්‍ය තස්සච ධම්ම ජීවින අපමත් අස්සය සුබිවට ඇති සුචිකම්ම කැන ද කුසල් රැස්කිරීම කුසල සුචිකම් කම්ම කියනෙ ක්‍රියාව සුචිකන හොඳ හොඳ ක්‍රියානේද හොඳකා එඒම නම් දරුවනේ අපි බහුවරණ ප්‍රශ්න පත්‍රයේ අවසාන ප්‍රශ්නයට ප්‍රවිශ්වයේ අවසාන ප්‍රශ්න පලමු ධර්ම සංගායනාවේදී පත්කළ සූත්‍රපිටකේට අය දිීගනිකායේ භාරකාරක්්‍ර හෙවත් භානක පරපුරවන් අන්න දීගනිකාය පවත්වාගෙනපු පරපුර අපි දන්න පලවෙනි ධර්ම සංගායනාවේදී පුන සංගායනා කරන්නේ ධර්මයහා විනය ධම්මංච විනයංච සංගායෙ යා. ධර්ම සංගායනා වාර්තාවන පංච සතිකක් අන්දක විනේපිටක වාර්තාවී තියෙනෙ දම්මංච විනයංච සංගායේයා. අපි ධර්මය හා විනේ සංගායනා කර. එතුට එහිදී ධර්මය කියන කොටස කොටස් පහගට බිදර පංච නිකායේ පුච්චි. මොනාදේ පහ දීග නිකාය මජ්්‍යිම නිකාය සජුත්ත නිකාය අගුත්තර නිකාය කුද්දක නිකාය පහයි. විනය කොටස උබතෝ විභංන්ගේ පුච්චි උබතෝ විංග ික්කු විභංග බිකුරී විභංග එතකොට දරුවනේ ධරමය කොටස් පහ කට පාඩමෙන් පවත්වාගෙනෙන පවරණ මොක බානක පරම්පර අනුුවම සංරක්ෂණයට ආරක්ෂාර්තම ඒ තීරණය ගන්නේ නීදඒ අනුව දීග නිකාය කාට දීගනිකාය මජම නිකාය කාට සයුත්ත නිකාය අංගුත්තර නිකාය කුද්දක නිකාය කුද්දග නිකාය ඔක්කොම් පොදුවේදෙන න කුද්ග නිකා ේෂයෙන්ම සැරුත්තෙරුන් හතුරු පදාංශෂ පිසර දෙනමකක්ද මජ්ජිමනිකාය ම නිකායිද මජ්ජිම නිකායි. ආනන්ද හාමුරුවන්ට දෙන්නේ දීග නිකාය සූත්‍ර තිස් හතර දීග නිකායිති. නි සීලක් අන්ද වග්ග මහා වක්ග පාටික වක්ග කියන වග්ග තුනකින් යුත්ත සූත්‍ර තිස් හතර. මහා කාශ්වපතෙරුන් ප්‍රධාන ශිෂ්‍ය අනුශෂ පරම්පරාව. ඉළඟට අනුරුද්ධ හාමුරුවන්ට අංගුත්තර නි. විතරද එහෙනම් දරුවනේ ප්‍රශ්නහතලි පැහැදිලි ඔබට ලොකු අවබෝධයක් මේ බහ්වරණ ප්‍රශ්නපත්‍රයේ සම්බන්ධව දැන් මේ වෙනකොට ඔබට ලැබිල තිය මේ ප්‍රශ්න සම්පූර්න විශෂය නිර්දේශය ආරණය වන පරිදි ලැබුණු ප්‍රශ්න අපේ දරුව මෙන්නම මෙවිදිර අපභිත්ත එකතු වෙලා මේ ප්‍රශ්නවලට පිළතුර සාකච්ඡා කරමින් යනකොට අපේ දරුවට අමුතු පාඩන් කරන්න ඕන වි න්නත් විශේෂශ්‍රයට අදාදූද සාකච්චා කරමින් යන්නේ. එතුරමින් ඔබට හොඳ අවබෝධයක් විශෂී දේශය සම්බන්ධ සමස්ථ අවබෝධ මේ ප්‍රශ්ණ හතලයක් කරනකොට ලැබෙනු. ඒ වගේ අපි ප්‍රශ්න පත්ව දහයක් විතර කරහම හොඳට පුහුණු නහම ඔබට පහසුවෙන්ම විභාගගේ සාමාර්ථය ඒක ලබාගන්න පුළුව ඒසාමාත්‍ය ජයග්‍රහණය කරනපු ඒයට ඔබට ශක්ති තිබෙනවා. අපි හෙනන්දරුවනි දෙවෙනි කොටසත්ක සම්බන්ධ වෙමු. මෙ දරුවනි අපි දැන් දෙවෙෙනනි කොටසත් එකතුවෙමු හත් දෙවිනි ප්‍රශ්නපත්‍රය අපේ දරුවෝ දන්නවනි ආකෘතිය කොහොම දෙන්න ප්‍රශ්න හතක් තිබෙනවා ඒකෙන් අපේ දුවල පුතාලට නේද පළවෙනි ප්‍රශ්නය ඇත්තුළු ප්‍රශ්න අනිවාරයයි ඒය ඇතුතා ප්‍රශ්න හතරකට වට ප්‍රශ්න පහ අප තුොරතුර කියයන්න තියෙන පලවෙනි ප්‍රශ්නය කොටසක ලකොුණු දෙකක් ලැබෙන ලකුණු කියදද දෙකක් ලැබෙන හොද එහ නම්බලමු දුවපුතේ බුදුරජාණන් වහන්සේගේ තාදීගුණය ප්‍රකටවන අවස්ථා දෙකක් ලියන් බුදුහාමුදුරුවන්ගේ නෙද තාදීගුණය ප්‍රකට වෙන අවස්ථ දෙකක්. එකක් තමයි දරුවනේ තාදීගුණ ගැන මොකක් ද තාදීගුණය කියල කියන්නේ බුදු හාමුදුරුවෝ අටලෝ දහමීන් කම්පා නොවීම්. මේ ගන සකච්චා කරල තිය අපර මතක ඇති ලාබ අලාභ යස අයස නින්දා ප්‍රසංසා සැපදු කාරණ අට නොසැලීන්න මංගල සූත්‍රය තියන පුට්ට අස්ස ලෝක දම්මයහි චිත්තං යස්සන කම්පති අසෝකං විරජන්කේමං ඒතම් මංගල මුත්තමා නද එතකොට අටලෝ දහමින් කම්පාන වීමට තාදී ගුණය ලාභ අලාභ යස්ස අයස නින්දා ප්‍රසංසාධීන් කම්පාවෙන් නෑ. එක පියකෙන ගැ සේලෝ යථයක ගනෝ වාතයනන සමීරති. ඒවන් නිින්දහා ප සංසාසූන සමිජ්ජන්ති පණ්ඩිතා. න්නේ වගේ. එතකොට සතර දිබ්ාගෙන් හමන සුළඟ මහාමේරු පර්වතය. නොසෙල්වී තිබෙන්නේ යම්සේද දන්නේ වගේ තමයි නේද පණ්ඩිතිවකට තාදී ගුණින් යුක්ත අය. කියන තාදීගුණේ ප්‍රගට වන අවස්ථාමනවාද එකක්තම ජේතවානයේ පූජා කරන පූර්වාරාමය පූජා කරනවා නේද එතකොට මේ වගේ ආරාම පූජය බුදුහඳ උද්ධමයට පත්තිනවා සතුරු නෑ ඒ සතර පත්ති න බුදන් ොකුට ගන්ග න නේද කනමකොද පින ුදයක් ලැබෙන කොට ලොකද ලබෙනන සතුර පත්වන ද්ම පත් වනවා ප්‍රීතියට පත්වන නේද කොසොල් මහාරජුරුව අ සදෘෂ මහාදානය පූජා කළ බදහාමුදුරුවෝ තුළින් පීතිර පත්වනාද උද්ධාමයට පත්වුණද නෑ. නේද. එතකොට ඒ මහාදාන පූජාවත්. ආරාම පූජාවත් ඒ වගේ දේවල්ලින් බුදුහාමුදුරුව මේ සතුරුට පත් වෙලා ප්‍රීතිර පත් වෙ උද්ධාමයට පත් වනි නෑ උද්ධාමයට පත් වුණේ නෑ. ඒ වගේ ඔ බුදුහාමුදුරුවන්ට වේරංජාවේද වගේ අපි දන්නවා කටු ආහාරපාන වේරජයි වස්කාලේදි නේද. යව වල දන්න සිද්ධ වුණා ඒත් උන්හන්සේකින් කනගාටුවට පත් වනාාද කම් කටුවට මුහුණ දුන්න නේද ඒ පිඩාට පත් කනගාට වුණ ඉනෑ එතම සතුටා දෙකම නේද එත් එකම මාගන්දිය දේවදත්ත සුන්දරී පරිබ්‍රාජිකාවගේ පහාසනයද දේවදත්ත හාමුදුරු ඒත් එම සුන්දරිය පරිබ්‍රාජිකා දරීගෙන අපි කතා කරලා තියනවා නද මාගන්දිය ඒයක අපහස නින්දා ඒවයින් බුදු හාමුදුරුව නේද සැලුණ අද නින්දාාව න්නේ පසා බ ප්‍රසංසා කර පවස්ථා පිදන්න ඕනෑ තරන්ති බුුණ එ බුදු හාමුදුරුව උද්දමයට පත් වනාද නෑ හෙමුණේ නෑ අ ඒ දේවල් ඔබට අවස්ථා දෙකක් ලිවොම් ප්‍රමාණවත් මේ කාරන දෙකා දෙක් ලියන ලියනකොට මෙම තරු ලකුණු දාලා විකාරණ දෙක ලියන් දෙකට ලකුණු එකකට එක බැගින් ලකුණු දෙකක් අපේ දරුවන්ට ලබාගන්න පුළුවන්කම ලැබෙනු හොඳයි දේනි ප්‍රශ්නය බලන්නේ එක පංචසීලයේ දැක්වෙන ජීවිතා රක්‍ෂාව හාදේපල ආරක්ෂාව තහවුරුවන සිිල්පද දෙකක් ලිය පංචසීලයේ දැක්වෙන ජීවිතා රක්ෂාව එවගේම දේපලා ආරක්ෂා ජීවිතා රක්ෂාව ගැන කියවෙන වෙනම ලියන් ඩෝන ජීවිතා රක්ෂාව කර ලියලයි ලියන්නේ ාවක ලව්වා මොකද සිල්පද පානාති පාතාාවේරමණ නේද සිකාපදන් සමාධියමම් කර ලිය එළට දේපල ආරක්ෂාව කල ලිය දේපල ආරක්ෂාමොකද ඇතිවෙන්නේ අධින් නාදානා ශික්ෂාප අධනාදානා වේරමණී සික්කාාපද සමාධයා එතුොර අම සිල්පද දෙක වෙනවෙනම ඔබ සටහන් කළ යුත්තුයි පැහැදිවිද හොඳ එි තුම්වෙනි ප්‍රශ්නයටය මහා සංගරත්වය සි සිදු කරන ආගමිකහා සාමාජික සේවාවන් එක බැගින්ලියන් හාමුදුරුවරු මහා සංගරත් සිද්ධ කරන ආගමිකහා සාමාජීය සේවා එකොල දරුවනි එක බැගිලිය වන් ආගමික සේවය අන්න ආගමික සේවය ක එකිය ඉළඟට සාමාජික දාගමික සේවා මහා සංගරත්නය කරන ස්වී සද්ධරමය ආරක්‍ෂාකොට පවත්වාගෙන යෑම සද්ධරමය ආරක්‍ෂාකොට පවත්වාගෙනය සද්ධරමය ආරක්ෂාකොට පවත්වාගෙනය ශ්‍රී සද්ධරමය. එක ඇ ධර්මය මුල්කාලෙන් දලා හාමුදුරුරුතමයි වනපොත් කරමින් කටපාඩන් කරමින් දන්න බැමි නිතියා සාගතේ කාලේ ඉතාම දුක්කිත ජීවිත ගත කරමින් නේ ඉතාම පහසුව නව පවත්වා ගිෙනේ න එතුරේ සද්ධරමය දීර්කාලයක් අවිච්චින්ව පවත්වාගෙන්න්නේ මහාසංගරත් නිය එක එක පැත්තා. තව සේවයක් අපිට ගන්න පුළුවන් පිරිත් පිංකන් ධර්ම දේශනා බෝධි පූජාදී මිනිසු ආගමිකටයුතු සිද්ධ කරල. එක පැත්ත පාන්සකූල කටයුතු සිද්ධ කරන ඒවා ආගමික වශයෙන් හාමුදරුවරු කරන කාරය භාරය එත් එක්කම දුවේ පුතේ කුල දරුවන් සසුන්ගත කන්න ග ශාසනික පරම්පරාපාදේ ආගමික කාය උපසම්පදාදී විනිය කරම කරන පාතිමෝක්ෂ සීලයේ ආරක්ෂා කරමි ඒ ශාසනය පැවැත්මට දායකත්වේ දක්වන ඒ ශාසනික කාරය භාරය ඒත් එක්ම දුවේ පුතේ සාමාජීය හාමුදුරමක් කියලකෙන ග්‍රහවාසි හාමුදුරුවරු ඒ ගමී මිනිස්සුන්ට සැහැමි දැහැමි දිීපෙවතක් ගත කරන කර කියල දෙෙන. කොහොම දාහර පපානගන්න කොම දැනු පැළඳුමා දන්නේ බෞද්ධ මුුණුවර නේද සාමින් ජීවත් වෙන විදිහ නේද මානවිතවාදව සමාජ සේවය හාමුදුුවරු කරනු නිදී හැපැත්තක් ඔබට හිතල ප්‍රායෝගිකව ඔබට මේ ප්‍රශ්න පිතුරු ලියන්න පුළුවන්කම ලැබෙනවා ගම් වැසිියන්ට දැහැම සාමකාම ගත කරන ආකාරය කියාදී විකාරභා ොට මෙන්න මේ විජයට හාමුරුව සේවාව ඔබටල න්න පුළුව ට බලන්න දරුවනය හතරවන ප්‍රශ්නය තෙරුවන් ගුණ විසි හතරක් වන ආකාරය යයාද තෙරුවන් ගුණ තෙරුවන් ක බුද්ධ දම්ම සංග රත්නය කල ලියන්න බුද්ධ රත්නය ධම්ම රත්නය සංගරත්ය විදරත්නය නේද තෙරුවන් කියන්නේ. එදර මේ තෙරුවන් ගුණ විසි හතරාික සූ විසි ගුණ කෙලම ද කැන්නේ සූ විසි ගුණ සූකෑනේ හතර විසි හතර සහතරයි. තෙරුවන් ගුණ විසි හතර උපේ දරු දන්නවා. ඉති පි සෝ භගවා අරහම් සම්මා සම්බුද්ධෝ වි්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝක විදු අනුත්තරෝ පුරිස ධම්ම සාරතිය සත්තා දහිව මනුස්සා නම් බුද්දෝ භගවාත්. එතන බුදුගුණ කියද නමයයි. ඊළඟට දහම් ගුණ ස්වාක්කාතෝ භගවතා දම්මෝ සන්දිිට්ටිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තම් වේදි තබ්බෝ වි්ඥෝහි. එතන ධම්ගුණ හයයි සඟග. ුපටින්නෝ භගවතෝ සාාවක සංගෝ ජුපටිපන්නෝ භගවතෝසාාවක සංගෝ. ඥාය පටිපන්න්නෝ භගවතෝ සාාවක සංගෝ සාමීචි පටිපන්නෝ භගවතෝසාාවක සංගෝ යදිි ධංචත්තාාරි පුරිස යුගානි අට්ට පුරිස පුද්ගල ඒස භගවතෝ සාාවක සංගෝ ආවුනීයෝ පාහුනීයෝ දක්කිනයෝ අන්ජලිකාරණීයෝ අනු තරම් ඥයක්ක් එත්තන් ලොකස්සා එතන පුතේ කියල නමයයි එත සඟගුණ නමය ඔක්කොම කියද නමයයි හයයි කියද පහලවයි පහලවයි නමේ විසි හතරයි. ඔන්න සූ විසිකුණ තෙරුවන් ගුණ විසි හතර වනා කාරරි ලියාදක බුද්ධරත්නී ගුණ නමයයි ධම්මරත්නී ගුණ හයයි සංගරත්නී ගුණ නමයයි ඔක්කොම ගුණ විසි හතර ඔන්න සූ විසි ගුණ වෙන විදි. ඒ වන දුවපපුතය පස්වෙනි ප්‍රශ්නිබන්. කුසල මූල දෙකක් ලියන් කුසල මුල කියයක්තිය නොදරුවුණනි තුනක්තියෙන් කුසල මුූල තුනක්තියන දෙකක්කාන්න මනාද අලෝභ අදෝස අම කුසල මූල නංකොම දුව පුතයෙන්නේ ලෝබ දෝස. මෝ නේද මේක ඉස්සරහට උපසර්ගයක් දාන කියලා එතට ඒක ලෝබේ නැතික අලෝ දේශ නැත්ත ආති මෝහ නැතා ඔන්න කුසල පැත්තට යන්න අකුසල පැත්තලිය න යන්න නැතුලිය නේද අනඋපසර්ගෙන් වෙනස් වෙනවාර්තය නද එතකොට කුසල මුල්ල දෙකක්න අලෝබද සමෝතුලෙක් දෙකක් ලිය ලෝ අකුසල මූල දෙකල්ලියන්න කිවත් ලෝබ දේශ මෝ එම ලිය කරන හරි බුදුරජාණන් වහන්සේ අරාඥඥන හැඳින්වීමට හේතුවන ගුණ දෙකක් ලියන් අනර ප්‍රශ්නය කොට සක්න එම අහනෝ කොහම දක තිබුණේ ප්‍රහසත් පව්නො කොට කෙලෙසුරු කෙරෙන්දුරු කොට නිසි වූ යෙන් පුදට අරහා යයි නම කියති මුනිදුට නේද කොහොමද? රහසත් පව්නුකොට ්‍රහසිංවත් පවුනො කිරීම රහසත් පවු නොකොට කෙලෙසුරු කෙරෙන් දුරු කොට කෙලෙසුන්දුරු කිරීම සමුස් සමස්ත වශෙන් කෙසු දුර නිසි වූයෙන් පුදට පූජාවන්ට සුදුසූ බැවි. අරහයයි නම කියති මුදුට තරනය කව කොටස් තුනක් තියෙන එක දෙ එකකක් ඔබලියන්න ඕනදේ පුතේ රහසත් පවුනොකොට, කෙලෙස්සුරු කෙරෙන් දුරු කොට නිසි වූයෙන් පුදට අරහායයි නම කියති මුුණ දුට එති තුොර කාරණ දෙකක්ියන් රහසත්ත් ප්‍රහසිංවත් පවනු කිරීම කෙලෙසුන්දුරු කිරීම පූජාවන්න සමතුනෙන් දෙකක් ලියන් එක කට ලකුණු එක බැගීන් ඔබ ලකුණු දෙකක් මේ ප්‍රශ්නල භාගනපු පහසු හොඳ යිද පුතේ අපි ළඟ ප්‍රශ්නයට ප්‍රවේශ වේමු යහපත් රාජපාලනයක් සඳහා බුදුරජාණන් වහන්සේ අනුදන වදාළ රාජපාලන ප්‍රතිති ප්‍රතිපත්ති යහපත් රාජ්‍යපාලනයක් සඳහා හා බුදුරජාණන් වහන්සේ අනුදැන බදාළ රාජ්‍යපාලන ප්‍රතිපත්ති දෙකක් රාජ්‍යපාලනයට අදාළ ප්‍රතිපති දෙකක් ලියන්න මොනවද අපේ දරු දන්න චසල ප්‍රතිපත්තිී තිය සතරබ්‍රහ්ම විහරණ තිය දසරාජ ධර දසසක් විතිවත් සප්තා අපරිහානය ධර්ම සතරාගතයම් වෙක් ඔන්න ඔය කාරණාවලි දෙකක් දෙ දසරාජ ධර්ම දස සක්විතිවත් සතර සංග්‍රහ වස්තු සතරාගතීම් වෙන්වීම සප්තා පයහානය ධර්ම සව් භඹ විහරණ මෙත්තා ක නොබද උපේක්ෂා සිව භව විහරණ වන්න මේ දේවල්. වලින් දෙකක් ලිව්හාම ඇතිත ලකුණු දෙකයි. ඉළඟට දුව පුතේ ඉළඟ ප්‍රශ්නය බලන්න පරවි සන්දේශය හා බුදුුණංකාරයන කෘතිීන් දෙක රච්චනා කළ කතුවරුන් දෙදෙන නම් කර ආහිතකොට එක ලියනකොට දුව පුතේ පරවි සන්දේශය කිය ලියලා තමයි ලියන්්ඩු හිළඟට බුදුගනා ලංකාරය පරවි සන්දේශය බුදුගුණ අලංකාරය කියන පොද් දෙක. මේ දෙකමලි වෙන මොන යුගයේ දුවපුතේ කුරුණෑගල යුගයේ නේද. පරවිසන්දේශ ලියන්නේ කවුද තොටගමුව ශ්‍රී රාහුල හාමුතු. රාහුල මාහිමි. අපි දන්නවා කෝට්ටේ යුගය සන්දේශකාවේ තිහාසේ ස්වර්ණමී යුග සදේශ්වත් පහ පරවී, මයුර මෙ පරවි, හම්ස, සැලලිහිනි, ගිරා, කෝකිල ආදී සන්දේශකාව්‍ය. බුදුරලංකාරයකෙන පොතගෙනපි කතා කරා ඒකත් කොට්ටේ යුගයේ ලිය වෙන බුදුගුණකාව්‍යයක් එය රචනා කරන්නේ කවුද වීදාගම මෛත්‍රය මාහිම, ගමෛත්‍රය ම දපුතේ මේ සාහිත්‍ය ඉතිහාස ආශ්‍රයෙන් ඔබෙන් අහන ප්‍රශ්නය ඊළඟ ප්‍රශ්නයට යමු ඉළන්ට අපිට තිබෙන්නේ දැ ප්‍රශ්න කීපයක්වි මේ සාකච්ඡා කළ ඉළඟට බලමු දෙවෙනි ප්‍රශ්නය කහල තියෙන කොටස් තුනක් තිබිෙන මේ ප්‍රශ්නය උබට පේනවා වෙනත් කිසිදු උපතක දක්නට නොලැබෙන බෝසත් උපතේ පමණක් දක්නට ලැබෙන අසිරමක් සිදුවීන් දෙකක් ුඩියන් බෝසත් උපතේ විතරත් දක්න ලැබෙන අසිරමස් සිදුවී මොනවාද කියලයි මේකෙදමේ අහලා තියෙන් ඒක තමයි එකක් තමයි උපන් විගස පියවර තැබීම දෙක්න ලියන්න උපන් බිගස කියවරත නේද ඉපදුනු ගම ඇවිද්ද කියලා තියෙන නේද ඒ විදිමින්නේ පුම් හතක් මතඒ බුදු සිරිතරය විතරයි ඒය දක්න ලැබෙන් ඒ අච්චරය දම්ම අ්චරි අබූත දම්ම කැබෙනම තින් අපේ නවග සත්තු ශසනය අබ්ූත අච්චරිය අබ ම අච්ර ධර්ම ශරිවත් මනු්‍යකගේ ජීවිතහා සම්බන්ධ කාරණය අපි ශද්ධාවෙන් පිළිගන්නේ මේ කාරණ ්‍රද්ධාව මූලක්ක කරෙන බුද්රත්නය පිළිඳේ ශදධාවෙන් පිගන්න කාරණ එතකොට එහිදී නේද අපිලන අක්ගෝ හමස් මලෝකස් ෙටු හමස්මිලෝකත්ත ෙට්ු හමස් මනකස්ස අය මන්ති මාජති අතිධනනිකපුුණා බවෝකෙන් උදාානය අදී සිද්ධ වෙනවා න දෙදර ඒ පලවෙනි අවස්ථාව. පක් තව පිට මොනවද ගන්න පුුවන් සත්පියුම් පිපීම නනු. ි ඊළඟට සිංහනාද පැවැත්ති සිහනාද පැ සිංහනාද පවත් මෙට මේ කාරණාවලින් ඔබ කැමති ද දෙකක් ලියන්න පුළුවන් ගැටලුවක් එලකුණු දෙකක් ලැති දුවපු දෙවැ ප්‍රශ්නය සිදුහත් කුමරුගේ ළමාවදයේ දක්න ලැබුණ සුවිශේෂී ලක්ෂණ තුනා ළමා කාලී මොන වගේ දේවල් දකින්න ලැබුණේ එකත් තමයි මැනවිී ශිල්ප ශාස්‍රී ගනී ශිල්පි ඉගෙනග අපි එක දන්නවා කාගෙන් දිගෙන ගන්නේ සරවමිත්‍ර බමුණගෙන් නේද ඉතාම දක්ෂ මැනවි හොඳ එක අරණා ඉගෙන ගන්න ඊළඟට නිර්බිහිත බවතිබුණ කුඩා කාලෙද නිර්බීත බව නිර්බීත බවතිබුණ ඒත් එක්කම ගුරුවරයාගේ සිත නොරිදවීම අපේ කවියකුත්තින ගුරු සිත නොරිදවා වේලාව නොවරදවා බැතිපෙම් උපදවා කුරුගනිය කුමරු සොඳවා කියලා නේද ගුරු සිත නොරිදවා වලාව නොවරදවා නිසි වෙෙලාවට වැඩ කරවා කාරුණික බව තිවන සත්තුන්ට උපකාර කර අදැක් අනේද යුදු චරිදය තියෙනන් කාරුණික බව අරුණාව තිබුණ ශිෂ්‍යෙක් තුළ තියෙන්නට වටිනා ගුණයා නේද කාරුණික බව මෙත් සිතුවලියලින් යුක්ත වී මෛත්‍රසාගත සිතු වී නෛත්‍රීසාගල සිතුවිල්වලින් ජුක්ත වුණා එට උගන්වනදේ හොඳින් ධාරණය කරගත්ත නත් දේ හොඳින් ධාරණය කරගත්තා එත් එකම කීකරු බවතිබුණ අනලස් බවතිබුණ අලසනෑ ඔන්න කාරණ එක සිද්ධාර්ථ කුමරුගේ ළමාවදයේ දක්න ලැබුණ සවිශේෂී ලක්ෂණ තුනක් ලියන්නෙක මේ කාරණාවලින් ප දර තුුණක්ලියන්නපලළ කාරන ලකුණු එක බැගෙන් ලක්ුණු තුනක් ලැබෙන මොනවද මැනවින් ශිල්පය ගෙන ගැනීම නිර්බිහිත භව ගුරුවරයාගේ සිත නොරිදවීම කාරුණික භව මෙ සිතුවිලිවලින් යුක්තවීම උගන්වන දේ හොඳින් ධාරණය කර ගැනීම කීකරු බව අනලස් බව මෙන මේ කාරණ අලිය අපි ළඟ ප්‍රශ්න තුවෙනි ප්‍රශ්නය තුන්වෙනි කොටස ර අර ප්‍රශ්ය ලක්ුණු තුනයි විට කලීමට ලුණු දෙකයි මේකර ලකුණු පහයි ලකුණු දාය හැදන්න ම කැපවීම අධිෂ්ඨානය හා නිවරේද්දය තෝරා ගැනීම තුළින් ශිශෂ්‍ය ජීවිතය සාර්ථ කරගත් හැකි අයුරු පැහැදිලි කර කුමකින්ද කැපවීම අධිෂ්ටානය නිවරදය තෝරාගැෙන. ඒැන දේ පුතේ මේ ප්‍රශ්නයට ඔබ පිළිතුරු ලියාදේ ලකුණු පහක ප්‍රශ්නයක් න එක විස්තරාත්මකමල ේද දෙකක්ක ක්‍රම ලියන් ොෝ ිය අදුව පුතේ ප්‍රායෝගි හිතන්න පුළුවන් ප්‍රශ්නයක්ත්ව මී ව කොට බෝතුතට දෙන්නේ ප්‍රාග ශිෂව ජීවිතයට ඔබට එකතු කරගන්න පුළුව කාරුම එදොට මෙහි දියහාන කැපවීම අධිස්ථානය නිවැරද්දය තෝරා ගැනීම කියන කාරණය කුහොමද ශිෂ්‍ය ජීවිතයට බලපානන්නේ කියන ශිෂ්‍ය ජීවිතය අභිවෘර්ධියයට දියුණුවට කොහොමද මේක බලපාන්න ඇ විශේෂෙන් වැදග විශේෂම ශිෂ්‍යයග තියීමට කැපවීම සිදධර්ථ චරිතය ගත්තොත් එහෙම නේද කැපවීම තිබුණ. උනන්දුව තිබුණ. අධිෂ්ඨානය එකද උට්ටානවතෝ සති මතෝ සුචිකම් මස්ව නිසම්ම කාරිනෝ සංඥතස්වච දම්ම ජීවිනෝ අප මත් අස්ව යසෝබි වඩ්ඩ තී කියලිගෙන ගත්තේ නේද. උට්ටාන වීර්රය තියෙන්ඩෝ. එතව නිවැරදේ තෝරාගඩුව. මොනවද නිවැරදදේ කියලා කියන්නේ. මිත්‍රය කල්්‍යයාන මිත්‍ර තරගන්නඩෝ පාමිත්‍ර ලැබුණු? ඒ ජීවිජා සාර්ථකය තෝරාගැනීම. කලානමිත්‍රින් තෝරගණ්ඩුව අසේවනාච බාලාන පණ්ඩිතානංජ සේවන ආදීතැන්වලතියෙන්ඒ කලයානමිත්‍රය තෝරා ගැනීමේ නේද වැදගත්කම් කලයාන මිත්‍රියන් තෝරාගන්න ඕන කියන අදහසේ තු කලයානමිත්‍ර සම්පත්තිය නත්. ඒත් එකම තමන් ඒ කාලේ තුළ යම් කැපකිරීමක් කරන කරඩුවනේ අපි දන්න අපි දැන නැති ගුරු සිත නෝරදවා වේලාව නෝරදවා දවල්ත කැපකිීම කාලින. ඒත්ම අපි දන්න අල්ලට සිංගාවත් රස නැති කැවිලිකා වල්කොල බිමමාතුට නිදි නො ලැබ දුක්තක්. කල්ගරදි වැලි ඇද දැලිකුුණින් ව අල්බිෙන්කුරුග නිවිති වැටතක්. අධ්‍යාපන දර්ශමි සල්ල බවනි එක. ල්ල සිංගවාත්‍රශ ඇති කැවිලිකව ගිු බව. නැති කර ආර පා්ඩ කිි ිුවෙන් නැතව තමන්ට ලැබෙන දෙයකින් තෘප්ත වෙලා. සුභර ගුණේ නියද පාසුවෙන් පෝෂණය කළ ඇකි බව ඇතිකරගෙන්. ඉගෙනගන්න දරුවා තමයි ඉතාම සාර්ථක ලස්සන ජීවිතය ගත කරන්නේ සුබර ගුණය දරුවක්ගෙ තුළ ජීවිතය ඉතාම වැතග. ඉත්තාම වැරගත් තැන එතරේ සුබර ගුණය ඇති කරගන්න ඕන. මෙන්න මේ කරුණු ටික එකතු ගරගෙන අපේ දරුව මේ ප්‍රශ්නයට. තුරු සපයන් එහෙම නම් දරුවනේ අපි ඉදිරි සතියේ ඉරිදත් මේ වෙලාට සුපුරුදු පරිදි. හමුුවමු මේ විභාග ප්‍රශ්න පත්‍රයේ ඉදිරු කොටසත් සමග ඔබත් එෙක් ඔබේ ජීවිතයේ සාර්ථක ඔබ අප සාමාන්‍ය පෙළ විාගේ බද්ධර්මය විෂයට බට පිළිතුරුලියන්න ශක්තිය ලබේෙන් අශ්‍ය කරන ඒ උපකාරය අපි කරන්න සූදානක් අපිත් එක ලබන සතිය එක් පෙන්න්න කියෙන ඇරයුම කරමින් අපේ දරුවන්ට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරවා. පොතේ අන්න පස්ත කෙනවා කලතරද කහ මාරක් බැන්න මල් ගාමක සසූ හයයි නියද භික්ෂි ආයක මේ තම්බ පරි්පු නො සුග?